අද අපි සූදානම් වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් කරමින් මෙදිහත් වීමත් ඒ වගේම ඉන්දියානු ප්‍රාග්ධනය ඉන්දියාව ලංකාවට කරමින් මෙදිහත් වීමත් සම්බන්ධ ටිකක් පුළුල් වශයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ නිසා පළවෙනි කාරණයක් තියෙනවා තාක්ෂණික වශයෙන් අපිට ටිකක් ලොකු කාලයක් වැය වෙන්න පුළුවන් මේ කටයුත්තට. ඒ නිසා සියලු දෙනාගෙන්ම විශේෂයෙන් අන්තර්ජාලයෙන් සම්බන්ධලා ඉන්න කෙනෙකුත් බොහොම සහෝදරත්වයෙන් ඉල්ලා හිටනවා අපිට ටිකක් කරුණු එක්ක දත් එක්ක තමයි මේ සාකච්ඡාව කරගන්න තියෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය සූදානමින් සහ ඒකට අවශ්‍ය සංගමයකින් අපි මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙමු කියලා. 2022 නැත්නම් 2023 ආරම්භයේදී 22 අවසානයේ සහ 2023 ආරම්භයේදී අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යම්කිසි දේශපාලන සාකච්ඡාවක් සිදු වුණා. දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් මේ වර්ධනය වෙලා තියෙන දේශපාලන තත්ත්වය අපි අඳුරගන්නේ කොහොමද සහ මේ වර්ධනය වෙලා තියෙන දේශපාලන තත්ත්වය තුළ තියෙන ප්‍රධාන දේශපාලන ප්‍රතිරෝධතා මොනවද? ඒ වගේම මේ දේශපාලන තත්ත්වය වර්ධනය වෙන්නේ කුමන දිශාවටද කියන එක සම්බන්ධ ටිකක් ගැඹුරු සාකච්ඡාවක් අපි කරා. ඒතර මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට නැත්නම් මේ සාකච්ඡාවේ අපි තුළ ඇතිවෙච්ච එකඟතාවයන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපි 22 විශේෂයෙන්ම ගෝල් ෆේස් අරගලය ඒ යම්කිසි සංකේතාත්මක නිමාවක් සිද්ධ වුණා ජූලි 9 වෙනිදා. එතනින් පස්සේ යම්කිසි මාසක අමාරක තව තිබුණා මර්ධනයේ සහ අරගලයේ මේ දෙකම ගමන් කරන කාලයක්. ඊට පස්සේ විශාල මර්ධනයක් එළුණා අරගලයට රිහිව මෙහෙම තමයි මේක ආවේ. එතකොට ඒ සාකච්ඡා ප්‍රතිඵලයක් විදිහට මේ තත්ත්වයේ කොහොමද වර්ධනය වෙන්නේ කියන සම්බන්ධ අපි යම්කිසි එකඟතාවයක් නැත්නම් අවබෝධයකට ආවා. එතකොට ඒකදී අපි දැකපු දෙයක් තමයි පාලක කණ්ඩායම දැන් වර්තමානයේ බලය පවත්වාගෙන රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පාලක කණ්ඩායම බලය අහිමි වෙච්ච තත්ත්වයක් ඇතුළත තමයි බලය පවත්වාගන්නේ. බලය සඳහා තියෙන ජන අනුමැතිය අහිමි වෙච්ච තත්ත්වයක් ඇතුළත තමයි වුන් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් නැවත බලය තහවුරු කරගත්තේ. ඒක එක කාරණයක්. ඊට පස්සේ වුන් මර්ධනීය ක්‍රියාත්මක කරා, අරගලයට යම්කිසි මර්ධනයක් එල්ල කරා, තර්ජනයක් එල්ල කරා. ඊළඟට ඔවුන් යම්කිසි විදිහක රටේ දේශපාලන න්‍යායපත්‍රය විනාශ කිරීම සඳහා ඉතුරු අනික් බලවේගවල අවධානය ඒ සඳහා නතු කර ගැනීම සඳහා නොපවත්වන්න නියමිතව තිබුණු නොපවත්වන්න ඔවුන් තුර එකඟතාවයක් තිබුණු මැතිවරණයක් ඇඳෙවුවා. ඒතර ඒක විසින් මැතිවරණයට යම්කිසි දුරකට රටේ මානසිකත්වයේ කැරකැවුණා. ඊළඟට මැතිවරණය පැවැත්වුවේ නෑ පළාත් පාලන මැතිවරණය. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නායවාරිකය ලැබෙනවා කියලා එකට ලොකු උනන්දුවක් එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කරගත්ත ඒ මතවාදී කඳවුරෙන් ඇති කරනවා සමාජය තුළ දැන් වැඩේ හරි කියලා. ඊළඟට ඊට සමාන්තරවම අපි දැක්කා 2022 ඉඳලාම අපි දැක්කා ඉන්දියානු මැදිහත් වීම තීරණ. ඒ නිසා ලංකාව එක්තරා විදිහක මේ පශ්චාත් අරගල අවධිය තුළ පශ්චාත් ගෝල් ෆේස් අරගල අවධිය තුළ ලංකාවේ දේශපාලනය ප්‍රමුඛ ලෙස මූලික ලෙස ඇතුළුණා ඉන්දියානු ප්‍රාග්ධන ඌමනාවේ න්‍යායපත්‍රයකට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයකට. ඒතර ඒ විතරක් නෙමෙයි මේකත් එක්ක අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත් වීමක් තිබුණා. කවදත් මැදිහත් වෙනවා. නමුත් මේ අරගලයෙන් පස්සේ අවදී ඔවුන්ගේ න්‍යායපත්‍රයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන අපි 2023 ජාත්‍යන්තර කම්කරු දිනේ අපි තේමාවක් ගත්තා. අපි තේමාව බවට පත් උනේ IMF මරගුලට ඇමරිකන් ඉන්දියන් විජිතකරණයට එරෙහි වැඩ කරන ජනතා බලයක් කියලා. ඒක මේක තමයි අපේ තේමාව. ඒතර මේ තේමාවෙන් පටන් ගත්ත දේශපාලන මැදිහත් වීම අපි පසුගිය වසර පුරත් ඒ වගේ මේ වසරෙත් අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මේ න්‍යායපත්‍රයේ සම්බන්ධයෙන් නැත්නම් මේ න්‍යායපත්‍රයේ මාසික දෙකක අවුරුද්දක ක්‍රියාවලියක් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම ඉදිරි වසර කීපේ සමහර ඉදිරි දශක කීපයේ ලංකාව මුහුණ දෙන්න නියමිත ලංකාවේ වැඩ කරන ජනතාව මුහුණ දෙන්න නියමිත කතන්දරේ ස්ටෝරි එක තමයි අපි මේ කියන්නේ. නැත්තම් ඒකේ අපි අලුතෙන් ඇතිවෙච්ච තත්ත්වය නිසා මේක ගුණාත්මක වෙනසක්. ඒක තමයි අපි පළවෙනියටම සලකුණු කරන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් හැමදාම කටයුතු කරා. ඒක ඇත්ත. 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ 2022 2023 ඇති කරගත් එකඟතාවය ඊට වඩා තීරණාත්මක වෙනස්. මොකද කලින් අපි ගිය අවස්ථාවලට වඩා මේ අවස්ථාවේ අපි ණය පැහැර හැරපු තත්ත්වයක් ඇති, ණය නොගවන්න තීරණ ගත්තය තත්ත්වයක් ඇති තමයි ගියේ. ඒ නිසාම ඔවුන්ට විශාල හැකියාවක් ලැබුණා. ඔවුන්ගේ සාම්ප්‍රදායික අර කප්පාදු පිළිවෙත්
අකුරටම ක්‍රියාත්මක කරන්න විශාල බලපෑමක් ලංකාවට එල්ල කරන. ඒ නිසා මේක ගුණාත්මකව වෙනස් මේ ඇතුළු වීම ඒ වගේම ඉන්දියාව සම්මානින් කලාපී බලවතෙක් ඉදිරි ලංකාවට මෙදියත් වුණා විටින් විට. නමුත් 2022 න් පස්සේ විශේෂයෙන් ඉන්දියාව ඩොලර් බිලියන 3.9ක ණය පහසුකම් ලබා දුන්න 2022 ගෝඨාභය රාජපක්ෂලව ආරක්ෂා කරන්න එතනින් පස්සෙත් ආපහු ඒ ණය වලින් ලබාගත් ඒ හැසිරීමේ බලය ඒ හෝල්ඩ් එක ඒගොල්ලෝ පාවිච්චි කරමින් ඉන්නවා දැන් විශාල න්‍යාය ප්‍රතිරස. ඒ නිසා තමයි මේ මාතෘකාව අපිට එන්නේ. ඒ නිසා මේක අර හදිසියේ අපි මතුවෙච්ච කාරණයක් නෙමෙයි. අපි පසුගිය අවුරුද්දකට කලින් කරගත්ත අපේ දේශපාලන විග්‍රහයක් මත අපේ මධ්‍යම කමිටුවේ කරගත්ත සහ පොදුවේ පක්ෂ තුල කරගත්ත විග්‍රහයක් මත ඇති කරගත්ත සාකච්ඡාවක්. ඉතින් අපි මේ සාකච්ඡාව ඉතුරු කරුණු වලට අපි ප්‍රවේශ වෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් මීට කලිනුත් අපි මේ සම්බන්ධ සම්මන්ත්‍රයක් කරා. ඒ නිසා අපි ටිකක් කෙටියෙන් මේ කරුණු සාකච්ඡා කරමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුඛ්‍ය අරමුණු මොකක්ද? කුමක් සඳහාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිටවල තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි පොත් බැලුවොත් පොත්වල තියෙන්නේ යම්කිසි රටක විනිමය අර්බුදයක් නැත්නම් යම්කිසි රටක ගෙවුම් ශේෂ හිඟයක් මතුනොත් එීම ඒ ගෙවුම් ශේෂ හිඟේ සඳහා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය දක්වන්නේ තමන්ගේ සමාජික රටවල. මේක තමයි පොත්වල තියෙන එක. නමුත් අපි මේක ඉතිහාසය සහ දේශපාලන වශයෙන් මේක ගැනීමක් කරොත් සංයුක්තව අපි මේ සම්බන්ධයෙන් කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පස්සේ ලෝකයේ ධනේශ්වර කඳවුරට ලෝකයේ ජයග්‍රාහී ධනේශ්වර කඳවුරට අවශ්‍ය වුණා ලෝකයේ බලය පවත්වාගෙන යාම සඳහා නව න්‍යායපත්‍රයක් ඇතුළු න්‍යායපත්‍රය සූදානම් කරන ලෝකයට ඒ සඳහා අවශ්‍ය සංවිධාන ගණනාවක් ඉස්සරහට ගෙනාවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සජාතීන්ගේ සංවිධානයේ WTO මේ වගේ සංවිධාන ගණනාවක් ගෙනාවා. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි ඒ ලෝක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ වර්ල්ඩ් ඕඩර් එක වර්ල්ඩ් ඉකොනොමික් ඕඩර් එක නැත්තම් ලෝක ආර්ථික ඒ පද්ධතිය ඔවුන්ගේ ආරක්ෂණ නැත්නම් ඔවුන්ගේ දේශපාලන ආර්ථික උපාය මාර්ගයට අවශ්‍ය ඒ පද්ධතිය පවත්වාගෙන යාමේ වගකීම තියෙනවා. ඒ නිසා මේ සංවිධාන වැඩ කරන්නේ පදනමින් මේකේ කොටස් වල නැත්නම් මේකේ මූල්‍යමය දායකත්වයේ වැඩිම පංගුව තියෙන ඇමරිකා එක්සත් ජනපදයට. ඒ නිසා කවුරු කිව්වත් මූල්‍ය අරමුදල ස්වාධීනව තීරණ ගන්නවා කියලා මූල්‍ය අරමුදල තීරණ පසුබස පැහැදිලිවම එක්සත් ජනපදයේ දේශපාලන ආර්ථික අවශ්‍යතාවෙන් තියෙනවා. ඒ නිසා ඒකේ පරිබාහිරව තීරණ ගන්නෑ. ඊළඟට සාමාන්‍ය මොවුන්ගේ මුළු ඉතිහාසෙම තියෙන්නේ රටවල් වල අරබුද වලට මැදිහත් වෙද්දී ඒ රටවල් මුණ දෙල තියෙන ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයනකොට වෙනුනට ඔවුන් සාමාන්‍ය ඔවුන්ගේ තියෙන කප්පාදු පිළිවෙතක් විශේෂයෙන්ම රටක ඇති වෙන මූල්‍ය අරබුදයකදී දැන් විශේෂ ලංකාවේ ගත්තොත් එහෙම එක පැත්තකින් ඩොලර් අරබුදයක් විදේශ විනිමයෙන්ගයක් අනිත් පැත්තෙන් රුපියල් අරබුදයක් මේ දෙක තමයි මුණ දුන්නේ. ඔවුන් කෙලින්ම මේකට මැදිහත් වෙන්නේ අපේ ඩොලර් අරබුදයට අපේ ඩොලර් උපයීමේ මාර්ග ප්‍රවර්ධනය කරන දිශාවට නෙමෙයි කොහොමද මේ සඳහා කප්පාදු කිරීම හරහා වියදම් කප්පාදු කිරීම සහ අය නැත්නම් රාජ්‍ය අය වැඩි කර ගැනීම කොහොමද කරන්න කියන එක ඒ සඳහා තමයි උන්ගේ ඍජු උපදෙස් තියෙන්නේ. ඉතින් ඒ උපදෙස් මත පැහැදිලිවම ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ ජාත්‍යන්තර වශයෙන් ණය දීපු ආයතන ණය දීපු රටවල් ණයකාරයෝ ටික තමයි ආරක්ෂා කරන්නේ. ණය ලබා දීපු අයගේ ආරක්ෂාව ණයවල ආරක්ෂාව සැපයීම තමයි නැත්නම් නැවත ණය ලබා ගැනීමේ තත්ත්වයට රටක් ඇතුළු කර ගැනීම තමයි සාමාන්‍ය ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ. ප්‍රකාශිත පොත්වල අරවා තිබ්බට ඔවුන් අවසාන වශයෙන් කටයුතු කරන්නේ ඒකට. ඒ නිසා ලංකාව ඉන්නේ එවැනි නැවත ණය ගැනීමේ රෝලකට ඇතුළු කර ගැනීමේ මායිම ඉස්සරහට තමයි ඉන්නේ. ඒකට තමයි ලංකාව රැගෙන යන්නේ. මේ තින් අපි ණයගත් අපේ ණය කියලා කිව්වොත් අපිට පුළුවන් මේ ඉන්නේ අපි ණයගත් අපේ ඉතිහාසයේ ඉතින් අපිට මේක කෙටියෙන් බලන්න පුළුවන්. මේ ණයගත් අවස්ථා ගණනාවක් තියෙනවා. ඔබට පේනවා මේකේ වර්ණ මේ ඔය කොළපාටින් තියෙන අර ණයවලට අදාළ කොන්දේසි සපුරපු කාල අවස්ථා. ඊට පස්සේ රතුපාටින් තියෙන්නේ ණයවල කොන්දේසි සපුරපු නැති අවස්ථා. ඊටු කළු පාටින් තියෙන්නේ අපි මේ ණය වාරික නැත්නම් එවැනි ප්‍රෝග්‍රෑම් එකකට IMF ප්‍රෝග්‍රෑම් එක IMF වැඩසටහනකට අපි ඇතුළත් නොවුණු අවස්ථා තමයි තියෙන්නේ. ඒතර ඒකෙන් පේනවා අපි මේ IMF කොන්දේසි ඊටු නොකර අවිල්ල නැහැ. මේක අපේ කාරණේ එක IMF කොන්දේසි මේ 16 වතාවෙන් ඉතා අවස්ථා ගණනාවක වැඩි ප්‍රමාණයකදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ඉෂ්ට කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා ඒවා ක්‍රියාත්මක නොකරපු රටක් නෙමෙයි ලංකාව. ඒතකොට ඒ කියන්නේ එක්තරා ආකාරයක මේ අලුතෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහලා අලුතෙන් මේ ආර්ථික න්‍යායක් ඉගෙනගෙන අලුතෙන් අපි දැන් ගොඩ යන හදන නෙමෙයි. මේ මුළු ඉතිහාසෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික න්‍යායමත් තමයි ලංකාව වගේ රටවල ආර්ථිකේ හසුරුවලා තියෙන්නේ. ඒ නිසා 2022 අර්බුදයේමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මේ ගොඩනගලා තියෙන ආර්ථික න්‍යායේ ප්‍රතිඵලයක් නැත්නම් ඒ ආර්ථික න්‍යායේ අපිට ලැබිච්ච දායාදයක් විදිහට අපි සැලකුවොත් ඒක වැරද්දක් නෑ.
මේ තියෙන ඔය අපිට ලබා දීපු මේ ණය සම්බන්ධයෙන් ලබා දීපු දැනට ක්‍රියාත්මක කරලා තියෙන ඒගොල්ලෝගේ යෝජනා කීපයක් එකක් තමයි දේශීය ණය ප්‍රතිඋගත කිරීම පිරිවැය ගලපුම් ගාස්තු ක්‍රමය කියන්නේ තෙල්වල මිල විදුලිය මිල වැඩි කරන්න පාවිච්චි කරපු තර්කය වියදම් වෙන ගන්නට ඒක දෙන්න සහනාධාර දෙන්න එපා කියන එක ඊට පස්සේ රාජ්‍ය ආයතන ආවර කිරීම දැනටමත් මේක කරමින් තියෙනවා සුබ සාධන කප්පාදුව අර පහත තියෙන්නේ බදු පීඩනය අපි මේකකින් පොඩ සාකච්ඡා කරමු දැන් එකක් තමයි මේ දේශීය ණය ප්‍රතිඋගතකරණය කරේ කොහොමද කියන්නේ දැන් මේක බොහෝ දිනක් මේ සාකච්ඡා කරන්නේ නැහැ මේ ප්‍රශ්නේ අපි දන්නේ නැහැ ඇයි මේක සාකච්ඡා කරන්නේ නැත්තේ කියලා සාකච්ඡා නොකරින්දදී අපි දැක්ක ඊපෙරදා මහ බැංකුව ඊළඟ ඒ කියන්නේ මේ වට කතා නොකර හිටියන් පස්සේ ඊළඟ වෙලෙත් කරනවා මහ බැංකුව තනියෙන් තමන්ගේ පරිවැඩ කරගත්තා ඒගොල්ලෝ ඒගොල්ලොන්ට හැඳ තියෙන නිසා ඒගොල්ලෝ කැමැති කාට බෙදාගත්තා ඉතුරුයාගේ ඔක්කොගෙම වැටුප් කප්පාදු කළ තියෙන තත්වයක් ඇටතේ ඉතුරුයාගේ ඔක්කොම දැන් මේක සාමාන්‍ය වෙන කවුරු හරි කරොත් මේකට තියෙන විවේචන ටිකක් වෙනස් අපි තුන් වෙන ශ්‍රේණියක් විශේෂ යම් කිසි විදිහක වෘත්තික ශ්‍රේණියක් වැටුප් වැඩි කරගන්න කිව්වොත් ඒවටත් රටේ සාමාන්‍ය විවේචනයක් තියෙනවා නමුත් මේගොල්ලෝ තමයි මේ රටේ ආර්ථිකය සම්බන්ධ මේ ලොකු මේ නැරටිව් එක ගොඩනගන්නේ ඒ කියන්නේ කවුරුත් කටවල් වහගෙන හිටපල්ලා කවුරුත් පටි තද කරගනින්නilla දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා ඔක්කොමලා ලෑස්ති වෙන්න ඕනේ මේ පරිප්පු කන්න කියන තර්කේ ගොඩනගුවේ මහ බැංකුව ඒ තර්ක ගොඩනගපු කට්ටිය තමයි අපි දැක්කේ ඊපරද මේ ඒගොල්ලොන්ට ඕරිදිර ඒගොල්ලෝ බෙදා ගන්නවා දැන් එතකොට අර ඡන්දයක් කල් දාන්න කියපු තර්කේ දැන් නැහැ ඡන්දයක් කල් දාන්න මේගොල්ලෝ තමයි කිව්වේ සල්ලි නැහැ ඩොලර් රුපියල් නැහැ ඒ නිසා ඡන්දේ කල් දාන්න ඕනේ දැන් ඒ තර්කේ වළංගු වෙන්නේ නැහැ මහ බැංකුව වැටුප් පැටි කරගන්නදී එතකොට තවත් කර්මු ගණනාවකදී උන් කිව්වා මේ රට අර්බුදයක තියෙන්නේ කියලා. දැන් ඒක අදාළ නැහැ. ඉතුරු අයගේ වැටු පිල්ලින් වලට ඒගොල්ලෝ කිව්වා ඒක අදාළ නැහැ. දැන් මෙතන තියෙන්නේ මේ ණය ප්‍රතිඋගත කරගෙන මේගොල්ලෝ වැඩ පටන් ගත්ත විදිය. මොකද මේ නන්දලාල් මහ බැංකුව අධිපති වෙනකොට අපි දැක්ක සමහර අය මේ කවි ලියනවා සමාජ මාධ්‍යවල ඒ ඔහුගේ මේ උගත්භාවයේ සම්බන්ධ මම හිතන උගත්භාවයේ සම්බන්ධ අපිට අභි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ උගත්භාවයේ යෙදෙන්නේ කුමන අරමුණක් වෙනින්ද කියන එක තමයි අපි හැමදාම අපි හැම මොහොතකම වාමාංශික ව්‍යාපාර දේශපාලන ව්‍යාපාර විතර බලන්නේ. ඔවුන් මේ ලංකාවේ ජනතාවගේ ඇස් වහල කරපු දේ මේක. මේක තියෙන්නේ දැන් ඔබ දන්නවා ණය ප්‍රතිඋගත කරණි කියලා දෙයක් කරා. ඒකේ කරේ ලංකාවේ මහ බැංකුව නැත්නම් මහ බැංකුව හරහා රජයේ අරගත්ත බැඳුම් කර වල පොලී ප්‍රතිශත පහළ දාන්න තමයි කටයුතු කරේ. හැබැයි මේ පොලී ප්‍රතිශත පහළ දාද්දී නිශ්චිතව මේක එල්ල කරේ අර්ථසාධක අරමුදලට. ඒතොර අර්ථසාධක අරමුදලේ සාමාන්‍යයෙන් රුපියල් බිලියන 4000ක් ට්‍රිලියන 4කට රුපියල් ට්‍රිලියන 3.5කට බිලියන 3500කට ආසන්න මුදලක් තියෙනවා මේකෙන් වැඩි ප්‍රමාණයක් දීලා තියෙන 90 ගාණක් දීලා තියෙන්නේ රජයට ණය දීලා තියෙන්නේ. ඒතොර මේ ප්‍රතිලාභුලිත් තමයි සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවෙන්නේ. ඒතොර මෙන්න මේ නිශ්චිත අර්ථසාධක අරමුදල විතරක් ඉලක්ක කළා තමයි මේ බැඳුම් කරවල පොලී ප්‍රතිශත නැත්නම් ප්‍රතිලාභ ප්‍රතිශත අඩු කරේ. මේක කරද්දී අපි දැක්ක 2025 වෙනකන් ප්‍රතිලාභයේ 12යි 2025 පස්සෙ ප්‍රතිලාභයේ 9 කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මේක තමයි කරපොදේ. ඒතර අපි මේ සාකච්ඡාවේ පහසුර මේක කොටස් තුනකට වෙන් කරොත් ඒ කියන්නේ අර්ථසාධක අරමුදල ගත්ත බැඳුම් කර ඊළඟට ඉතුරු බැඳුම් කර අර්ථසාධක අරමුදල ගත්ත බැඳුම් කර ඉතුරු බැඳුම් කර අපි මේ දෙක වෙන් කරනවා. මේ ඉතුරු බැඳුම් කරවල තියෙනවා තවත් විශේෂ බැඳුම් කර වර්ගයක්. මොකද මේ විශේෂ බැඳුම් කර වර්ගය 2022 අප්‍රේල් මාසේ පළවෙනි දිනදලා 2023 අප්‍රේල් මාසේ පළවෙනි දක්වා නැත්නම් සැප්තැම්බර් 15 දක්වා කාලය තුල ලබාගත් බැඳුම් කර. ඇයි මේක විශේෂ වෙන්නේ? මේක විශේෂ වෙන්නේ මෙන්න මේ කාල පරිච්ඡේදයේ ලංකාවේ බැඳුම් කර වලට ලබා දෙන ප්‍රතිලාභ ප්‍රතිශතය 133 දක්වා වැඩිමගේ 33 දක්වා ඉහළට ගියා. සාමාන්‍යයෙන් අපේ ප්‍රතිලාභ ප්‍රතිශතය කියන්නේ මහ බැංකුව බැඳුම් කර වලට ලබා දෙන මං හිතන ප්‍රතිලාභ කිරුවාම ඔබට පැහැදිලි කියන්නේ අපි රුපියල් 100ක් දුන්නොත් මේකට ලොකු මේ කතාවක් තියෙනවා අර ඒ කියන්නේ මේකේ මූණත වටනාකම ඒ ඔක්කොම කතාවද මම බලාපොරොත්තු වෙන්නේ අපි මේ මට්ටමට යන්න. නමුත් සරලව මේ කාරණේ වැරද්දක් නැහැ මේ කියන විදිය. ඒ කියන්නේ රුපියල් 100ක් අපි ආණ්ඩුවට දුන්නොත් අපිට කීයක් හම්බෙනවද අවුරුද්ද ඉවර වෙනකොට. මේක තමයි සාමාන්‍ය ප්‍රතිලාභය කියලා කියන්නේ. එතකොට 2021 මේ අර්බුදයේ ඇති වෙන්න කලින් ප්‍රතිලාභ ප්‍රතිශතය තිබුණේ ලංකාවේ සාමාන්‍ය 10% වටා තිබුණේ. 10% වලට අඩුවෙන් තිබුණා ඇත්තට 2021 2022 මුල මේක 11 12 වගේ වෙනවා 2022 අප්‍රේල් වෙනකොට 12 දක්වා වෙනවා 2022 අප්‍රේල් මුල වෙනකොට අප්‍රේල් පළවෙනි මාර්තු 31 වෙනකොට අප්‍රේල් 20 වෙනකොට මේක 122කට වෙනවා අප්‍රේල් 20න් පස්සේ 133 දක්වා ක්‍රමානුකූලව වැඩි වෙනවා. එතකොට මේක වැදගත් වෙන්නේ අපි මේ කෑල්ල වෙන් කරලා කපලා ගන්න 2022 අප්‍රේල් වල ඉඳලා 2023 අප්‍රේල් දක්වා නැත්නම් සැප්තැම්බර් 15 දක්වා මේ අවුරුද්ද නැත්නම් අවුරුදු එකමාර කාලය තුල තමයි ලංකාවේ වැඩිම
බැඳුම්කරවලට වැඩිම ප්‍රතිලාභ ප්‍රතිශත කිව්වා. ඒ කියන්නේ සාමාන්‍ය ගෙවපු 10ට වඩා 100ට 33 දක්වා කිව්වා. ඒතර ඒ 33 කියන එක එක අවස්ථාවල බැඳුම්කරවලට එක එක ගණන් තියෙන. ඒතර පොදු සාමාන්‍ය ගත්තොත් එහෙම 127ක් තමයි පොදු සාමාන්‍ය මේකට ගෙවල තියෙන්නේ. මේ විශේෂ කුට්ටියට. ඒතර මේ කුට්ටිය ගත්ත ප්‍රමාණය ගත්තොත් එහෙම රුපියල් බිලියන 1825ක් කරන් දෙනවා. ට්‍රිලියන 1.825ක් බිලියන 1825ක්. ඒතර මේකට ප්‍රතිලාභ ගෙවනවා අවුරුද්දකට 2023 අවුරුද්ද. ගිය අවුරුද්ද ගෙවලා තිනු ප්‍රතිලාභ විතරක් මිලියන සමාන බිලියන ගත්තොත් බිලියන කිව්වොත් බිලියන 393ක් ගෙවලා තිනු ප්‍රතිලාභ. 2024 ගෙවන්න නියමිතව තියෙනවා මේ අවුරුද්දේ බිලියන 453. 2025 බිලියන 453. ඔබ දන්නවා ඡන්දයක් තිබ්බේ නැත්තේ බිලියන 10ක් නැහැ කියලා. සාමාන්‍ය අපේ රටේ ඖෂධ වලට යන්නේ බිලියන 50ක් විතර මුදලක්. එතකොට මේ මේවා සංසන්දනාත්මක ගත්තොත් මේ බිලියන 400 ගානකින් ඉතාම විශාල අගයක්. මේ රටේ වෘත්තිකිය විශාල පීඩනයක ඉන්නවා සහ රටේ සෞඛ්‍ය සේවයේ කඩාවැටීම් තියෙනවා, විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීම් තියෙනවා. ඒ කඩාවැටෙන අධික බදු පැනෙව්වේ බිලියන 100ක් වාගෙන. එතකොට බිලියන 100ක් වාගෙන අධික බදු පනවපු කට්ටිය මේ සමාගම් වලට බිලියන 393 453 453 විදිහට අධික පොලියක් ගෙවනවා. අපේ ප්‍රශ්නේ තමයි මහ බැංකුව හරි අපි ඉතුරු බැඳුම් කර අතහැරලා දාමු. ඒ කියන්නේ 2022 අප්‍රේල් වලට කලින් ගත්ත බැඳුම් කර අතහැරියොත් එහෙම මේ නිශ්චිත අවුරුද්දේ 127ක පොලියට නැත්තම් ප්‍රතිලාභ ප්‍රතිශතයට ගත්ත බැඳුම් කරවල ඇයි මහ බැංකුව ප්‍රතිලාභ අඩු කරේ නැත්තේ? මහ බැංකුවට චණ්ඩිකම තිබුණා නම් කියන්න EPF එකේ 109 වලට දෙන්න කියලා. ඒකට කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකට කතා කරන්න වතුකම් කරු වෙන්නේ නැහැ මහ බැංකුව ගාවට. ඒකට කතා කරන්න ඇඟලුම් කම්මල සේවිකාව ඉන්න එක දන්නවා මහ බැංකුව අධිපති. ඒ නිසා මහ බැංකුව අධිපති ඒ වැඩේ කරා. හැබැයි මේ කම්පැනි වලට මේ කිසිම දෙයකට හානියක් කරේ නැහැ. මේවා මොකද උනේ? මේවා කොටස් වල වටිනාකම දෙගුණ වුණා. මේ ක්‍රියාවෙන් පස්සේ කොටස් වල වටිනාකම දෙගුණ වුණා. ඒතර මහ බැංකුව මේවා අපි පස්සේ හොයාගත්ත දත්ත. මහ බැංකුව නොදැනෙන විදියක් නැහැ මේ වැඩේ කරද්දි මේක තමයි වෙන්නේ කියලා. මේ දින වෙලා තියෙන දේ මේ බලන්න ඔබට මං හිතන්නේ ටිකක් සමීප දර්ශන ලැබෙන්නේ. අපි මේක මේ සමාජ මාධ්‍යෙදි මොකද නිකුත් කරන්නේ සමීප ටිකක් සමීපව බලන්න පුළුවන්. ඒ නිකුත් කරලා ඊට පස්සේ මේ තියෙන්නේ දැන් Capital Alliance PLC කියලා. කියන්නේ බැඳුම් කර මිලදී ගන්න සමාගම් නැත්තම් ආයතන තියෙනවා සාමාන්‍යයෙන් 13ක් ලංකාවේ මහ බැංකුවේ ලියාපදිංචි. අපි ඒගොල්ලොන්ට කියනවා ප්‍රාථමික ගණුම් කරුවන් කියලා. ඒකට තමයි මුලින්ම ගන්නෙ. ඒකෙන් පස්සේ ද්විතීයික වෙළඳපොලේ තව කට්ටිය ගන්නවා. ඒක ද්විතීයික වෙළඳපොලේ සිද්ධ වෙන දෙයක්. නමුත් මුල් වටේ නිශ්චිත ලියාපදිංචි වෙච්ච සමාගම් තියෙනවා. ඒවා 13ක් තියෙනවා. ඒ 13න් දෙකක් තමයි මේ තියෙන්නේ. Capital Alliance PLC කියන එකයි First Capital Treasuries කියන PLC කියන එකයි මේ ආයතන දෙක. ඒතර මේගොල්ලොන්ට වෙලා තියෙන්නේ මොකද්ද? හොඳට බලන්න. මේ තියෙන්නේ අර අපි අර Capital Alliance ගත්තොත් එමේ කෙරවලේ මෙතින් 2019. ඒ කියන්නේ ඔබගේ ගත්තොත් දකුණු අත පැත්තේ කෙරවලේ මෙතින් 2019 වසර ඊළඟට 2020 ඊළඟට 2021 මේ විතර තියෙනවා. ඒතර මේ වසර පහේම දැන් 2022 උන් යම්සි පාඩුවක් ලැබලා තියෙනවා. මේ වසර පහේම ඔවුන්ගේ සමස්ත ලාභයට වඩා වැඩි මාස 3කදී ඔය පළවෙනි ඉස්සරහම ස්තම්භයේ තියෙන මේ අවුරුද්ද නෙමෙයි 2023 අවුරුද්දේ මේ බැඳුම් මේ නිශ්චිත අප්‍රේල් මැයි ජුනි කියන මාස 3ේ විතරක් ලාභය තමයි ඔය තියෙන්නේ. අප්‍රේල් මැයි ජුනි කියන මාස 3ේ ලාභය. ඒතර ඒක අපි ඔබට ඉලක්කම් වලින් කිව්වොත් බිලියන 4277ක් තියෙනවා ඔවුන්ගේ ලාභය. ඒ කියන්නේ බිලියන 4277ක් සමානයි මිලියන 4277ක් බිලියන 4.2ක් ලාභ ලැබලා තියෙනවා. ඒල අවුරුදු 5ක ලැබපු නැති ලාභයක් මේ සමාගම් ලැබලා තියෙනවා. අනිත් සමාගමත් එහෙමයි. අපි ඒකේ ලාභය ගත්තොත් බිලියන 3.7ක් නැත්තම් මිලියන 3752ක් ඔවුනුත් ඔවුන්ගේ වසර 5ක ලැබපු ලාභයට වඩා වැඩි ලාභයක් ලැබලා තියෙනවා මේ බැඳුම් කර සූදුවෙන් මාස 3ක් ඇතුළත. දැන් මේ මාස 3හි ලාභය මේක ඉවර නැහැ. මේක දැන් හැම මාස 3කම මේ විදිහට මේගලොන්ට මේක කරගෙනවා. ඒතර හැම මාස 3කම මේ අයකට මේක වක් කරනවා. එතකොට මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පෙට්‍රල් ලීටරේට ඩීසල් ලීටරේට ඉතුරු ඔක්කොටම බදු ගහලා බදු පිට බදු ගහලා ඒ පීඩණයෙන් උපය ගන්න මුදල් මහ බැංකුව කාගේ කටරද වක් කරන්නේ? මෙන්න මේ ප්‍රාථමික වෙළඳපොලේ ගණුම් කරුවන් කටර. එතකොට මේක තමයි මේ ණය ප්‍රතිඋගතකරණය කියලා කරේ. එතකොට මේ ණය ප්‍රතිඋගතකරණය කියන්නේ ඇයි ජාත්‍යන්තර මුල්ල රමදල පෙනුන්නේ නැත්තේ? ඇයි ඔවුන්ට කියන්න බැරුනේ මේ අපි කියන්නේ දැන් 127 109ට ගේන්න බෑ කියමු. 127 115ට ගනවන නම් බිලියන 200ක් ඉතුරු කරන්න පුළුවන්. බදු මුදල් වලින් බිලියන 200ක් ඉතුරු කරන්න පුළුවන්. ඒතකොට ඒක කරේ නැහැ.
මේක තමයි ණය ප්‍රතිව්‍යුහත කරන කියලා කරේ දැන් මේගොල්ලෝ ලෑස්ති වෙනවා විදේශීය ණය ප්‍රතිව්‍යුහත කරන කරන්න අපට තොරතුරු වහර්තා වෙන විදිහට දැනට විදේශීය ණය ප්‍රතිව්‍යුහත කරන තියෙනවා ස්වෛරී බඳුම් කර ජාත්‍යන්තර ස්වෛරී බඳුම් කර අපේ ණයවලින් සිට 40ක බංගුවක් තියෙන ස්වෛරී බඳුම් කර ඒ ස්වෛරී බඳුම් කර ප්‍රතිව්‍යුහත කරන කරන්න හදන්නේ මේ විදිහටමයි ඒගොල්ලෝ දීලා තියෙන සූත්‍රයක් ඒ සූත්‍රයට අනුව ඒගොල්ලෝගේ බැලුවහම වෙනවා කැපෙනවා කියලා. නමුත් අවසාන විග්‍රහයේදී ඔවුන් ප්‍රතිලාභ ප්‍රතිශතය වැඩි කරගෙන කාලය වැඩි කරගෙන අර දැනට ගන්න නියමිත ගානම ගන්න තමයි ඔවුන්ගේ සැලැස්ම ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් මේක තමයි සාකච්ඡා මේසේ තියෙන්නේ. විදේශීය ණය ප්‍රතිව්‍යුහත කරන එක. ඊළඟට අපි යමු මේ පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමයට. දැන් මේ විදුලි බලයේ පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමය ආවට පස්සේ අත්විලා තියෙන ඉරණම්. දැන් මේක අපි ඒකක 100ට වඩා අඩුවෙන් එකක 100ක් සහ එකක 200ක් එකක 300ක් තමයි ඔය පාට තුනෙන් අපි දක්වලා තියෙන්නේ. එතකොට ඒ රතු පාට එකක 100 කළු පාට වගේ තියෙන එක එකක 200 ඊට පස්සේ එකක 300 මේ ගෘහී ඒකක. එතකොට මේකත් එක සංසන්දනය කරාම ඔබට පේනවා ලංකාව අර කෙරවලේ තියෙන පෙබරවාරිවස වල අඩු කිරීමක් කරනවා කියන එක උපකල්පනය මත. නමුත් ඔබට පේනවා ඉතුරු රටවල් එක සංසන්දනය කරාම පස්සේ අපේ ගෘහස්ත විදුලි ඒකකයක ඩොලර් මිල මේ රුපියල් වලින් මේ මේක හදලා දෙන ඩොලර් වටිනාකම ඩොලර් වලින් වටිනාකම අපි ඉන්නේ ඊටාම ඉහළ අගේ අපි ඉන්නේ ඊටාම ඉහළ අගේක ඒ නිසා මේ විදුලි බිල බරපතල ප්‍රශ්නයක් මේක තමයි පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමය කියලා ගෙනාවේ ඊළඟ මේ තියෙන්නේ දැන් මේක ආපහු ගෙනිච්චාන් පස්සේ අපි කාර්මික ක්ෂේත්‍රයට නැත්තම් ඉන්ඩස්ට්‍රියල් එකේ බැලුවොත් මේ සෙක්ෂන් එකේ බැලුවොත් එහෙම ඒකෙත් සාමාන්‍ය මාසයකට 18000කට වඩා එකක පාවිච්චි කරන මාසෙට 30000ක එකක පාවිච්චි කරන කෙනෙක් තමයි ওই අරන් තියෙන කොටස් දෙක. ඒකෙත් ඔබට පේනවා ලංකාව තියෙන කලාපයේ සීළු රටවලට වඩා උඩින්. දැන් මේකේ ප්‍රතිඵලය මොකද්ද? මේකේ ප්‍රතිඵලය තමයි දැන් මේගොල්ලෝ කියනෝනේ ආයෝජන ගෙන්නන්න ඕන කියලා. 1973 ඉඳලා. දැන් මේ ආයෝජන වලට මේක ඍජු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කලාපයේ ඉහෙළම විදුලි බිල ගන්න රටක් වුණාන් පස්සේ ආයෝජකෙක් ලංකාවට එන්න තියෙන එක සාධකයක් තමයි ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය කියන එක. ඒතර නිෂ්පාදන පිරිවැයට සමහර සේවාවන් නැත්නම් සමහර භාණ්ඩවල සමහර නිෂ්පාදනවල නිෂ්පාදන පිරිවැයට ඍජු ලෙසම වැඩිම බලපෑම සිද්ධ කරන්නේ විදුලිය. සහ ජලය සමහර ලාවට. ඉතින් මේවා බිල ඉතාම ඉහළ වැඩි වුණාන් පස්සේ අපිට මේ ආයෝජන ගලාගෙන ඉන්නේ නැහැ. ඒතර මේක ගමන් කරන බංග්ලාදේශ නැත්නම් ඉන්දියාවට නැත්නම් නේපාලට මේ කලාපේ අනික් රටවලට ආයෝජන ගමන් කරනවා. ආයෝජන වලින් හදන්න පුළුවන්ද සංවර්ධනය කරන්න පුළුවන්ද කියන කතාව අපි පැත්තකින් තිබොත් එහෙම ඒගොල්ලොම කියන කතිකාවට අනුව ඒක सिद्ध කරන්න බැරි තත්ත්වයක රට ඇතුළු වෙනවා. ඒ නිසා මේක තමයි මේ පිරිවැය ගැලුම් ගාස්තු ක්‍රමය තුළ අපිට හම්බෙලා තියෙන විපාකේ නැත්තම් ප්‍රතිඵලය. දැන් කවුරු අහන්න පුළුවන් ඒතොර මේක කරන්න වෙනව නේද මේ යන වීදම් පියව ගන්න වෙනව නේද කියලා. දැන් ඔබ දන්නවා අපි වෝටර් බෝඩ් එකේ सिद्ध වෙච්ච බරපතල වංචා දූෂණ ගණනාව ගැන කරුණු ඉදිරියට කරා. ඒතොර මේ පිරිවැය වැඩි උනේ ඇයි? ඇයි විදුලි බල මණ්ඩලයේ පිරිවැය වැඩි වෙලා තියෙන්නේ? ඇයි වෝටර් බෝඩ් එකේ නැත්තම් ජල සැපු මණ්ඩලයේ ජල සම්පාදන මණ්ඩලයේ බිල වැඩි වෙලා තියෙන්නේ? පැහැදිලිවම මේ ආයතන තුල සිද්ධ වෙච්ච බරපතල වංචා දූෂණ නිසා. ඒතර මේ වංචා දූෂණ වල බිල තමයි අද වක්‍රාකාරව මේ රටේ සාමාන්‍ය ජනතාවට ගෙවන්නලා තියෙන්නේ. ඩොලරේ වැඩිවීම බලපාන්න පුළුවන්. තවත් සාධක ලෝක වෙළඳපොළේ වෙච්ච ඒවා බලපාන්න පුළුවන්. ඒවා අපිට බැහැර කරන්න බෑ ආර්ථික විද්‍යාත්මකව. නමුත් සැලකිය යුතු ප්‍රතිශතයකින් මේ ආයතන තුල සිද්ධ වෙච්ච වංචා දූෂණ බලපාලා තියෙන්නේ. ඊළඟට මේගොල්ලෝ යෝජනා කරනවා මේ රාජ්‍ය ආයතන විකුණන්න. දැන් රාජ්‍ය ආයතන විකුණන්න මේක අර මුට්ටිය දාගන්න කියපු කතාව තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණන්න ඕනේ කියලා. දැන් පාඩු ලබනවා නෙමෙයි දැන් ඔක්කොම විකුණන්න ඕනේ කියලා. දැන් මේ තියෙන්නේ රාජ්‍ය ආයතනවල බදු පෙරලාභය. කියන්නේ ආණ්ඩුවට බදු ගෙවන්න කලින් ලාභය. ටෙලිකොම් එකේ මේ තියෙන 2022 අවුරුද්දේ ලාභය. ටෙලිකොම් එකේ බිලියන 8ක් රුපියල් බිලියන 8ක් රක්ෂණ සංස්ථා බිලියන 12.5ක් ලංකා බැංකුවේ බිලියන 42.2ක් මහජන බැංකුවේ බිලියන 21.3ක්. ඒතර දැන් මේ මහජන බැංකුව ලංකා බැංකුවේ යෝජනා කරනවා කොටස් වලින් 120ක් විකුණන්න ඕනේ කියලා. ඊතුරු ඒවා ටෙලිකොම් එකේ දැන් 150 විකුණන්න ඕනේ කියලා. දැන් සමහරු මේ දවස්වල කියනවා 150ක් විකුණුවට කමන්නේ රාජ්‍ය ආයතන වල කියලා. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඒ කියන්නේ දැන් ටෙලිකොම් එකෙත් ওই තරකේ තමයි 1.90 ගණන් වල ආවේ. ඒ කියන්නේ 150ක් විකුණනවා 150ක් රජයේ සතුව තියාගන්නවා කියලා. ඒතර දැන් කොතනද දවල් තියෙන ටෙලිකොම් එක? දැන් ඇවිල්ලා තියෙන ඊතුරු 150ක් විකුණනවා කියන දැන්. දැන් මේක අර විකුණනවට විරුද්ධ වෙන්නේ නැතුව ඒ පැත්තත් බේරගෙන මේ පැත්තත් බේරගන්න තර්කයක් තමයි 50ක් විකුණනට කමක් නැහැ කියන එක. අද 50ක් හෙට ඉතුරු 50. නැත්තම් තව අවුරුදු 5කින් ඉතුරු 50. ඒක තමයි මේකේ සමීකරණය. ඉතින් ඒ නිසා මේක අර ක්‍රමානුකූලව පෞද්ගලීකරණ දිශාවට යමින් තියෙන්නේ. මේ ආයතන ලාභ ලබද්දි තමයි පෞද්ගලීකරණය වෙන්නේ. ඒතර මේවා මේ ලාභයේ පංගුවක් රජයට හම්බෙනවා. මේවා බදු පංගුවක් රජයට හම්බෙනවා. ඒ සියල්ල වෙමින් තියෙද්දි තමයි අර
ප්‍රතිලාභ ලැබෙමින් තියෙද්දි නැත්තම් අපි කියන්නේ අපි සාමාන්‍ය පහර කරලා අතරම් බිත්තර දහන කිකිලිය තමයි දැන් මේ බඩ බලන්න හදන්නේ නැත්තම් මොකක් හරි ඒක වෙනස් කරන්න හදන්නේ එතකොට ඒ ලාභය ලැබෙමින් තියෙන ආයතන විකුණන එකට මොකක්ද තියෙන තරක කියන ප්‍රශ්නේ තියෙනවා ඊළඟට මේ දැන් මේ විශාල දැන් ලංකාවේ ගොඩාක් තියෙන මතයක් තමයි ඔය ඔය මේකට මේගොල්ලන්ට සම්බන්ධ කට්ටිය මේක වැටුනේ සුබ සාධනය කරන්න ගිහිල්ලා කියලා. නැත්තම් මේ සුබ සාධන නිසා තමයි රට වැටුනේ ඒ නිසා මේ සුබ සාධනය කපන්න ඕනේ. හරිද? සුබ සාධනය දෙන්න කියලා තමයි මේව අසාර්ථකනේ. ඇත්තටම මේ ධනේශ්වර රාජ්‍ය මේ තියෙන පවතින රාජ්‍ය කාටද සුබ සාධනය දෙන්නේ ඇත්තට? ඇත්තටම කාටද දෙන්නේ? දැන් මේ සම්බන්ධ ඉලක්ක නැහැ ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඔබ දන්නවා ලංකාවේ විශේෂයෙන් වෙළඳ කලාප ඇති කරද්දී වෙළඳ කලාප වල බදු සහන සහිතව තමයි ආයෝජන දෙට දුන්නේ. ඒ කියන්නේ ලංකාව තීරණයක් ගත්තා විදේශීය ආයෝජන නැත්තම් විදේශීය ඍජු ආයෝජන FDI කියන ඒවට ලංකාවේ කිසිම බදු අය කිරීමක් කරන්නේ නැහැ. දැන් ලෝකේ තියෙන සම්මුතියක් රටවල 130 ගණක් ඇතුළු වෙච්ච ඒ සම්මුතියට අනුව ඒ රටවල් වල නැත්තං ඒ අපි හිතමු යම්කිසි සමාගමක් ලංකාවට එනවා නම් ඒ සමාගම අයත් වන රටේ යම්කිසි විදිහක බදු සහනයක් ලබා දීලා තිනා ඔවුන්ට මේ රටවල බදු ගෙවන්න කියලා. ඒක තමයි ලෝක එකඟතාවය. ඒ කියන්නේ ඔවුන්ගේ රටවල 115 මට්ටම දක්වා බදු අඩු කරනවා. ඒ අඩු කරන හේතුව තමයි ඒ මව් සමාගම මෙහෙවිලා ආයෝජනය කරොත් එම මේ රටවල වලට බදු ගෙවන්න කියලා. ඒතකොට ලෝකේ රටවල් 9ක් තිනා මේක අනුගමනය නොකරන. ඒ රටවල් 9 එකක් තමයි ලංකාව. ඒ ලංකාව ඍජු විදේශීය ආයෝජනයක් කරනවා නම් කිසිම විදිහකින් බදු අය කිරීමක් නොකර ඒව කරන ලංකාව ඉඩ දෙන්න. දැන් මේක එක තමයි එක කතාව. මේක අඳුරු පැත්ත මොකද්ද? ඉතුරු පැත්ත. දැන් මේක තීරණය කිරීමේ බලය ලබා දෙලා තියෙන අමාත්‍යවරයාට. විශේෂ බාර අමාත්‍යවරයාට. විශේෂ බාර අමාත්‍යවරයා ඍජු විදේශීය ආයෝජන නෙමෙයි ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයින්ට නැත්නම් ලංකාවේ ඉන්න ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයින්ට මේක තමන්ගේ පෑනේ හයියෙන් තමන්ගේ අස්සනේ හයියෙන් ලබා දෙනවා. ලංකාවේ තියෙන සමාගම් විශාල ප්‍රමාණයක් එක ආයවැයෙන් ආයවැයට ආයවැයෙන් ආයවැයට කියන මෙන්න මේ ක්ෂේත්‍රයට බදු නිදාස් කරනවා. බලනකොට ඒක සමාහට රවි කරුණානායක යාළුවෝ. ඊළඟ මුදල්ලම තියෙනවා. එයා කියනවා මේ ක්ෂේත්‍රයට බදු නිදාසක් ලබා දෙනවා කියලා. එතකොට මේ කියන්නේ ටැක්ස් ගිවීම නැත්තම් බදු විරාම ලබා දීම ලංකාවේ සාමාන්‍යයෙන් ඉහළම පැලැන්තියට තමන්ගේ ව්‍යාපාර කටයුතු ඉතාම හොඳින් කරගෙන යන හැමදෙතන අවස්ථාව. එතකොට මේගොල්ලෝ බදු විරාම ලබා දෙලා තියෙනවා. එතකොට දැන් තර්කයක් ගේනවනේ. දැන් සාමාන්‍ය තර්කයක් ගේනවා රජයේ සමහර සේවාවන් වල ඒ තර්ක සම්බන්ධිත පක්ෂපාතී විපක්ෂපාතී කරුණු කෙසේ වෙතත් මම ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තර්කේ තමයි මෙතන සම්බන්ධ කරන්නේ දැන් අපි සමහර ශ්‍රේණීන් වලට ලබා දෙනවා වාහන පර්මිට් එකක් ඒතරේ මේ වාහන පර්මිට් එක සම්බන්ධ විවාදය ආවම ඒකට විරුද්ධව ගෙන ආපු එක තර්කයක් තමයි මේ වාහන පර්මිට් එක ඔවුන්ට ලැබුණාට වෛද්‍යවරයෙකුට වාහන පර්මිට් එක ලැබුණාට ඒ පර්මිට් එකට යන මුදල රජයට අහිමි වෙනවා ඒ මුදල තව කෙනෙකුට ගෙවන්න වෙනවා කියලා එතකොට වාහන පර්මිට් එකට යන මුදල තව කෙනෙකුට ගෙවන්න වෙනවනම් එතකොට මේ සමාගම් වල බදු ගෙඩි පිටින් අතෑරියහන් පස්සේ ලෝකෙ කිසිම රටක නොකරන විදිහට බදුව අහිමි කරගත්තට පස්සේ ඒ බදු කවුද ගෙවන්නේ? ඒ බදු වල ප්‍රතිලාභය කාගේ මතද මේ බදු වැටෙන්නේ? එතකොට දැන් කාටද සුබ සාධනේ තියෙන්නේ? කවුරු මතද සුබ සාධනේ ක්‍රියාත්මක කරන්නේ? ඊළඟට දැන් කෝපරේට් ටැක්ස් එක නැත්තම් සමාගම් බද්ධ කියන එක ලංකාවේ දලදේශී නිෂ්පාදිතයෙන් සමාගම් බද්ධ 1% සාමාන්‍ය 1%. ඒතොර දලදේශී නිෂ්පාදිතයෙන් සමාගම් බද්ධ 1% කියලා කියන්නේ ලෝකයේ ඒ කෝපරේට් ටැක්ස් එක නැත්තම් ඉහළම සමාගම් වලට ගන්න බද්ධ ඉතාම අඩු රටක් ලංකාව. බදු ප්‍රමාණය GDP එකට සාපේක්ෂව දලදේශී නිෂ්පාදිතේ සාපේක්ෂව අඩු ප්‍රමාණය නිසා මේගොල්ලෝ 1% තමයි ටැක්ස් ගෙවන්නේ මුළු රටේ සමස්ත සමාන 1% තමයි GDP එකෙන් දලදේශී නිෂ්පාදිතයෙන් ඔවුන්ගේ බදු බංගු ගෙවන්නේ. දැන් ලංකාවේ සාමාන්‍ය දැනට තියෙන්නේ 7% වගේ තමයි බදු එකතු වෙන්නේ. සමස්තයක් ඉදිරියට 7% කියන්නේ මේක 15%ක් කරන්න කියලා තමයි ඊපෙර දාවන් පස්සේ අර ප්‍රීට බ්‍රූවල් ආවට පස්සේ මූල්‍ය අරමුදලින් කිව්වේ මේක 15%ක් කරන්න කියලා. දැන් 7%යි. ඒතකොට 7%ෙන් 1% තමයි මේ සමාගම් ගෙවන්නේ. ඒතකොට ඒගොල්ලන්ට නිදහස දීලා කියනවා. ඊළඟට මේ රටේ කොමිස් සහ අල්ලස් සම්බන්ධයෙන් මේක සම්බන්ධව අපි දන්න ලොකු සාකච්ඡාවක් තියෙනවා. මේ රජයන් ගත්ත ණය සහ ණය වලින් කරපු ව්‍යාපෘති ව්‍යාපෘති සම්බන්ධ කරපු ඇගයි දැන් විගණකාධිපති එක අවස්ථාවක ඉදිරිපත් කරා ට්‍රිලියන 14ක මෙවැනි විදේශීය ව්‍යාපෘති ආයෝජන වලින් කරලා තියෙන ව්‍යාපෘති ඔහු ඒ සම්බන්ධ විග්‍රහණයක් කළා ඔහු අවසානයේ කිව්වා ට්‍රිලියන 4ක විතරයි මේ රටේ වත්කම් කියලා જાතියක් තියෙන භෞතිකව මොන හරි දේවල් තියෙන ට්‍රිලියන 4ක් විතරයි කියලා හරි ඒතොර ඔහුගේ ප්‍රකාශයක් තියෙනවා එහෙම ඒතර ඒකේ එකට අනුගත්තාම ට්‍රිලියන 11කින් සමාන මම ට්‍රිලියන 14 කියලා ට්‍රිලියන 11කින්
ට්‍රිලියන 4ක් විතරයි තියෙන්නේ නැත්තම් බිලියන 11000ක් බිලියන 4000ක් විතරයි තියෙන්නේ වත්කම්. ඊටු ඒවා ඔක්කොම මොකක්ද උනේ කියන එක පැහැදිලි නැහැ. ඉතින් ඒතර ඒ සම්බන්ධ කිසිම සාකච්ඡාවක් නැහැ. ඒතර ඒ සියල්ල කාට දීපු සහනද? ඒ කොමිස් කාට දීපු සහනද? කොයි පන්තියට දීපු සහනද? කොයි පැලැන්තියට ඒ සහන ලබාගෙන තියෙන්නේ? ඒතර කාටද සුබ සාධරය තියෙන්නේ? ඊළඟ විශාලම යුද වියදම. දැන් අපි මේ දින ලංකාවේ මේ ආරක්ෂක අංශ සමාජිකින් ගණන සහ අපේ යුද වියදම් සම්බන්ධ දලදේශ නිෂ්පාදක දත්ත. දැන් ලංකාවේ ආරක්ෂක අංශ සමාජිකින්, ඒ කියන්නේ ලංකාවේ පුරවැසියේ 100කට හමුදාව සහ පොලිසිය කී දෙනෙක් ඉන්නවද? 1 1.46යි. ඉන්දියාව 0.1යි. ඇමරිකා එක්සත් ජනපද 0.4යි. ඒතකොට ලංකාව මේ ආරක්ෂක අංශ සමාජිකයන් ගත්තොත් එීම ඉතාම වැඩි රටක්. එනම් ජනගහනයට සාපේක්ෂව. ඊළඟට GDP එක දලදේශ නිෂ්පාදකට සාපේක්ෂව ගත්තොත් එීම ලංකාවට ඒත් අපි චීනයටත් වඩා චීනට ආසන්න නැත්නම් ඉන්දියාවට ආසන්න මුදලක් වියදම් කරනවා ආරක්ෂක වියදම් විදිහට. දැන් අපිට දැන් යුද්ධ දින කාලේ යුද්ධය තමයි මේ මන්ත්‍රී විදිහට වැතුරුවේ. දැන් යුද්ධය ඉවරලා අපි 2009 පස්සේ දැන් අපි දශකයකටත් වඩා ඇවිල්ලා තියෙනවා. ඒකෝ තවමත් මේ රටේ යුද වියදම් පහත එලීමක් නැහැ. යුද වියදම් අඩු වීමක් නැහැ. හැම ආයවැයකම යුද වියදම් එන්නෙන් ඉන්නෙන් වැඩි වෙනවා. ඒතර මේ කුමක් සඳහා කරන වියදමක්? ඒතර මේ වියදම් මොකක්ද? ඒ නිසා දැන් අර මේ රට වැටුනේ සමෘද්ධි දීලා නැත්තම් මේ මිනිසුන්ට සහනාධාර දීලා කියන කතාව කාටද ඇත්තටම කොයි පන්තිරද සහනාධාර දීලා තියෙන්නේ කියලා බලන්න. දැන් කප්පාදු කරන්නේ මේ සහනාධාර. මේ වංචා දූෂණවත් මේ කෝපරේට් ටැක්ස් එක නොගෙවන සමාගම් වල ටැක්ස් ගහන්න කියනවත් මේ මොනවත් නැහැ. මේ සියලු බර මුල් ආරම්භක යෝජනා කරන්නේ පහලට අතාරින්න කියලා. ඊළඟදී මේ මේ බදු බදු සම්බන්ධ ප්‍රශ්නේ මේ බදු ගෙවීම සම්බන්ධ ඔබට පේනවා. දැන් මේ මහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච දත්ත ඇසුරින් අපි මේක ඉදිරිපත් කරන්නේ. ඒතර මේ තියෙන වැඩබද්දට ලියාපදිංචිච්ච සමාගම් නැත්නම් ලිපිගොනු තියෙනවා 62765ක්. ඒවෙන් වාර්තා බාර දීලා තියෙන 2020 අවුරුද්දේ 22595යි 136යි. වාර්තා බාර නොදුන්න ඉන්නවා 40170ක් රුපියලක් හරි. ගෙවර දින්නේ මේකෙන් 10 10 10602යි නැත්නම් 116.89 සමාගම් බද්ද. ඒත් එහෙමයි. බලන්න මේකෙන් රුපියලක් හරි ගෙවල තියෙන 124.8යි. එන සමාගම් වලින් සමාගම් බද්ද ගෙවල තියෙන 4.1යි. රුපියලක් හරි. වැඩ බද්ද ගෙවල තියෙන්නේ 6.1ක් නැත්නම් 7.1ක් වගේ ප්‍රමාණයක් තමයි වැඩ බද්ද ගෙවල තියෙන්නේ. එතකොට මේ බදු පැහැරීම කාටද සහන දෙලා තියෙන්නේ? කාටද මේ බදු පැහැරෙන් දීලා මේ ආණ්ඩුව උඩ බලාගෙන ඉන්නේ? කවුද ඒතර සහනාව දරන්නේ තියෙන්නේ? කවුද බදු පැහැරෙන් රැකෙන්නේ? දැන් දේශීය ආදායම් බෝර්ඩු දෙපාර්තමේන්තුවට ගෙනාව ඔය රැමිස් කියලා සිස්ටම් එකක්. ඒ රැමිස් සිස්ටම් එකේ නැත්නම් ඒ රැමිස් කියන පාවිච්චි කරන ක්‍රමවේදේ ඒකේ අර රිපෝට් ගන්න එක අරගෙන නැහැ ඒගොල්ලෝ. අපි දන්නේ නැහැ මොකද්ද ඒකේ තාක්ෂණික හේතුව කියලා. ඒ නිසා අර දැන් පාර්ලිමේන්තු තීරණ කාර්ය සභාවලත් අපි දකිනවා ඒ රිපෝට් එක ඇහුවාන් පස්සේ ඒගොල්ලෝ කියනවා ඒක දැන් හදලා නැහැ තව හදන්න කල් යනවා කියලා. සාමාන්‍යයෙන් අපි මේ සිස්ටම් එක හරියට ගත්තා නම් ඒක රිපෝට් එකක් අපිට ගන්න පුළුවන් ඉක්මනින්. බොහොම කෙටියෙන් ගන්න පුළුවන්. මොකද ඒක මේ අර කම්පියුටරයිස් කරපු සිස්ටම් එකක්. ඒතර ඇයි අපි ඒක නොගත්තේ? ඒවයි ප්‍රශ්න. එවැනි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මෙතන මේ ලංකාවේ සාමාන්‍යයෙන් අර බදු අයගිරීම සහ බදු ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. දැන් මේ ඔක්කොම තියෙද්දි තමයි කියන්නේ 18ට වඩා අඩු වැඩි අය සියලු දෙනා බදු ෆයිල් එකක් ඕපන් කරන්නේ. බදු ලිපිගොනු ආරම්භ කරන්නේ. දැන් අර අරන්තින රැමිස් සිස්ටම් එක පුළුවන් දෙයකට ධාරිතාවය තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මෙතරම් විශාල බදු ෆයිල් ප්‍රමාණයක් නඩත්තු කරන්නේ. ඒක තව ප්‍රශ්නයක්. ඉතින් මේ බදු සම්බන්ධ අපේ තත්ත්වය මෙතන තවත් එවැනි වාර්තා වෙච්ච ප්‍රවෘත්ති කීපයක්. දැන් ගිය අවුරුද්ද වෙනකොට රුපියල් බිලියන 940ක් තියෙන නොගෙවපොදු. දැන් මෙතන වෙන්නේ මොකක්ද දන්නවද? වෙන්නේ මේ සමාගම් බදු ගෙවන්න නැතු ඉන්දියාව ඊට පස්සේ බදු ගෙවන්න නැති සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. බදු වලට ඊට පස්සේ මේකට නඩු දානවා. නඩුව අවුරුදු 5 10 යදෙනවා. එතන බදු ගෙවන්න අවශ්‍ය නැහැ. හරි. ඒතොර දැන් තව එකක් තමයි සමහර අය දැන් අපි දැක්ක ධම්මික පෙර හදිස්සියේ පාර්ලිමේන්තුවේ යන උරුණාන් පස්සේ අපි දන්නේ නැහැ ඇත්තටම ගෙව්වද කියලා. අර අපි විශේෂයෙන් මතු කරපු බද්දක් තිබුණා. අර සූදු බද්දක්. එයා සූදු පොලෙන් හොයාගත්ත සල්ලි වලින් බදු ගෙවන්න නැතු ඉඳලා. මිලියන මගේ මතකයේ තියෙන මිලියන 500 ගාණක් බිලියන භාගයක්. ඕක සම්බන්ධයෙන් අපි අර ඔහු පාර්ලිමේන්තුවේ යන ආසන්න මොහොතක ඒ සම්බන්ධ විවේචනයක් ගෙනාවා. ඔහු හදිස්සියේ ඒ බදු ගෙව්වා. ගෙව්වා කියලා කිව්වා. ගෙව්වත් නැහැ. ඒක ගෙව්වට ඒත් ඔහු ඒකෙන් ඉතා විශාල ප්‍රතිලාභයක් අරන් තිනවා. ඇයි? අවුරුදු 5-30 කෙනෙක් බදු ගෙවන්න නැතු ඉන්නවනම් බිලියන ගාණ බදු ගෙවන්න නැතු ඉන්නවනම් ඒ බදු මුදල් ඔහු ආයෝජනය කරනවා. ඒතර ඒකෙනුත් විශාල ප්‍රතිලාභයක් අරන් තමයි පස්සේ හිරවෙන විදලාවක අහුවෙන වෙලාවක නඩුවෙන් කෙලවරට ගිහිල්ලා ගෙවන්නේ.
එතකොට මේ මේවට තියෙන අධිකරණ ක්‍රියාවල නැත්නම් නීතිමය ක්‍රියා මාර්ගවල පැහැදිලි සීමාවන් තියෙන තේ නිසා මේ සියල්ල ඇතුලේ දැන් මේක කාටරි කියන්න පුළුවන් මේවා රාජ්‍ය ව්‍යුහයේ ප්‍රශ්න ආයතන වල ප්‍රශ්න නිලධාරීන්ගේ ප්‍රශ්න කියලා මේක ඒ පැත්තට ඒ ගෝණියට දාන්න පුළුවන් නමුත් මේක පැහැදිලිවම මේ සමස්ත ක්‍රමය ඔද අනිත් ඒවට බදු ගහන්න පේනවනะ හොය හොය බදු ගහන්න පුළුවන් නම් නීති වෙනස් කරන්න පුළුවන් නම් පනත් ගේන්න පුළුවන් නම් පනත් ගේන්න නියමිත දිනන 80 ගානක් ඒතර ඇයි මේවට නීති ගේන්නේ නැත්තේ ඇයි මේවට නීති සම්පාදනය වෙන්නේ නැත්තේ ඒතර ඒක පිටිපස්සේ තියෙනවා පැහැදිලිවම එක පැලැන්තියක් මේ පැලැන්තියට සුබ සාධනෙ නැත්තම් අර ඒගොල්ලන්ට සහනාධාර දීමේ පිළිවෙත ඉස්සරහට පවත්වාගෙන යන්න දැන් මේ එකක්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පේන්නේ නැහැ प्रधान तरक मुलिमोहारिक विघरण उदाहरण මේ අමතිල මොකද කරේ ඒ ණය ඒ විලාවෙත් එක ඒකෙන් හොරගම් කරා ඒ කියන්නේ මිනිස්සු ස්පීතාල වල මැරෙද්දි බෙහෙත් නැතුව මැරෙද්දි මුන් හොරගම් කරා ඒතර මේ IMF එක රාලහමිලට මේක පේන්නේ නැත් ඒගොල්ලෝ ඒක දකින්නේ නැත් ඒතර මේක තමයි මේ ක්‍රමය ඒ කියන්නේ මේගොල්ලෝ මේ ප්‍රශ්නේ මූලයට අත තියන්නේ නැහැ මේක කොහෙවත් කෙලවර වලට යන්නේ නැහැ ඒගොල්ලෝ මේකට අවශ්‍ය තමන්ගේ ප්‍රතිසංස්කරණ ටික ප්‍රාග්ධන ඊළඟ අධීරට යන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න ප්‍රතිසංස්කරණට අවතින්නවා ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අපි මූණ දිලෙන ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි අත්‍තර මේ ආර්ථික ප්‍රතිපත්ති ගිනාවේ එක පාත්වංගියේ එක මෙතෙක් ඒකට නිශ්චිත න්‍යායක පසුබිම සකස් කරේ IMF එක නිසා මේක ප්‍රශ්නය විදිහට අපි තේරුම් ගත යුතු තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා මීට කලිනුත් මේ අලුත් කතාවක් නෙමෙයි රාජ්‍ය ආයතන විකිණීම කියලා කියන්නේ 1977 ඉඳලා කීප එක 1977 ඉඳලා 1994 දක්වා රාජ්‍ය ආයතන 41ක් විකුණුවා 1994 ඉඳලා 2001 දක්වා රාජ්‍ය ආයතන 39ක් විකුණුවා රුපියල් බිලියන 82ක් ඕකෙන් හොයාගත්තා දැන් අපිට හරි ගියාද ඒ විකුණුම රාජ්‍ය ආයතන වලට හරි ගියාද ඒවා කෑලි කෑලි කඩලා ඒවා විකුණගත්තක සමහර ගත්ත ආයතන හරි අද වෙනකොට රටේ තේවතු වලට මොකද වෙලා තියෙන්නේ පොහොර සංස්ථාවට මොකද දුන්නේ අර වේයම්කට නැත්තම් මිතිපිච්ච පෙහෙගම් වල ඉඩම් වලට මොකද දුන්නේ මේ ඔක්කොම ඉඩම් මංකොල්ල කෑවා මේ ගත්ත පැලන්තිය මේ ගත්ත පන්තිය සමහර විදේශී ව්‍යාපාරක මේව මංකොල්ල කෑවා මේව ඇස්පනාබිට දෙන උදාහරණ. එතකොට ඒ උදාහරණ ඇස්පනාබිට තියද්දි ඒ මූල්‍යර මුදල කැදී ඉතුරු 420ක් විකුණපන් කියලා ඉතුරු රාජ්‍ය ආයතනත් විකුණපන් කියලා ඒකේ ඒ මාවතෙන් කොහොමද උත්තරයක් හැදෙන්නේ? ඒක ඒකේ උත්තරයක් හැදෙන කාටද? ඒ නිසා මේගොල්ලෝ ඊළඟට තමයි දැන් මේ ජාත්‍යන්තර මූල්‍යර මුදලේ වට්ටෝරුවට අපි ආ යුතුද? නැත්තම් ජාත්‍යන්තර මූල්‍යර මුදල ගාව දන ගහන්න ඕනද? ඒගොල්ලෝ හරහාමද මේකට යන්න පුළුවන්? දැන් ඔබට මේක සමාන ඈතට ඉතින් හොඳින්ම පේන්න තියෙන නිසා මම මේ නිසා කියන්නම්. දැන් අපේ මේ තියෙන්නේ මේ අපේ ණයවල තියෙන ණය කාටද වෙලා තියෙන්නේ කියලා. දැන් අපි ණය වෙච්ච මිනිහත් එක්ක ණය ගැන කතා කරන්න ඕනේ. ණය වෙලා තියෙන හැත් එක්කනේ. ඒතර ණය වෙලා තියෙන කාටද? අපි දැන් බැලුවාම අපේ තියෙනවා බහුපාර්ශ්වීය ණය තියෙනවා. හරි? මේ බහුපාර්ශ්වීය ණය ගත්තොත් එහෙම ඔය ඔබට වෙන උඩින්ම තියෙනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඒ කියන්නේ අපේ ණයවලින් 140ක පංගුවක් නැත්නම් අපේ ණයවලින් 145ක පංගුවක් තියෙන්නේ වාණිජ ණය. ඒ වාණිජ ණයවලින් ප්‍රධානම කොටස තමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඒ කියන්නේ අර ලංකාවේ අපි අර ප්‍රාථමික ගණුම් කරුවකින් ගන්නවා වගේ අපි වෙන රටවල ඉන්න එවැනි ප්‍රාථමික ගණුම් කරුවකින් ගත්ත ණය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඒතර ඒකේ අගය බිලියන 12,550ක් නැත්නම් 134ක් සමස්තයක් ඉදිරියට 140. ඒතර අපේ ණයවලින් 140ක්ම මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර විදිහට ගත්ත ණය තියෙනවා. ඊළඟට බහුපාර්ශ්වී ණය. මේ සාමාන්‍ය ණය වෙන්කරන ක්‍රමයට අපි මේක වෙන් කරලා තියෙනවා. බහුපාර්ශ්වී ණය කියලා කියන්නේ ඔය ADB World Bank එක නැත්නම් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ සංවිධාන වලින් ගත්ත ණය
එතකොට වෙනවා දැන් ADB එකකින් අපි අරන් තියෙන ආසියානු සංවර්ධන බැංකුව 16.4% ප්‍රතිශතයක් වර්ල්ඩ් ලෝක බැංකුවෙන් අරන් තියෙන 11.2% ප්‍රතිශතයක් IMF එකෙන් 0.9 මේ නිශ්චිත සැප්තැම්බර් ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසෙදි පිච්ච දත්ත මේ අපි අරන් තියෙන්නේ එතකොට මේව තමයි අරන් තියෙන්නේ ඊට පස්සේ මේ ද්විපාර්ශ්වීය ණය ඒ කියන්නේ රටවල් දෙකක් අතර වෙනස් ණය එවැනි ණය තියෙනවා දැන් පැරිස් ක්ලබ් එක දැන් ওই පැරිස් ක්ලබ් එකේ ණය නෙගෝෂියේට් කරන ඒ ණය සම්බන්ධ ගණදුනු වලට තමයි ප්‍රධාන වශයෙන් IMF එක මැදිහත් වෙලා තියෙන මැදිහත් වෙන්න පුළුවන්කම තියෙන ඒ IMF එකේ වැඩි අධිකාරිතය තියෙන එතන. ඒතර ඒ ණය කොච්චරක් තියෙන්නේ? ද්විපාර්ශ්වීය ණය වලින් පැරිස් ක්ලබ් එකේ ණය 11.6. හරි. ඒ පැරිස් ක්ලබ් එකේ අරතේ තියෙන ණය තමයි ඉන්න ණය තමයි ජපානය, ප්‍රංශය, කොරියාව සහ වෙනත් තවත් රටවල්. ඒතර ඒවයි පංගුව අපිට පේනවා ජපානයේ 11.6 පැරිස් ක්ලබ් එකේ 11.6 ඔක්කොම ජපානය ඒ අතර ඉන්නවා 16.6යි. ප්‍රංශය ඉන්නව 1.1 ඉතින් මේම තියෙනවා ඒතර ඒ මේ සමස්ත ප්‍රතිශතය ගත්තාම පස්සේ ද්විපාර්ශ්වීය ණය වලින් 11.6ක් තමයි මේ පැරිස් ක්ලබ් එකටයි තියෙන්නේ ඒතර පැරිස් ක්ලබ් එකෙන් පිට තියෙන ණය චීනය ගත්තොත් එහෙම චීනයේ සමස්ත ණය 12.8යි ඉන්දියාව 14.4යි ඒතර මේ ණය ව්‍යුහය දිහා බලුවම අපිට පේනවා මේ කියන තරම් අධිකාරීත්වයක් අපේ රටේ ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල් අරමුදලට නැහැ හරි එතකොට ඒ ඒ අධිකාරීත්වයේ ස්වરૂපයට අනුව ජාත්‍යන්තර මූල්‍ය රමුදලත් එක්ක ගනුදුරු කළ යුතු තිබුණු පදනමක් තියෙනවා. ඒ පදනම නොසලකා හැරලා තමයි ජාත්‍යන්තර මූල්‍ය රමුදල තමයි එකම විසඳුම මේකට තියෙන එකම වටෝරුව කියලා ආණ්ඩුව මේ මුළු මනින්ම මේ ක්‍රියාවලියකට ගහලා තියෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය රමුදල මේ මොන සාකච්ඡා කරත් අද වෙනකොට චීනයේ පැහැදිලිව තවමත් කියනවා. අපි දන්න ඉස්සරහට වෙනස් වෙයිද කියලා චීනයේ පැහැදිලිව කියනවත් ඒගොල්ලෝගේ ණය කප්පාදු කරන්නේ නැහැ කියලා. දැන් රජය ඉල්ලන්නේ 130 ගානක ණය කප්පාදුව. රජය ඉල්ලන්නේ चीन प्रश्न एक रटक जातंत्र मूल्य मुद्दे आवत्तेम नय कपाला मे समीकरण इतना हम रटक नयाच कर එනිසා චීනයේ මේ සම්බන්ධ ගැටලුවක ඉන්නවා. චීනයේ පැත්තෙන් චීනයේ කොටුන කර තර්කය තමයි මේක චීනයේ කොටු කරන්නේන තර්කයක් කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ සම්බන්ධ තවමත් ඉන්න ස්ථාවර තමයි ණය වෙනුවට ණය දෙන්නම්, ණය වෙනුවට කල් දෙන්නම්. හැබැයි ණය කප්පාදු කරන්නේ නැහැ කියන්නේ. ඒතකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය රමුදලත් එක්ක ගියාට මේ ණය ජාත්‍යන්තර ණය අහෝසි කිරීම නැත්නම් ණය කප්පාදු සම්බන්ධයෙන් ප්‍රශ්නෙක තවමත් ලංකාවේ ඉන්නවා. තවමත් මේ සාකච්ඡා කල්යමෙන් තියෙනවා. ඒවා ඒ කියපු කාලවලට වෙලා නැහැ. ඒතුරු ඔක්කොම ප්‍රතිසංස්කරණ කරා මේ ණය ප්‍රතිඋගත කරන කිරීම සඳහා. නමුත් තවමත් ඒක කරන්න අසමත් වෙලා තියෙනවා. ඊළඟ මේ තියෙන පිළිකුල් සහගත ණය. නැත්තම් අර ODS debt කියලා සාකච්ඡාවක් තියෙන ලෝකේ. ඉතින් මේක අපිට කැඳවන දිවිච්ච සාකච්ඡාව. 2023 ගිය අවුරුද්දේ ජනවාරි මාසේ මතක හැටියට ජනවාරි 8 වෙනිදා වගේ निवेदन निकुत कर लोके इन विशिष्टम आर्थिक विद्याज्ञो सह आर्थिक विशेषज्ञो सह स लोके इन विविध विषय प्रवीण एकसी असू देखे अस्तरी निकुत कर निवेदन लंकाव संबंध ए निवेदन उन लंकावड़ क्यूवे मेन मे कारणे गण लंकावे नाय प्रश्न सहकच्चा मुकदमे पिलकुल सहगत नाय एक हेतु लंकाव नयरती लोके नय संबंध तीन एक मूलधर्म्यक्तमी नय गण के नाड़ विरक्ष मे नय दिन के नाड़ वगीम तीन ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් බැංකුවකින් ණය ගන්න කිව්වොත්ම අපි ලේසි ණය ගන්න. ඒකට හේතුව ණය දෙන කෙනත් වගකීමක් ගන්නවා Taman දෙන ණය නිසා. දැන් මෙතන තියෙනවා වර්ග දෙකක්. එකක් සමහර රටවල් ණය දීලා තියෙනවා කිසිම ආකාරයක ව්‍යාපෘති සහ මේ මොකද්ද සංවර්ධන මාවත මේක ගෙවන්නේ කොහොමද කියලා සැලකීමකින් තොරව. සජ්ජ ISB ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර දීලා තියෙනවා ලංකාවේ. ඒ දීපු ණයවල පොලි ප්‍රතිශත ඉතාම ඉහළයි. දැන් 8-10 පොලියට තමයි අපි ණය අරන් තියෙන්නේ. සහ සමහර ණයවල අපි කලින් ගත්ත ණයවල දැනටමත් උන්ට ප්‍රතිලාභ ගොඩක් ගෙවලා ඉවරයි. ඒතර මෙවැනි තර්ක තියෙනවා. මෙවැනි පසුබිම් තියෙනවා සහ මේ සම්බන්ධ මේ තර්කේ පාවිච්චි කරන රටක් විදිහට නිකරගුවාව මේක පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ගේ දේශීය ණය ප්‍රතිඋගතකරණය කරන්න ආහන් පස්සේ ඔවුන් කිව්වා මේ ගත්ත ණය අපි ගත්තට අපි මේ ගත්තේ මේව රටේ ජනතාව වෙනුවෙන් පාවිච්චි කළ නැහැ. ඒ නිසා මේ ණය අපිට ගෙවන්න බෑ කියලා. ඔවුන් ගියා එවැනි ණය පෝහාරික විගණනයකට ගියා. ගිහිල්ලා ඔවුන් මේ සම්බන්ධ තර්කයක් ගොඩනගා ඔවුන් ණය ප්‍රමාණය අඩු කරගත්තේ හරහා. එතකොට ලංකාව මේ කිසිම දෙයක් නැතුව කවුරු හරි අප්පල ගත්ත ණය ටිකකට ඒ අප්පලගේ පුතුන්ගේ ගිණුම් වල දාලා තියෙන සල්ලි වලට ඒගොල්ලේ රට සල්ලි පිටරට යවලා හේ කරන බිස්නස් වලට
දැන් ලංකාවේ මිනිස්සු දන ගහගෙන ණය ගෙවන ලංකාවේ මුළු සමාජයකට බල කරලා තිනවා උඹලා දැන් බදු ගෙවපල ණය ගෙවපල දැන් මොකද ආණ්ඩුවක් ණය ගන්නවා කියන රතිඤ්ඤ දාන්න හේතුවක් නෙමෙයි ඊළඟ අවුරුද්දේ බදු වැඩිනවා කියන දැන් ඔබ ඉදිරියට උනත් මොකද දැන් මේ රතිඤ්ඤ රැල්ල ආයෙ එන්න පුළුවන් ආයෙ ණය ගන්න පුළුවන් වෙච්ච ගම මේ මේ පීල්ල ගිහිල්ලා ආයෙ ණය ගන්න තැනට රට කරකව ගන්නවා එතකොට ඔය 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 කතාවට ආයෙ එනවා ආවට පස්සේ කට්ටි රතිඤ්ඤ දායි මකේ රතිඤ්ඤ මේ දාන්න ඕනේ නේද දාගන්න ඕනේ මේ මේ පාරට මේ දාගන්න ඕනේ රතිඤ්ඤ පත්තු කළ දාගන්න ඕනේ කොහෙටද දාගන්න ඕනේ ඉතින් ඒ නිසා මේ රතිඤ්ඤ දාන ප්‍රශ්නය නෙමෙයි මේක පැහැදිලිවම රටක් ණය ගන්නවා කියන්නේ බදු මුදල් වැඩි වීම බදු ඉහළ යාම දැන් මේ ගත්ත ඒ අශුද්ධ ණය නැත්තම් පිළිකුල් සහගත ණය මේ සම්බන්ධ කිසිම විග්‍රහණයක් නැහැ එතකොට මේ මූල්‍ය අරමුදල මේ කිසිවක් කතා කරන්නේ නැහැ මේගොල්ලෝ මේ එකම විසඳුම කියලා පෙන්නන පහරේ මේව කතා කරන්නේ මේ ඔක්කොම වහල යන්නේ ඊළඟ මේ තියෙන ලංකාවේ විනිමය විදේශ විනිමය වංචා කිරීම දැන් මේක දිගින් දිගටම අපිත් සාකච්ඡා කරපු ප්‍රශ්නයක් විශේෂයෙන් ওই ධනුෂ සහෝදරයා මතු කරපු කාරණයක් මේක එතකොට ඒකේ මේ ඔය ග්ලෝබල් ඉකනොමික් ඉන්ටග්‍රිටි කියන ආයත වාර්තාව වුණු වාර්තාව නිකුත් කරලා ලංකාවේ සහ ලෝකේ රටවල් කෙරිච්ච මේ ඩොලර් රටෙන් එළියට රැගෙන යාම සම්බන්ධ කාරණේ. ඒක උදාහරණයකින් කිව්වොත් එහෙම මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි අපි උදාහරණයක් හිතමු මේ භාණ්ඩය අපි ආනයනය කරනවා කියලා ජපානයේ. දර මේකේ වටිනාකම රුපියල් 100යි. අපි රුපියල් ලින් සාකච්ඡා කරමු අපි පහසු වෙන්න. රුපියල් 100යි. ඒතර මේක රුපියල් 100ක භාණ්ඩයක් ආනයනය කරනවා. එතකොට මේක ජපානයේ 100යි දැන් අපි මට මේ හිඳලා 100ක මේක ආනයනය කරන්න ඕන. නමුත් මම මේකේ මිල විදියට මෙහි මේක සඳහන් කරද්දී නැත්නම් මේක අපි ඉන්වොයිස් එක හදද්දී මම මේක මිල සඳහන් කරනවා රුපියල් 130යි කියලා. 130ක් මම මෙහෙන් යවනවා. ලංකාවෙන් යවනවා 130ක්. යවුවට පස්සේ මේ අදාළ සමාගමට එහෙදි ඒ ගිණුමට බැර වෙන්නේ රුපියල් 100ම බැර වෙනවා. ඉතුරු 30 මගේ වෙනත් ගිණුමකට ඒ රටේ තියෙන තවත් ගිණුමකට බැර වෙනවා. එතකොට මේ ක්‍රමයට රටෙන් එළියට ආනයනයේ හරහා මුදල් ලදිනවා. මේක තමයි එක 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 පාරක්. දෙවෙනි පාර අපනයනයි. අපනයනයි දිකරන අපි හිතමු මේකේ වටිනාකම රුපියල් 100යි. මේක අපි අපනයනය කරනවා. එතකොට අපනයනය කරද්දී අපනයනය කිරීමේදී මේක මම අන්ඩර් ඉන්වොයිස් කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන රුපියල් 100ක වටිනාකම වෙනුවට මම සටහන් කරනවා මේකේ වටිනාකම රුපියල් 70යි. එතකොට 70ක දෙයක් ඇව්වම මම නැවත ලංකාවට ගෙන්නන්න ඕන 70යි. දැන් ඒකෙත් වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් ඇඟලුම් කර්මාන්තේ 100ට වෙනස්කම් තියෙනවා. දැන් තේ කර්මාන්තේ ගත්තොත් 90ක් ඒ ආදායමෙන් ගෙන්නන්න ඕන. උන්න 10ක් තියාගන්න පුළුවන් එළිය. එහෙනම් අපේ තේ අපනායන ආදායම සම්පූර්ණ රට ඇතුළේ ගෙන්න අවශ්‍ය නැහැ සමාගම. 90යි ගෙන්න පුළුවන්. ගෙන්න ඕනේ. 10ක් තියාගන්න පුළුවන්. දැන් ටෙක්ස්ටයිල් එකේ ගත්තොත් එහෙම 50ක් ගෙන්න ඕන 50ක් විතර එළිය තියන්න පුළුවන්. ඒකට හේතුව ඒගොල්ලෝ කියන තරකේ තමයි අපි ලංකාවට ගෙනලා රුපියල් කරලා ආපහු රෙදි ආනයනය කරන්න අපි නැවත වෙන මේ මුදල් ඒකකට මාරු කරොත් එහෙම අපිට වෙන අතරමැද හානිය වැඩි. ඒ නිසා අපිට කෙලින්ම ඉඩ දෙන්න අදාළ රටට ඩොලර් විදිහට මෙවන්න. ඒතර අපිට වාසි. ඒක තමයි තර්කය. ඒතර ඒ නිසා ඔය ටෙක්ස්ටයිල් වගේ පැතිවල නැත්තම් ඇඟලුම් කර්මාන්ත වගේ පැතිවල 150ක් තමයි මේක ගැප් එක තියෙන්නේ. එතකොට මෙතන සිද්ධ වෙන දේ මොකද්ද? රුපියල් 100ක අපනයනයක් අපි කරනවා. හැබැයි රට ඇතුළට එන්නේ 170යි. මොකද මම මේකේ 70 තමයි ලකුණු කරේ. 70ක දෙයක් යනවා කියලා කිව්වේ. ඉතුරු 30 වෙනත් ගිණුමකට තියෙන අපේ ගිණුමකට ඒක ඒ සමාගයෙන් මාරු. ඒතර මේක කරන්න බෑ සාමාන්‍ය පුංචි අයට. පුංචි ව්‍යාපාරිකින්ට කරන්න බෑ මේක ටිකක් අමාරුයි. මේක කරන්නේ විශාලම සමාගම්. මේ රටේ තියෙන ප්‍රධාන ආනයන අපනයන සමාගම් තමයි මේ සෙල්ලම කරන්නේ. මේ සෙල්ලම කොච්චරද? කොච්චර බරපතලද? මේ වාර්තාවට අනුව මේ වාර්තා 2017 දක්වා අපිට සංඛ්‍යා දත්ත සපයනවා. 2009 දී ඩොලර් බිලියන 2650 2010 දී ඩොලර් බිලියන 3464 2011 දී ඩොලර් බිලියන 4368 4398 මේ විදිහට හැම අවුරුද්දකම ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් රටෙන් මේ විදිහට මේ සමාගම් ටික එළියට ඇදලා තියෙනවා ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් එතකොට දැන් මේ සමාගම් ඊට පස්සේ මේක සම්බන්ධ හෙලිදරව් වීම ආන් පස්සේ විජේදාස රාජපක්ෂ අපි දැක්කා පාර්ලිමේන්තුවේ කියනවා මේ වාර්තාවට නෝ ඩොලර් බිලියන 40ක් තමයි මේ අවුරුදු 10 ඇතුළත ඇදලා තියෙන්නේ. ඔහු කිව්වා ඊට පස්සේ අවුරුදු දෙකක් එකතු කරලා ඩොලර් බිලියන 53ක් මේ විදිහට රටෙන් එළියට ගෙනිහිල්ලා කියලා. මේක පැහැදිලිවම ලංකාවේ රේගු දෙපාර්තමේන්තුවයි මහ බැංකුවයි බැංකුයි අවබෝධයක් නැතුව මේක කරන්න බෑ. මහ බැංකුවයි බැංකුයි රේගු දෙපාර්තමේන්තුවයි මේවා සම්බන්ධව උට අවශ්‍ය නම් ගවේෂණය කරන්න පුළුවන් මේක අවශ්‍ය නම්
සීර 100ක් නොවුනත් සැලකීතු ප්‍රමාණයට නවත්තන්න පුළුවන්. දැන් මේක නවත්තන්න ලංකාවේ නීතියක් ගෙනාවද? මේක නවත්තන්න යම් ලංකාවේ දැන් කෙරිච්චේ වනේ දැනුත් කරන එක නවත්තන්න මැදිහත් වීමක් කරා. දැනුත් අපි දන්නවද අපේ රටේ සමස්ත තේ අපනයනේ ආදායම අපිට ලැබෙනවද කියලා? අපි දන්නවද අපේ රටේ ඇඟලුම් කර්මාන්තයේ සමස්ත අපනයන ආදායම අපිට ලැබෙනවද කියලා? රට හදමු කියලා ඉවරලා අපනයනේ වැඩි කරලා තීරමක් තියෙනවා. ඇත්තටම කවුද මේකට කරගහලා තියෙන්නේ? කරගහලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 6ක සංචා මේ විදේශීය ශ්‍රමිකයෝ ලංකාවට මුදල් දෙවල තියෙනවා. ඉතින් මේ මිනිස්සු තමයි මේ ආර්ථිකය කරගහන්නේ. දැන් 77 ඉඳලා ලංකාවට ඍජු විදේශීය ආයෝජන ගේනවා කිව්වට 77 ඉඳලා අවුරුදු 3යි තියෙන්නේ ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය ආයෝජන ගෙනාව. ඇත්තටම 77 ඉඳලා මේ රටෙන් එළියට ගිය ගෘහ සේවිකාවෝ ඊට වඩා සල්ලි ඉවල තියෙනවා. අවුරුද්දකට බිලියන 7ක් වුණේ වඩම. ඔවුන් එවල තියෙනවා. මේ ගිය අවුරුද්ද බිලියන 6ක් එවල තියෙනවා. එතකොට කවු ඒ කියන්නේ ඔවුන් බිලියන 6ක් එවද්දි මේගොල්ලෝගේ මේ මහ ලොකු ආර්ථික ලයින් එක කියන ඒ සඳහා බදු අඩු කරලා ඒ සඳහා නටන නාටකම් ඔක්කොම නටලා රැස්වීම හැම චන්ද රැස්වීමම රට හදන්නේ මෙහෙමයි කියලා කියලා සිංගප්පූරුවක් කරනවා කියලා ඒ ඔක්කොම කියලා හැම අවුරුද්දකම ඒගොල්ලෝ ගෙනල්ලා තින්නේ ඩොලර් බිලියන ක ආයෝජන. ඉතින් ඒ ආයෝජන නිසා නැත්තම් ඒවෙන් කර්මාන්තයක් ආරම්භ වෙන නිසා ඒකේ යම් වෙනස්කමක් තියෙනවා ආර්ථික විද්‍යාවේ. නමුත් ඉලක්කම් වලින් ගත්තොත් එහෙම ඩොලර් බිලියන එකට වඩා අඩු ඉලක්කමක් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒතොර කවුද මේ ආදායම උපද්දවන්නේ? ඒ නිසා මේ වංචාව නවත්තන්න මොකද්ද ගත්ත පියවර? මේක විතරක් නෙවෙයි ඔබ දන්නවා. අපිත් මේක අපි දිගින් දිගට මේක මතු කරපු කාරණයක්. ලංකාවේ විදේශ විනිමය වංචා පනත 1954 ගණන් පනතක් තිබුණා. ඒ පනත තමයි ලංකාවේ දිගටම බලපෑවුවේ. ඒ පනතට අනුව විදේශ විනිමය වංචාව. ඒ කියන්නේ කවුරු හරි රටෙන් මුදල් රජයට නොදන්වා විදේශීයකට රටේ මුදල් ගෙනියනවා නම් බැංකුවලට නොදන්නා නිල නෝන ක්‍රමවලට රටේ මුදල් එළියට අදිනවා නම් ඒ මුදල් අපි කියනවා මුදල් විසුද්ධිකරණයට අයිති වෙනවා කියලා. නැත්නම් ඒක විදේශ විනිමය වංචාවක් කියලා. ඒතර මේ විදේශ විනිමය වංචාවක් කරාම මුදල් විසුද්ධිකරණයට වුණාම ඒකට ක්‍රියාත්මක කරපු නීතියට අනුව ඒක අපරාධ වරදක්. අපරාධ වරදක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා පොදු දේපළ වරද කියලා කියන අපරාධ වරද. ඒ නිසා අර ටක් ගාලා අත්තටම දාන්නේ මාස ගණන් වලට දාන්නේ උද්ඝෝෂණ වලදී. ඒතර උද්ඝෝෂණ වල මිනි පෙට්ටියක් කාඩ්බෝඩ් මිනි පෙට්ටියක් පිච්චුවාම මිනිස්සු මාස 3ක් හිරිය දාන්න පුළුවන් ඒක පාවිච්චි කරලා ඒ නීති පාවිච්චි කරලා. හැබැයි මේගොල්ලෝ මොකද කරේ? ඒ අපරාධ මේ වරද කියන තත්ත්වයේ ඉඳලා 2017 රනිල් වික්‍රමසිංහ මේ නීතිය වෙනස් කරා සිවිල් වරදක් දක්වා. දැන් රටේ විදේශ විනිමය වංචා නැත්තම් විනිමය වංචා කියන එක සැලකන්නේ සිවිල් වරදක් විදියට. හරි. එතකොට මේ සිවිල් වරදකට කියන්නේ සාමාන්‍ය අපි රත වාහන ඒ වගේ වැරදි සැලකන්නේ සිවිල් වරදි විදියට. එතකොට සිවිල් වරදකට ඒ මට්ටමේ දඬුවම් නැහැ. දඬුවම් ලිහිල් කරා. සහ ඒක කරන වෙලාවේ 33 දෙනෙක් හිටියා. ඒ පනත යටතේ වරදකරුව වෙන්න නියමිත වෙලා. ඔවුන්නේ 33 දෙනෙක් පනත ඇතුළ ගියා. ওই 33 දෙනාව නිදහස් කරන්න. ඒ 33 දෙනා ඇතුළ හිටියා රවි කරුණානායක. ඒ 33 දෙනා ඇතුළ හිටියා ඩාමල්ගේ යාළු. ඩාමල් රාජපක්ෂගේ යාළු. එතකොට මේක තමයි මේ රටේ ඉතිහාස වෙලා තියෙන. දැන් එතකොට ඒ නීති සංශෝධනය කරන්න කියලා මුල් ආර මුදල කිව්වද? ඒ නීති සංශෝධනය දැන් අපි ඊපර දැක්ක ලොකු ප්‍රවෘත්තියක් කරනවා පුවත්පත්වල ලංකාවේ බදු පැහැර හැරීම අපරාධමය වරදක් ලෙස ගේන නීති කියනවා කියලා. මේක ගේන්න කලින් ඉස්සෙල්ලා මේක ගේන්න ඕන. හරි. ඒතොර ඒ එවැනි නීති සංශෝධනය වෙලා නැහැ. ඊළඟට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාවතෙන් අපනයන ආදායම වැඩි වුණාද? වැඩි වෙලා තියෙනවද? දැන් ගිය අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් විතර. සාමාන්‍ය අපේ 12ක් තියෙනවා. අපනයන ආදායම වැඩි වෙලා නැහැ. ඇත්තටම අපේ අපනයන ආදායම හැකිලෙනවා. ඇයි? පොලී ප්‍රතිශත ඉහළට ගෙනහිල්ලා මේ තියෙන විදුලි බිල ඔක්කොම වියහිදම් වැඩි වුණාන් පස්සේ ලංකාවේ තියෙන සමහර සමාගම් දැන්ටමත් අපි දන්නවා බංග්ලාදේශ වලට ගිහිලා තිනවා. ලංකාවේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණ බංග්ලාදේශයට ගියා. බංග්ලාදේශ වලට ගියා. ඒක සාමාන්‍ය දැන් බංග්ලාදේශයේ දැන් තියෙන ඒ ඉන්ඩස්ට්‍රි එක ඩොලර් බිලියන 20ක විතර එකක්. ලංකාවේ ඩොලර් බිලියන 4ක තමයි තියෙන්නේ මේ ඇඟලුම් ක්ෂේත්‍රේ. ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ඇකිලුණා. කියන්නේ එක දිගින් දිගටම ඇකිලීමක් නැද්ද කියලා. නමුත් ඇකිලීමට ලක් වුණා. ඒතර මේ අපනයන ආදායම වැඩි කරන සැලැස්මක් නැත්නම් අපනයන ආදායම වැඩි කිරීම ප්‍රවේශයක් මේ ඉන්න අයටත් නැහැ. මේ කියන මහා ලොකු අනර්ග ආර්ථික සැලැස්ම නැත්නම් මේ IMF එකේ ආර්ථික න්‍යායෙත් නැහැ. ඊළඟට දැන් කියන්නේ ණය මේ ණය නොගෙවීම සහ ආනයන සීමා කිරීම. දැන් සමහරු හිතනවා මේ සමහරු කටිනුත් කියනවා අපි දැකලා තිනවා මේ ටිකක් ප්‍රශ්න විසඳුවා රණිල් කියලා. මේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි මේ තියෙන්නේ. මේක ඇවිල්ලා මේ કૃතිම தত্ত্বයක්. දැන් අපි ණය ගෙවන්නේ නැහැ. 2022 අප්‍රේල් මාසෙ ඉඳලා ණය ගෙවීමත් පුංචි පුංචි දේවල් ගෙවපු ඒවා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ගෙවන්න නිහිමිත දීච්ච ලොකු ණය ගෙවන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් 2022 අපිට ගෙවන්න තිබුණා ඩොලර් බිලියන 5.5. 2024 ගෙවන්න තිබ්බ ඩොලර් බිලියන 6ක් එදා විදිහට.
प्रटावटन इट पास आप डोलर बीन हता गिवानी मे विधि विशाल नय पंगु अपने गिवानी इतना अभी दान तेल बेर डोलर मिलियन पण हाक्ट अः अरे मुहद वरायगा अरे पहुगे काल इतने अभी आर्थिक वेटना डोलर बिलियन हाक्ट मिलियन हाद हाक गिवान बे आप इतने मेघ तम बीच तत्व ए तत्व इंद्र दिदास बीस देखे मे आवृद्धि अप्रेल उल्टा देखा पेनवा आवृद्ध देखा अभी नायक वे ಅವರದು ದೆಗಾ ತಿಸ್ಸೆ ಅಪಿ ಆನಯನ ಸೀಮಾಗಲದಿನ ಕೋಟಿಮ್ಮ ಲಂಕಾವಟ ವಾಹನ ಗೆನ್ನನ್ನ ಇದಾ ಅವಸಾನ ಅವರದ ಗಣನೆ ಕರುತ್ತೇಮ ಡಾಲರ್ ಮಿಲಿಯನ 900ಕ್ಕೆ ಗಿಹಿಲ್ಲಾ ತಿನು ಯಾಕೆ ಡಾಲರ್ ಬಿಲಿಯನ್ಕ್ಕೆ ಗಿಹಿಲ್ಲಾ ತಿನು ವಾಹನ ಆನಯನೆ ಸದಾ ಪಮನ ವಾಹನ ಆನಯನೆ ತವಮಕ್ ಸಂಪೂರ್ಣವತ್ತಲ ತಿನು 2000ಸಿಸ್ಸೆ ಇಂದರ ಎಸೋಡ ದೆಮ್ ಮೇ ಒಕ್ಕೊಮ ಕೆಲಿ ಕರಾಡ ಪಸ್ಸೆ ದೆಮ್ ಮೇ ಆರ್ಥಿಕೆ ಮೆಹಮ ತಿನಕೊಟ ರೂಪಿಯಲ ಮಂದ ಏಕ ಮೇ ಏಗಳೊಂಗೆ ನ್ಯಾಯಾಚಾರ ನಡೆಯಕ್ಕೆ ಕಿನಿಕಿನ ಯಾಗೆ ವೆಡೆ ಹಮದಾಮ ಸಮಾಜ ಮಾಧ್ಯ ದಾನು ಅದ ರೂಪಿಯಲ ನಗ್ಗ ಅದ ರೂಪಿಯಲ ನಗ್ಗ ಗಿಲ್ಲಾ प्रश्न समर्दन महाबैंक गिमासे डोल मिलियन हारसी हटक डोल मिलियन तुमसी हत्या मिलेगी महाबैंक एम नोड़ रुपये मीट वा अति प्रमाण रुपये देशीय अनूढ़ एव करोड़ता मे कृत्रिम तत्व एलियट अन्न सिद्धन पलविणी मोहते अनिवार्य आर्थिक नवत इधाट वेटे नम आर्थिक अभी यथार्थ में अत्र ईएमएफ मे रौ मे गिनी गिनीतेंट इतने नवत अभी मे आर्थिक ईएमएफ गमने सब रस बल पुड़वा मेन मे नवत नायगनी मे मेरेन्गे मिनीहव स्पितागन आपौ रसावट के मट मेरेन्गे आर्थिक नवत नायगन मट्टमट सकस्कर गणी मे बेहद कौशिकमा जातंत्र मूल गणिया अभी मे ईएमएफ नोड़ मावता तीन तंग ईएमएफ नोड़ मावता संबंध कति का तीन ओ मे मे संबंध अभी तव मे साकच्चा पुलकर विशेष पक्ष बलापुरो बोले मे कहानी हेमो महानवाणी तंग ईएमएफ ने तो उत्तर तीन गेल एनिसा ईएमएफ नोड़ मावता संबंध देशपालन विस्म नत्ता आर्थिक विस्म पुलवशंगद्रिपत्कर अभी पक्षेद्री काले बलापुरो अभी प्रतिपत्मे संघादि अपे दायक सपे नो नम तो दनट रिगं विविध सागच्चाल मतलब कर्मोपी तुरगत्म दनटम अभी अनिवार्य दिखा नायविराम गण सिद्ध मनोहर करण आईलंग बटे तव वृद्ध गीत नायकवन पटं कस्तुत्म आयर पर्ण तंटे वटन पिलिकूल सहगत नायक मे बेहरवेन अभी सिद्धवेन एक सदा अभी सागच्चा गति तीन नायक अपादुक पिलिकूल सहगत नायक अपादुक इत बस ओ इनवोसी अंडे इनवोसी वलाको एक सदा नीति के अम्मेकने मे तीन व्यूह अतुले गुड़दे आर्थिक कोहमद हादन लुक सागच्चा वत्न विनम तीन नम निश्चित मे रामूट पटुला कर्म गेम एक अभी वलाको इलाट अपना मिहल दमागणी में सलस्म कपिट अवश्य जैसे विनिमय नीति धरी मे मेवा प्रवेश मूलर मुद्दे वट्टूर आट अट अभी तुम कंपनी ने अभी इलाट अवतीर्ण इंदिया बलहत्कार बलहत्कार वचने इंदिया मदीहत्म इंदिया आर्थिक देशपालन मदीहत्म एक ऐ मेक बलहत्कार मे सागच्च अवसा उन्नगा इंदिया मुन मेदिहत्न क्षेत्र एकात्म आर्थिक इलाट सांस्कृति देशपालन सह आरक्षक मे प्रति गणना इंदिया मेदिहत्न मे तनि आर्थिक मेदिहत्म नमेमी कोहेरी रटकिंग आयोजक मेह गार्मेंट फैक्ट्री दान नमेमी नेता कोहेर रटक आयोजक मेह मरुटिकार हदन पटंगन मे मे अहमे सह हेमेको निमेमेवे नेता विद्रु बलागार दान कौर निमे मे मदिहत्म पुल मदिहत्म एन सह मे अमूल्य घट किरी हर वे ये पटु सिद्धिया मे मेवे हेम सीन मेतर तीन किरीगुवी हेमेकुत्तीनवा मे प्रश्न इटवड़ा गुड़ पुल इटवड़ गुड़क लोक एन सह ये प्रश्न दवंत गमन प्रश्न पुल भाव सहित प्रश्न अवतीर्ण विंडो मेतन इंदिया संबंध में पुरोकथन सह इंदिया आर्थिक वर्धन दलदेश निष्पाति विधि इंदिया दलदेश निष्पाति वैडीन विधि तमाम संधान कर दिग्दाश्रम से अनुमति
डॉलर बिलियन 321 का दिदा है दी आरसी हटा तक दिदास दहाई दिदास साइसी हत्ते भाग दिदास इससे दिदास साइसी हत्ते का दें मगे मतलब कितने लोगे हाथर भी नहीं हो पसुनी आर्थिक इंडिया वर दिदास ती हेनोड में कहा दिदास तुम सी ना दें सामान्य पदु पुरोग का तने अति ना चीने में दशक के तुलते अमेरिकन आर्थिक के पहुंचर ना इंडिया वर दिदास पना हटा बिना कोटे लोगे देवनी आर्थिक के बहुत पत्ते नो की समारोह में दिदास अनुरूप लोगे पालनी आर्थिक के बहुत इंडिया पत्ते नो की मैं काफी दाने के नमा मैं कथा करें बोध में ගොඩක් කය මේ සාකච්ඡාව ගන්න හදන්නේ මෙන්න මේක ඇතුලේ තියලා තමයි මේක ගන්න හදන්නේ. ඒ කියන්නේ ඉන්දියාව ලොකු වෙනවා ලොකු වෙන නිසා අපි බය වෙන්න ඕනේ. ඉන්දියාව ලොකු වෙනවා ලොකු වෙන එකකින් වාසියක් ගන්න ඕනේ. මේක තමයි මේ මේකට පසුබිම හදන අයගේ තර්කය. දැන් සමහරු කියනවා මගේ මතකෙට ප්‍රාන්ත පහක් තියෙනවා ඉන්දියාවේ පල්ලෙහා තියෙන ප්‍රාන්ත පහේ විතරක් ආදායම ට්‍රිලියන එකක්. ඒ කියන්නේ බිලියන 1000ක් ඩොලර් බිලියන 1000ක් අපිට ඒ 1000ට මෙහෙන් ගහන්න තියෙන්නේ ලයින් එක. මෙහෙන් දාන දින පාර ඉන්දියාවට පාර ගැහුවනම් අපි නිකන් ගොඩ යනවා. දැන් මේක නිකන් කියන්නේ එහෙ නිකන් අර මේ මේ මා ගස්වල ඩොලර් හැදිලා තියෙනවා ඩොලර් තියෙනවා නිකන් කඩන් එන්න. මෙහෙන් පාර දැම්මාන් පස්සේ එහෙ ඩොලර් කඩන්න පුළුවන් වගේ තමයි මේගොල්ලෝ කියන්නේ. නමුත් මේ තමයි මේ ආර්ථික වර්ධනේ මෙන්න බලන්න ඉන්දියාවේ ජනතාවගේ තත්ත්වය. මේ තියෙන ජනතාවගේ තත්ත්වය. දැන් මේක මේ තියෙන එක එක ප්‍රාන්තවල කොහොමද මේ ඒක පුද්ගල ආදායම කියලා. දැන් ඔබට ඔය අර කොළපාට කලාපිකෙන් ටිකක් වැඩි ආදායම රතු පාට නැත්තම් තැඹිලි පාට පැත්තට යනකොට ගොඩක් අඩු ආදායම් තියෙන්නේ. දැන් මේකේ ආදායම් තියෙන්නේ වැඩිම තියෙන්නේ 4386 ටිකක් ඔය තද කොළපාට තියෙන තැන් අඩුම තියෙන්නේ 3668 දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම අන්ද්‍රා බිලියන 2600 සමන් ඩොලර් 2602 ඊට පස්සේ කර්ණාටක වල ඩොලර් 3589 ඊට පස්සේ මහාරාෂ්ට්‍ර 2909 ඔය තීන අර විවිධ ප්‍රාන්ත මම කියන්නේ තමිල්නාඩු 3258 පල්ලෙහා එතකොට දැන් බලන්න ලංකාවේ ඒක පුද්ගල ආදායම කොහොමද තියෙන්නේ කියලා. ඔය දින ඉන්දියාවේ ලංකාව සංසන්දනාත්මක. දැන් ඉන්දියාව ලොකු නිසා දැන් ලෝකේ වැඩිම ජනගහණී ඉන්නේ ඉන්දියාවේ දැන් මේ වෙනකොට. චීනේ පහු කරලා. ඒතර ඉන්දියාව ලොකු නිසා මේ ට්‍රිලියන ගණන්වල ඉන්දියාව ඉලක්කම කිව්වට ඒක පුද්ගල ආදායමෙන් සමස්තයක් විදියට මිනිස්සුන් ගත්ත ආදායම නිරූපණය වෙන්නේ නැහැ. නමුත් අපිට ගණන් දෙන එක දත්තයක් නේක. ඒතර ඒ දත්තය අනුව ගත්තොත් එහෙම ලංකාවේ 2020 ඒක පුද්ගල ආදායම ඩොලර් 3855ක් වෙද්දී ඉන්දියාව 1913යි. දැන් 2023 මේ වෙනකොට ඉන්දියාවේ 2612යි. 3988ක් ලංකාවේ ඒක පුද්ගල ආදායම. හරිද? එතකොට මේ ඉන්දියාවේ මාර සංවර්ධනයක් තියෙනවා. දැන් මේකට හරි 100ක් ගැහුවේ නැත්නම් අපි ඉවරයි. මේක අන්තිම අවස්ථාව. හරිද? මේ මේ කාටද මේ බොරු පින්තූර මවන්නේ? ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම කීයද? ලංකාවට වඩා භාගයක් පල්ලෙහාන් ඉන්නේ ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම. හරි? එතකොට මේ මේ කාටද මේ බොරු කියන්නේ? ඒ නිසා මේ අපිට දැන් මේක ඔබ දන්නවා සාමාන්‍ය ඉන්දියාවේ කොවිඩ් කාලේ අපි ඔබ දකින්න නැති අර කිලෝමීටර් 40 ගානක් මෙහෙට ඒගොල්ලෝ දුන්නනේ මේ ප්‍රධානයක් විදියට ඇම්බියුලන්ස් දුන්නනේ. නමුත් අපි දැක්ක මෙහෙට ඇම්බියුලන්ස් දීපු ඉන්දියාවේ ඒවා ප්‍රධාන නිදිනේ ඒගොල්ලෝගේ අර ඒ ව්‍යාපෘතියේ කොටස්. ඒගොල්ලෝගේ බලය පැතිරවීමේ ව්‍යාපෘතියේ කොටස් තමයි ඔක්කොම ආවේ. ඒතර ඒගොල්ලෝ මෙහෙට ඇම්බියුලන්ස් දෙද්දී අපි දැක්ක අර ඉන්දියාවේ තමන්ගේ බිරිඳ මිය ගියාන් පස්සේ ස්වාම පුරුෂයා අන්තිමට මිනිහ ගෙනියන්නේ දෙයක් නැතුව කිලෝමීටර් 40 ගානක්ද 60 ගානක්ද කර ගහගෙන අවසානයේ ගමට අරගෙන ගියා මිනිහ. හරි. එවැනි ශෝචනීය කතාපුවත් ඇතිතරම් ඉන්දියාව අපිට හොයන්න පුළුවන්. මම කියන්නේ එවැනිවා ලංකාවට නැහැ කියන එක නෙමෙයි. නමුත් එවැනි ශෝචනීය ඊටාම වරපතල ආර්ථික අර්බුදයක ඉන්දියාවේ වැඩ කරන පන්තියේ නිර්දන ඉන්දියාවේ නිර්දන පන්තියේ ගොවි ජනතාව ඉන්නවා. ඉන්දියාවේ නිරන්තර අරගල තියෙනවා. ගොවියෝ අරගල කරා පහුගිය කාලේ විශාල අරගල කරා. ඒ නිසා ඉන්දියාවේ ඇත්ත ජීවිතත්වය ඒක. නිසා මේ බොරු මවන්න එපා. මේ මේ ලංකාවේ මිනිස්සුන්ට මේක ජවාපරිකම් අර වෙන වෙන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. මේකත් එක්ක සම්බන්ධ වුණාම අපිට මාර ආර්ථික ෂොක් වෙනවා කියලා. දැන් මේක තමයි කතාව. ඒ කියන්නේ ඉන්දියාවේ අර ලොකුයි කියලා පෙන්වන එක තමයි ජාතික ආර්ථිකේ. නමුත් ඉන්දියාවේ ජනතාවගේ තත්ත්වය මේක. ඒතර මොකක්ද දැන් මේ වෙන්නේ යන්නේ? වෙන්නේ යන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි දන්නවා ලෝක අපි කෙටියෙන් කිව්වොත් එහෙම 1990ට කලින් ලෝකෙ තිබුණේ කඳවුරු දෙකයි. සෝවියට් කඳවුර, ඇමරිකන්
කඳුර එක්සත් ජනපද කඳුර මේ දෙක අතර ගැටුම තමයි තිබුණේ මේ දෙකට මිත්‍ර රටවල් තිබුණා මේ දෙකත් එක්ක තමයි ලෝක දේශපාලන හැසිරුණේ එදා ලෝක දේශපාලන විශේෂයක් තිබුණා දේශපාලන සහ ආර්ථිකයේ එදා සෝවිත් දේශ යාළුවෝ දේශපාලන වශයෙන් උත් යාළුවෝ ආර්ථික වශයෙන් උත් යාළුවෝ ඒගොල්ලෝ හැමදාම යාළුවෝ දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව බලයට ආම ඒගොල්ලෝ හැමදාම සෝවිත් දේශෙත් එක්කමයි හිටියේ පොදු වශයෙන් දැන් 90 න් පස්සේ මේක වෙනස් වුණා වෙනස් වෙච්ච ඉතින් තමයි 90 න් පස්සේ මුලින්ම ලෝකේ තනි ඒකාධිකාරය බවට පත් වුණා නැත්තම් තනි පොලිස් කාර්යයක් අතර ආවා අපි කියනවා ඒකට ඒක දේශපාලන භාෂාවෙන් කියනවා අපි ඒකද්‍රවී ලෝකයක් බිහි වුණා ඊට පස්සේ 2010 විතර පස්සේ විශේෂයෙන් 2008 ලෝක ඇමරිකන් ආර්ථික අර්බුදයත් එක්ක සහ අනිත් කලාපී රටවල වෙච්ච වෙනස්කම් එක්ක 2010 විතර පස්සේ අපි කියනවා ලෝකයේ බහුද්‍රවීය තත්ත්වයට අවතීර්ණුණා කියලා. මේක නිකන් නිශ්චිත අවුරුද්දක් කියන්න බෑ. නමුත් අපි නිශ්චිත හිතුවොත් එහෙම නැත්තම් පොදුවේ වෙච්ච දේශපාලන සලක වෙනස්කම් සියල්ල සැලකුවොත් එහෙම මේ 2008 විතර පස්සේ ලෝකයේ බහුද්‍රවීය තත්ත්වයකට අවතීර්ණුණා කියලා අපි කියනවා. ඒ කියන්නේ දැන් ද්‍රව ගොඩක් තියෙනවා. චීනය, රුසියාව, බ්‍රසීලිය නැත්තම් තවත් එක්සත් ජනපදයේ මේ වගේ ලෝකයේ බලවත් ආර්ථික ගණනාවක් තියෙනවා. එතකොට මේ දැන් ලෝකයේ බහුද්‍රවීය තත්ත්වයක් තියෙනවා. සා දැන් ඉන්දියා විශේෂයෙන්ම චීන ආර්ථික දේශපාලන උපాయ මාර්ග චීන වෙළඳ උපాయ මාර්ගයට අපි ඇතුළුණා. ඒකට චීනේ ණය දුන්නා. රාජපක්ෂලාව පිම්බුවා. ඕන් නැති කොන්ක්‍රීට් ගොඩවල් රට පුරා හැදුවා. චීන ණය වලින් මේගොල්ලෝ පිනුම් ගැහුවා. එක එක දේවල් හැදුවා. මිනිස්සුන්ට දුන්නා, ජොලිය දුන්නා මේ අපි ලොකු සංවර්ධනයක් කරනවා. ඒ ණය අරන් මේ සංවර්ධනේ පුම්බන වෙලාවේ අපි ඔබට මතක නම් අපි 2011 අපි කිව්වා මේ අපේ පක්ෂේ ඛණ්ඩණයෙන් පස්සේ අපි ගිනාව අදහසක් මේ නව ලිබරල්වාදී දෙවනි ඉනිමක් තමයි මේ යමින් තියෙන්නේ. එතකොට මේ දෙවෙනි ඉනිමකට තමයි 2009 10 න් පස්සේ යුද්ධය අවසන් වෙලා එයා ආපු පසුබිමෙන් ලංකාව ඇතුළුනේ. එතකොට චීනයේ දිගින් දිගට මේ සඳහා ණය දීලා තියෙනවා. සහ මේගොල්ලෝ ජාත්‍යන්තර ස්වෛරී බෙන්දුම් කර අරගෙන ඒ ව්‍යාපෘති කළා තියෙනවා. ඇත්තටම ඒක යම්කිසි තාර්කික අවසානයකට තමයි 2022 ඇතුළුනේ. දැන් 2022 සමහරු කියන මේ කොවිඩ් නිසා තමයි මේක උනේ කියලා. කොවිඩ් මේක වේගවත් කරා. සහ රාජපක්ෂලගේ මෝඩ ආර්ථික තීරණ මේක වේගවත් කරා. නමුත් මේකේ හරය අපි ගත්ත පමණ ඉක්මූ ණය තමයි මේ අර්බුදයේ එක මූලික තැනක් බවට පත් වෙන්නේ. පමණ ඉක්මූ ණය, ඒ ණය නිසා ඇතිවෙච්ච පීඩනය ඒකෙන් තමයි පිටින් ගමන් කරන්නේ. ඒතර මේ චීන උපాయ මාර්ගය, ඒ කියන්නේ චීනයේ තීරයක් මාවතක් උපాయ මාර්ගය ඇතුළේ තමයි ලංකාව ප්ලේස් වෙලා හිටියේ 2009 න් 10 න් පස්සේ 2022 වෙනකම්. 2022 අරගලයෙන් පස්සේ මේ තත්ත්වය වෙනස් වුණා. නැත්නම් 2022 ආපු ආර්ථික අර්බුදයෙන් පස්සේ මේක වෙනස් වුණා. වෙනස්ලා මෙන්න මෙතෙන්දි තමයි ඉන්දියානු ආර්ථික දේශපාලන උපాయ මාර්ගයකට ලංකාව ඇතුල් වෙන්නේ. එනිසා මේක වෙනස් ගුණාත්මක වෙනසක්. එතකම් මේ ඉන්දියානු තානාපති කාර්යාලය, චීන තානාපති කාර්යාලය, ඇමරිකන් තානාපති කාර්යාලය නොතිබ්බත් නෙමේ, දැන් නැත්තිත් නෑ නෙමේ, තියෙනවා. හැබැයි මේගොල්ලොන්ගේ මැදිහත් වීම වල පැහැදිලි ගුණාත්මක වෙනසක් සිද්ධ වෙනවා. එනිසා 2023 මේ ගුණාත්මක වෙනසේ නිශ්චිත ප්‍රකාශනය තමයි 2023 ජුනි මාසේ 22 වෙනිදා රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහිල්ලා අස්සම් කරපු ගිවිසුම් මාලාව උඩුබිම ලංකාව සම්බන්ධ කරන්න, තෙල් නලයකින් ලංකාව සම්බන්ධ කරන්න, විදුලිය ලංකාව සම්බන්ධ කරන්න, ඊළඟට වරායවල් සම්බන්ධයෙන් යෝජනා, ඊට පස්සේ කනි සම්පත් සම්බන්ධ යෝජනා අපි දැන් විස්තර කතා කරනවා. මෙවැනි තීර්ණ පැති ගණනාවකට අදාළ කරන ගිවිසුමක් අත්සන් කරලා තවමත් මේ අත්සන් කරපු ගිවිසුම පාර්ලිමේන්තු දෙකලත් නැහැ. පාර්ලිමේන්තුනේ සෙට් එකේ ඉල්ලන්නෙත් නැහැ. ඒ ගිවිසුමේ කොටස් දැන් එක එක ඇමතිවරු එක එක ආකාරයට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දැන් පැහැදිලිව මේ ඉන්දියානු ආර්ථික උපాయ මාර්ගය, නැත්නම් ඉන්දියානු උපాయ මාර්ගය ඇතුළට ඇතුළුණා 2022 න් පස්සේ. ඒගොල්ලෝ බිලියන 3.9 එකට තමයි මේක ලංකාව මේකට නම්ම ගත්තේ. නැත්නම් මේකට හරව ගත්තේ. දැන් අර ගිවිසුම් අපි එකිනෙක ගන්න නැතුව මේක තනි සමස්තයක් විදිහට තේරුම් ගමු කියලා අපි යෝජනා කරනවා. නැත්නම් ගිවිසුමෙන් ගිවිසුම කතා කරනකොත් මේකේ සමස්ත අදහස ඉන්නේ නැති නිසා. දැන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සම්බන්ධ මොවුන්ගේ ප්‍රවේශය මොකක්ද? දැන් එකක් තමයි තෙල් නලය. තෙල් නලය මේ ඉන්දියාවේ ඔය ඉහළ කොටසේ ඉඳලා අපි හිතන උපකල්පනය කරනවා. මොකද මේක සම්බන්ධ තාම නිලතොරතුරු ලැබෙන්නේ නැති නිසා ඔය යාපනයේ උඩ තුඩු හරහා ත්‍රිකුණාමලයට ගිහලා ත්‍රිකුණාමලයේ කොළඹට තමයි මේ තෙල් නලය එලිමිට නියමිතව තියෙන්නේ. එතකොට මේ
තෙල් නලය සම්බන්ධ කරන්නේ ඇයි ලංකාවට මොකද්ද මේ හේතුව මේක සම්බන්ධ කරන්න හේතුව තමයි දැන් ලංකාව වෙළඳපළක් විදිහට ඉන්දියාවට ලොකු නෑ ඇත්තට ලංකාව තෙල් වෙළඳපළක් විදිහට ඉන්දියාවට ලොකු නෑ හැබැයි ඉන්දියාව ඉදිරි දශක කීපය තුල ඉන්දියාවේ සිද්ධන මේ විශාල ආර්ථික වර්ධනයත් එක්ක ඔබ දන්නවා ලෝකේ මේ ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන් බලපාන බලශක්තිය බලශක්තිය ප්‍රමාණාත්මකව ඒ වේගෙන් ලබා දුන්නේ නැත්නම් ඒ වර්ධනන ආර්ථිකෙන් ඔක්කොම ඇකිලෙන ඒ නිසා ආර්ථිකයේ වර්ධනයේදී බලශක්තිය සම්බන්ධ ප්‍රශ්නේ විසඳිය යුතුයි ස ඉන්දියාවට තියෙනවා විශාල බලශක්ති අර්බුදයක් ඒතර ඒක විදුලි බලයේ තියෙනවා තෙල් වල තියෙනවා තෙල් ගබඩා කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා මේවා තමයි ඒගොල්ලෝගේ ප්‍රශ්න ඒතර තෙල් වලදී මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ ලංකාවේ තෙල් ටැංකිය යොදා ගන්න අපි දැනට උපහිතනවා මේවා දැන් සමහර ඒවා උපකල්පන මත තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ තෙල් ටැංකිය යොදාගෙන ඔවුන්ගේ තෙල් අවශ්‍යතාව සඳහා තමයි ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව මේ තෙල් ටැංකිය සංකීර්ණය පාවිච්චි කරන හැදලා දැන්ටමත් ඒක තෙල් ටැංකිය සංකීර්ණය ගිවිසුම් වලින් ලබා දීලා ඉවරයි ඒ නිසා ඉන්දියාවට දැන් ඒක අයිති තියෙනවා ඒතර මෙන්න මේක ඉලක්ක කරලා තමයි මේගොල්ලෝ මේකට එන්නේ එක කාරණයක් දෙවැනි එක ලංකාවේ නැව් තෙල් සැපයි දැන් අපිට නිකන් තියෙන බිස්නස් එකක් තමයි රට තියෙන විදිහත් එක්ක කිසිම වියදමක් නැතුව කරගන්න පුළුවන් බිස්නස් එකක් තමයි මේ නැව් වලට තෙල් ගහන එක හරි ඒතර ඒකේ විශාල ආදායමක් ගන්න පුළුවන් ඒතර ඒ බිස්නස් එක මේ කොළඹට නලයක් ගේන්න අවශ්‍යතාවයක් නෑ හදිස්සිය මේ ලංකාවේ කොළඹට තෙල් බෙදන්නේ මේ නලයේ ගේන්නේ මේ නලයේ එන්නේ කොළඹ සහ මේ වරාය ආශ්‍රිතව තියෙන තෙල් බෙදා හැරීමේ බලය ඒකාධිකාරිය වුන් අතර ගන්න ඊළඟට මම දැක්ක මිලින්ද මොරගොඩ පහුගිය සතියන්ත පුවත්පතකට ලිපියක් ලියලා දිනවා ඒ ලිපිය ඔහු පැහැදිලිව කියලා දිනවා ලිපියේ කරුණක් විදියට මේ සැලසුම් වල කලින් ආවේ නැහැ තෙල් පිරිපහදුවක් හදන්න වුන් බලාපොරොත්තු වෙනවා කියලා නිසා ලංකාවේ සමහරටක ත්‍රිකුණාමල වෙන්න පුළුවන් ත්‍රිකුණාමල ඉලක්ක කරලා තෙල් පිරිපහදුව ගොඩනැගීමේ සැලැස්මක් ඕන කියලා. ඒතකොට තෙල් පිරිපහදුවයි තෙල් නලයයි ඉන්දියාවට තෙල් ගෙන යාමේ හැකියාවයි තෙල් ගොඩබැසීමේ ගොඩබෑමේ අවශ්‍යතාවයි තෙල් සැපයීමේ අවශ්‍යතාවයි මෙන්න මේ ඔක්කොම සම්බන්ධ කරපු නලයක් එන්නේ. මේ ලංකාවට තෙල් දෙන්න ගහන ගේම වැඩක් නෙමෙයි මේක. නැත්තම් ගහන නලයක් නෙමෙයි මේක. මේක ඔවුන් මේ ඔවුන්ගේ තියෙන තෙල් අරබුදය විසඳා ගන්නත් ඒ වගේම ලංකාවට ලේසියෙන්ම කරගන්න පුළුවන් තෙල් වෙළඳාම නැව්වල තෙල් සැපීමේ වෙළඳාම අත්පත් කරගන්නත් තමයි මේ ඉන්නේ. ඒතර තෙල් පිරිපහදුව මේකට සම්බන්ධයි. ඊළඟට තෙල් කැණීම අපි ඉදිරියට මේක තියෙනවා අපි ඒක සාකච්ඡා කරමු. ඊළඟට ගෑස් නිදි මේවා ඉලක්ක කරලා ඉන්නේ. මේ තියෙන ඔය තෙල් නිදි සම්බන්ධ මේක සම්බන්ධ විවිධ අවස්ථා වල ව්‍යාජ ප්‍රවෘත්ති තිබුණා. අපි දන්නවා ඉස්සර 1970 ගණන් වල තෙල් දිනනවා කියලා ආවා. නමුත් පසුව දැනට වාර්තා වෙලා තියෙන විදිහට දැනට විද්‍යාත්මකව වාර්තා කරලා තියෙන විදිහට ලංකාවේ මන්නාරම් ද්‍රෝණි ආශ්‍රිතව තෙල් නිදියක් තියෙනවා සහ ස්වභාවික ගෑස් නිදියක් තියෙනවා. මේ තෙල් නිදියේ වටිනාකම තෙල් බැරල් මේකේ දැනට මේවා වෙනස් වෙන්න පුළුවන්. මේවා වෙනස් විය හැකි මොකද මේ අපි දන්නවා මේවා මතු පිටින් බලලා කියලා සාමයේ කිට්ටට වැඩි වෙන්නත් පුළුවන්. දැනට තෙල් බැරල් බිලියන 2ක් මේ ආශ්‍රිතව තියෙනවා. තෙල් බැරල් බිලියන 2ක් තියෙනවා මේ ආශ්‍රිතව. මේ මන්නාරම් ද්‍රෝණි ආශ්‍රිතව ඊළඟට ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් තියෙනවා. ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්. ඒ කියන්නේ බිලියන 9000ක් තියෙනවා. මේ දෙකේ එකතු වෙයි සාමාන්‍ය යගේ 2021 පුවත්පත් වල වාර්තා කරලා තිබිච්ච විදිහට ඩොලර් බිලියන 153යි. මේකේ වගේ ඔබ දන්නවා ඒතර ලංකාවේ සමස්ත ණය විදේශීය ඩොලර් බිලියන 43යි. දේශීය ණය ඔක්කොම කියනවා 80 ගණන්. ඩොලර් බිලියන 153ක් තියෙනවා මේ ස්වභාවික ගෑස් සහ තෙල් නිදි සමස්ත වටිනාකම. ඒතර මේ ගිවිසුම් අර ඉන්දියාවට ගිහිල්ලා රනිල් අස්සම් කරපු ගිවිසුම් වල පැහැදිලිවම ස්වභාවික ගෑස් සහ ඛනිජ කැණීම සහ ඒ සම්බන්ධ පරීක්ෂණ කිරීමේ ගිවිසුමකට අස්සම් කරලා තියෙනවා. ඒ නිසා මේක අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට මේවා ක්‍රියාත්මක වෙනකොට කොහොමද මේක වෙන්නේ කියලා. ඊළඟට අපි මේ ඔය තෙල් නලේලනක සම්බන්ධ තියෙන මේ සිතීම අපිට දක්වන්න අවශ්‍ය වෙන්නේ. මේ තියෙන විදුලි බල මණ්ඩලයට මොකද්ද වෙන්නේ යන්නේ කියලා. දැන් ඔබ දන්නවා විදුලි බල මණ්ඩලයේ මේනකොට සේවකයෝ 60 ගාණක් වැඩ තහනම් කරලා තියෙනවා. රැකියාව නිරපල තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ ප්‍රශ්නයක් මැද්ද අපි ඉන්නේ. නමුත් මේ ව්‍යාපෘතිය මේ විදුලි බල මණ්ඩලයේ සේවක සංගම් දැන්ට ආමන්ත්‍රණය කරනවට වඩා ඉතාම බරපතල මට්ටමක තියෙන්නේ. ඉතාම බරපතල තත්ත්වයක තියෙනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? එකක් තමයි විදුලි බල පද්ධතිය ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරන්න යෝජනා කරනවා. මේක යෝජනා කරකට මම අපි හිතන්නේ උපකල්පනය කරන්නේ මන්නාර මහරා තමයි මේ සම්බන්ධය හදන්න ඒගොල්ලෝ සැලසුම් කරන්නේ. එතකොට මේක මුලින් සැලසුම් කරේ උඩින් හදන්න මුහුදෙන් උඩ. නමුත් දැන් යෝජනා වෙලා තිනවා මුහුදෙන් යට
මේක කරන්න. ඒතර දැනට මේ ව්‍යාපෘති වියදම ඩොලර් බිලියන 1.2යි. ඩොලර් බිලියන 1.2යි මේ ව්‍යාපෘති වියදම. ඒ කියන්නේ ලං අපි හම්බන්තොට වරාය විකුණලා ගත්තේ ඩොලර් බිලියන 1.2යි කොටස් විකුණලා. එතකොට මේකේ පළවෙනි ව්‍යාපෘතියේ මේ විදුලි හුවමාරුව මෙගාවොට් 500යි. මෙගාවොට් 500ක් තමයි මේකේ පළවෙනි කොටස තියෙන්නේ. එතකොට මේක තමයි දැනට පේන කොටස. දැනට ප්‍රකට දැන් මම දැක්ක ඊයේ වෙනකොටම මේ විදුලි බල මණ්ඩලයට මේ විදුලි බල අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්න එහේ විදුලි බල අමාත්‍යංශ ලේකම් හෝ කවුරු හරි ඉලිදාරින් පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඊයේ ප්‍රවෘත්ති වල වාර්තා වුණා දැන් මේ සාකච්ඡා සිද්ධ වෙම වෙනවා කියලා. දැන් මේක වේගෙන් සිද්ධ වෙන මේ සීලු ක්‍රියාවලිය. එතකොට ඒක වෙමින් තියෙනවා. ඊළඟට මෙතන ඉලක්ක කරන්නේ මේ මේ ආයෝජනෙත් මේකළු ඉලක්ක කරන්නේ සුලම් බල විදුලිය ජනනය කරන්න. සුලම් බලය හරහා විදුලිය ජනනය කරන්න දැනට ලංකාවේ රිසර්ච් ගණනාවක් කරලා තිනවා, පරීක්ෂණ ගණනාවක් කරලා තිනවා විශ්වවිද්‍යාල වලින් විවිධ ආයතන වලින්. ඒ පරීක්ෂණ වලට අනුව ලංකාවේ මන්නාරම සහ මේ පුත්තලම ඉදලා මන්නාරම දක්වා මේ මුහුදු තීරයේ ආශ්‍රිතව සුලම් නිෂ්පාදන ජනනය කිරීමේ හැකියාව, සුලම් ධාරා තියෙනවා, ඒ ධාරා වලට අනුව ජනනය කිරීමේ හැකියාව කිලෝවොට් 20000ක් වෙනවා. කිලෝවොට් 20000ක ජනන හැකියාවක් තියෙනවා. මේක ඔබට තේරෙන්න සම්බන්ධ කළ කිව්වොත්, සංසන්දනාත්මක කිව්වොත් එම දැනට ලංකාවේ පීක් ටයිම් එකේ, ඒ කියන්නේ ඔය සාමාන්‍ය 7 6 8 අතර කාලයේ තමයි පීක් ටයිම් එක වැඩිම ඉල්ලුම තියෙන මේ වෙලාවේ විදුලියට. ඒතරේ පීක් ටයිම් එකේ අපේ ඩිමාන්ඩ් එක නැත්නම් අපේ ඉල්ලුම කිලෝවොට් 2500යි. ඒතරේ අපේ ඉල්ලුම 2500යි. මෙතන ජනන හැකියාව මේ මන්නාරම ආශ්‍රිතව තියෙන සුලම් ධාරාවල ජනන හැකියාව කිලෝ මෙගා සමන් මෙගාවොට් 2500යි. අපේ ඉල්ලුම මෙගාවොට් 20000යි මේ ජනන හැකියාව. ඒතර අපි හිතුවොත් සාමාන්‍යයෙන් අපේ රටේ ඉල්ලීම, රටේ සමස්ත විදුලි ඉල්ලුම වැඩිම වෙලාවේ ඉල්ලුම වගේ 8 ගුණයක් මෙතන විදුලි ජනනය කරන්න පුළුවන් මේ තීරුව ආශ්‍රිතව. ඉතින් නිකන් හුලං වලින් මේක කරන්න බෑ, කොහොමත් මේකට ආයෝජනය කරන්න ජනනය කරන්න. නමුත් මේක එන්නේ ලංකාවට විදුලිය දෙන්නේ නෙමෙයි, මේ එන්නේ මේගොල්ලෝ මෙතනින් ජනනය කරන විදුලිය ඉන්දියාවට ගන්න. දැන් මේක කියපුවම අර මේ නේද මේක යටත් කරගත්තත් කමන්නේ, හොඳේ එකක් කරත් කරගෙන ගත්තනම් හොඳයි කියලා කියන එහෙම කොටසක් ඉන්නවනේ. ඒගොල්ලෝ බොහොම සතුටු වෙන්න පුළුවන්. ඉතින් නිකන් දින හුලං වලින් මෙතන මේ මේ කණු ටිකක් ගහලා අදානිකාරයා අපිට ගානකුත් දීලා මිනිහා ගානක් කරනවා, මොකද වෙන්නේ කියලා. දැන් මේක වෙන්නේ යන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා විදුලි බල පනත මේ වෙනස් කරා. පෞසුගිය කාලේ විදුලි බල පනත වෙනස් කරා. ඒ පනත කරපු වෙනස්කම් වලින් එකක් තමයි දැන් ඉස්සර ලංකාවේ විදුලි බලය සැපයීම සඳහා කවුරු හරි ඇතුල් වෙනවනම්, සමාගමක් ඇතුල් වෙනවනම් ඒගොල්ලෝ ඇතුල් වෙන තියෙන ක්‍රම දෙකයි. එකක් තමයි කම්පිටිටිව් බිඩින් කියන එක. ඒ කියන්නේ තරඟකාරී ලංසු තැබීම හරහා ඇතුල් වෙන්න පුළුවන්. අනිත් එක තමයි G2G කියන එක. ඒ කියන්නේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට්, රජයස් සහ රජයක් අතර. ඔබට මතක නම් අර එක වෙලාවක අර පාර්ලිමේන්තුවේ වුණා සංවාදයක්, එදා හිටපු විදුලි බල අමාත්‍යංශ ලේකම්වරයා තුමද ඇවිල්ලා ඔහු කිව්වා මේක බෝටාබේ කිව්වා, අදානි කිව්වා කිය අර තෙපර බබා අර මානසික ආතතිය ඇති වුණා කියලා විවිධ උත්තර දුන්නා. එතකොට ඒ වෙලාවේ විදුලි බල අමාත්‍යංශයේ තිබිච්ච එක අදහසක් තමයි අදානි කියන්නේ ඉන්දියානු ආණ්ඩුව කියලා. අතරම ප්‍රොපෝසල් එක ආවේ අදානිගෙන්. අදානි තමයි මේ මේ යෝජනාව ඉදිරිපත් කරේ. අපි ඒ වර්ගයට කියනවා අර අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් කියලා. ඒ කියන්නේ අර මේ කැඳවුමකින් තොරව කවුරු හරි කෙනෙක් යෝජනාවක් සකස් කරලා දෙනවා නම් මම මෙන්න මේ ව්‍යාපෘති කරන්නම් කියලා ඒ ඒ ව්‍යාපෘති වර්ගයේ සලකන්නේ. හැම ඒක කරන්න පුළුවන්කම තිබුණේ කලින් විදුලි බල පනතරන්න. දැන් ඔබ දන්නවා ඔය ඖෂධ ජාවාරමත් අදට පහුගිය කාලේ ගැටලා තියෙන්නේ. මගේ මතකයට සෞඛ්‍ය දෙපා අමා මේ මේ මිලදීගෙනින් පහුගිය කාලේ ගැටලා තිනවා ඖෂධ 300 ගානක් පොද පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. සාමාන්‍ය කාලවල ඖෂධ 4ක් 5ක් තමයි මරන් තියෙන්නේ. අවුරුදු ඖෂධ 300 ගානක් පහුගිය කාලේ අරන් තිනවා හදිසි මිලදීගෙනින් යටදී. මේ හදිසි මිලදීගෙනින් වල තමයි මේ සෙල්ලම වෙන එක විදිය. يعني ඒකෙන් පුළුවන් ගොඩක් වංචා දූෂණ පාර හදාන්න හදිස්සිනේ. හදිසි ගන්නකොට. එතකොට මෙතන දැන් මේගොල්ලෝ සාමාන්‍ය විදුලි බල මණ්ඩල පනති හදිසි ගන්න වෙන්නේ නැහෙනේ. ඒ නිසා මේක තිබුණේ ඔන්න ඔය ආකාර දෙකට තමයි විදුලියේ සැපයුමට ලංකාවේ සම්බන්ධ වෙන්න පුළුවන්. පනත වෙනස් කරා, වෙනස් කළා අරක ඕපන් කරා. ඕපන් කළා මේ අවස්ථාව දුන්නා. ඒතොර මේ අවස්ථාවට දැනට පූර්ණ කරිවල අදානි එකඟ වෙලා තිනවා මිලිය මෙගාවොට් 250ක. මෙගාවොට් 250ක බලාගාරයක් හදන්න, අනිත් එක මන්නාරමේ මෙගාවොට් 234ක එකක් හදන්න. මේ ඔක්කොම තාම එකඟතාව විතරයි. කැබිනට් අනුමැතිය හම්බිලා එකඟතාව ලැබෙන එක නේ. ඒගොල්ලෝ අර සීට් එක බුක් කරන් තියාගෙන ඉන්නවා, කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැතුව වගේ. තාම මොකුත් කරලා නැහැ. කරන්නේ දැන් ওই බටේරි ජටි තියෙන්නේ. ඒවත් අර වෙන් කර ගන්නවා. නමුත් ඒවා දැම්ම ආයෝජනය කරන්න ඒගොල්ලෝගේ මොකක් හරි එන ප්‍රාග්ධන සැලසුමට අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ ව්‍යාපෘති දෙකට දැනට අනුමැතිය අරන් තියෙනවා. මෙතන තියෙන කතාව තමයි මෙන්න මේක. ඒ කියන්නේ දැන් අදානි
මේ වින් පවර් එක يعني සුලම් බලය සඳහා ලංකාවට ලන්සු දීලා තියෙන්නේ. නැත්තම් යුනිට් එකක ප්‍රයිස් එක විදුලි ඒකකයක මිල විදිහට දීලා තියෙන්නේ ඩොලර් 7.14ක්. ඩොලර් 7.14ක් තමයි එයාගේ ගාන. ඩොලර් 7.14ක්. නමුත් අදානි මේක ඉන්දියාවට දෙන්නේ ඩොලර් 7.3ක් 7.6ක් අතර. සාමාන්‍ය ඩොලර් 7.5ට තමයි ඉන්දියාවට දෙන්නේ. එකකට හේතුව දැන් යම් කිසි කෙනෙක් විදුලිය උත්පාදනය කරාට උත්පාදනය කරන කෙනාගේ ගානම නෙමෙයි තව මේකට මගදී තව ඒවා එකතු වෙන. කියන්නේ සම්ප්‍රේෂණ වීදම එකතු වෙනවා තව කාර්යාලී වීදම් එකතු වෙනවා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය බිල හදද්දී මේ ඔක්කොම එකතු කරලා හදන්නේ. ඒතර ජනන වීදම විතරයි මේ කියන්නේ. ඒතර ජනන වීදම එයා මෙහෙදි ඉල්ලනවා එකම වැඩේනේ මේ කරන්නේ. එකම දේ කරන්නේ. මෙහෙදි ඉල්ලනවා 7014ක් එයා ඉන්දියාවට දෙන්නේ 7.3ක් 6ක් අතර ගානකට. ඒතර මෙතනම ප්‍රශ්නයක් තියෙනවනේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැනට විදුලි බල මණ්ඩලයේ අපිට අපි අය වාර්තා කරලා තිනවා දැනට ඒ 16ක විදුලි බල මණ්ඩලයේ ඉන්න අය කේවල් කරලා මේක අඩු කරන් තිනවා කියලා 7.97ට. ඒ කියන්නේ සමායි 7.9යි 7ට. හරි 7.9කට නැත්නම් 7.10කට අඩු කරන් තිනවා කියලා දැනට තිනවා. ඒතර මේක යම් කිසි දෙයක් පල්ලයට නමුත් ඒ 7.9ට අඩු කරගෙන තියෙන්නේ බැටරි නැතුව බැටරි බෑකප් එකක් නැතුව තමයි 7.9ට තුර බැටරි ඕනේ මොකද සුලං විදුලි ජනනය කරන වේගයෙන් ලබා දෙන්න බෑ ලොකු බැටරි පද්ධතියක් ඕනේ ඒක නැතුව තමයි තුර බැටරි ආවන් පස්සේ ආයි ගන්න මොකක්ද දීලා කියන්න බෑ නමුත් මේක පැහැදිලි ප්‍රශ්නයක් මේක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද දැන් විදුලි බල මණ්ඩල පනතේ තියෙනම අලුතෙන් ගේන නියෝජිත පනතේක තැනක් ඉන්න ඔබ දන්නවා දැන් ලංකාවේ විදුලි බලය කොයි තැන ජනනය කරත් ඔක්කොම එකතු කරන එක සම්ප්‍රේෂණ පද්ධතියකට. එක සම්ප්‍රේෂණය තමයි අපිට අපි දන්නේ නැහැ කොහෙන් එන කරන්ට් එකද අපිට හම්බ වෙන්නේ කියලා. නේ? ඒ කියන්නේ ඒක කොහෙන් හරි උත්පාදනය කරනවා ඒක පද්ධතිය දෙනවා පද්ධතියෙන් අපි භුක්ති විඳිනවා. දැනට තියෙන ක්‍රමය මේක. ඒතර පද්ධතියෙන් අපි භුක්ති විඳින ඒකක වලට එක එක කැටගරි වලට මිලක් තියෙනවා. වටිනාකම දැන් අපි සාමාන්‍ය අපි ගන්න රුපියල් 48ක් නැත්නම් 42ක් මේ වගේ ඒකකයකට මිලක් තියෙන වටිනාකම. ඒක කොහොම තමයි දැනට තියෙන ක්‍රමය තියෙන්නේ. දැන් මේ අලුත් පනතේ වගන්ති වලින් පුළුවන්කම ලැබෙනවා වගන්ති ඒකාබද්ධ කළ වගන්ති දෙන අර්ථය සම්බන්ධ කරලා බැලුවහම ඒක ලෝකෙ තියෙන එකක් ලෝකෙත් මේක නැති දෙයක් නෙමෙයි තියෙන දෙයක් දැන් ඒගොල්ල මේ වගන්ති වලින් කරන්න පුළුවන්කම හදනවා මෙන්න මේ සමාගමකට පුළුවන් නිශ්චිත සමාගමකට පුළුවන් යම්කිසි විදුලි උත්පාදන ආයතනයක් එක ගිවිසුමකට එළඹෙන්න හරි ඒගොල්ල එළඹෙනවා ගිවිසුමකට අපිට මේ යුනිට් එක මෙන්න මේ ගානට දෙන්න හරිද ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය පාරිභෝගික අපිටම ගන්න රුපියල් 48ට කියලා. ඒතොර අහවල් සමාගම නැත්නම් අදාළ සමාගම එකඟතාවයක් හදා ගන්නවා යම්බිසි ආයතනයක එක අපිට 48ට ගන්න බෑ අපි ගන්නම් 32ට. හරිද? මේක තමයි කතාව. ඒතොර මේක කරන්න පුළුවන් නෙවෙයි දැනට බෑ මේක අපේ පනතෙන් සහ අපේ තියෙන මේ රාමුවෙන් බෑ මේක කරන්න. ඒතොර ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ නෙට්වර්ක් කිරිල මෙහෙම්මම තියෙනවා නම් යම්කිසි බලාගාරයක් නිෂ්පාදනය කරන විදුලිය දැන් උදාහරණයක් ගමු හම්බන්තොට තියෙන බලාගාරයක් යාපනයේ තියෙන කාගේරි ෆැක්ටරි එකක් යාපනයේ ෆැක්ටරි එක කියන හම්බන්තොට බලාගාරයක් කරත් එක ගිවිසුමක් ගන්නවා මට දෙන්න රුපියල් 32ට ඒකකයක් කියලා දැන් මේක ප්‍රශ්නයක් කරනවා හම්බන්තොට ඉඳලා ගෙනියන්න බෑ වෙනම අතෙන්ට විදුලිය ඒක එහෙම නෙමෙයි වෙන්නේ ඒ නිශ්චිත ගිවිසුමට අනුව අපි තුන් මෙගාවොට් 100 කියලා ඒ මෙගාවොට් 100 අදාළ කෙනා බැඳිලා ඉන්නවා අදාළ ඉල්ලන වෙලාවේ පද්ධතියට දෙන්න එයාගේ වක්කිය මෙච්චරයි එයා පද්ධතිය දෙන්න ඕනේ. ඒතර අර ගිවිසුමට අමතරව පද්ධතියත් එක්ක ගිවිසුමක් ගන්නවා මෙයා වෙනම. ඒ පද්ධතියේ ප්‍රවාහණය සඳහා නැත්නම් විදුලිය සම්ප්‍රේෂණය සඳහා වෙනම ගිවිසුමක් ගන්නවා. ඒතර අවසාන ඵලෙවෙන්නේ. ඒතර මේක මෙහෙම කරාම මොකද්ද මේකේ බලපෑම? මොකද්ද බලපෑම? බලපෑම තමයි දැන් මේක ඔබ දන්නවා මේ ලංකාවේ මේ ණයවලත් මේ සෙල්ලමම වෙනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් බැංකුවකට ගියොත් එහෙම ණය ගන්න ඔබට ණය ලබා දෙන්නේ බැංකුව නම් කරලා දෙන ප්‍රතිශතවලට. කාටවත් පුළුවන් ද බැංකුවල ප්‍රතිශතත් එක්ක හෙට්ටු කරන්න? පුළුවන් ලංකා සාමාන්‍ය මිනිසුන්ට මම හිතන සමහර අය මේක දන්නේ නැහැ. නමුත් බිලියනර්ස්ලට මේ රටේ ඉන්න ප්‍රබල ව්‍යාපාරිකයන්ට පුළුවන් බැංකුවලට ගිහිල්ලා කතා කරලා පොලි ප්‍රතිශත සම්බන්ධයෙන් නෙගෝෂিয়েට් කරන්න. නැත්නම් ඒක සම්බන්ධයෙන් යම් කිසි දෙයක ඒගොල්ලෝ අතර එකඟතාව හදාගන්න පුළුවන් ප්‍රතිශතයේ සම්බන්ධ. එතකොට ඒ එකඟතාව හදාගෙන අපි හිතමු දැන් ධම්මික පෙරේරා කොහේ හරි බැංකුවකින් ගන්නවා කියලා මුදලක් එවැනි එකඟතාවයක් සහිතව. එතකොට බැංකුවේ පොලි ප්‍රතිශතය අඩු වෙනවා නම් බැංකුවේ ප්‍රතිලාභ අඩු වෙනවා නම් ඒක අනිවාර්යයෙන් බර කාටද ඊළඟට එන්නේ? නෑ අපේ අර බදුනියායට කොහෙන්ද එන්නේ? يعني බැංකුවට යම්කිසි සහනයක් කෙනෙකුට සලසනවනේ මොකක්ද ඒකේ තේරුම? ඒක අනිවාර්යයෙන්ම තව තැනකින්ම
බැංකුව සාමාන්‍ය ක්‍රියාවලිය යන්න සාමාන්‍ය ප්‍රතිලා කියන්නේ බැංකුවේ සාමාන්‍ය ලාභය පවත්වා ගන්න අනිවාර්යෙන් එක තවදරකට පටවන්න ඕනෙමයි. ඒතර ධම්මික දැන් සාමාන්‍ය මේ රටේ ඉන්න ප්‍රධාන ප්‍රබල ව්‍යාපාරිකයෝ දැන් ඔබ මේක හොඳින් දන්න එකක් තමයි ඔය මේ වී මිලදී ගැනීම. දැන් කවුද ඔය ඩඩ්ලි සිරිසේනලා ඒ ඉන්නේ අර්ලි නිපුණ නියුරත්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ බැංකුවලට ගිහිල්ලා මාස 6 ඒ මාස 8 තමයි ගන්නෙ. නමුත් ඒගොල්ලෝ බැංකුත් එක්ක හදා ගන්න හදා ගන්නවා පොලිපතිසල්ද. මේ අමුතු අලුත් මේ කවුරුත් නොදන්න ව්‍යාපාරික ඥානයක් යොදා ගන්නව නෙමෙයි. ඒගොල්ලොන්ගේ තියෙන සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය යොදාගෙන සාමාන්‍ය සුළු පරිමාණ වී නිෂ්පාදකයෙකුට නැත්නම් වී මෝල් කරුවෙකුට කරන්න බැරි දෙයක් ඔවුන්ට කරන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් ලංකා බැංකුවට හරි මහජන බැංකුවට හරි කියලා කියන්න මේ ගන්න තමයි අපි ගන්න නැත්නම් මේ ගන්න අපිට දෙන්න. ඒතර ඒක කෙරෙනවා සාමාන්‍ය. කෙරුණාම ඒගොල්ලෝ ඒකෙන් වී මිල දී ගන්න. ඒක තමයි යන රවුම. ඉතින් මෙන්න මේක තමයි දැන් මෙතෙන්ට ගේන්නේ. විදුලි බල පද්ධතියේ ගේන්නේ මේක. එතකොට මේ ක්‍රමේදී මේක ඊළඟ පැත්ත මොකක්ද? දැන් මේක බැලු බැලමට අපිට පේන්නේ හම්බන්තොට බලාගාරයක් තියෙනවා, යාපනයේ තියෙනවා කවුරු හරි නිෂ්පාදකෙක් මෙයා මේක ගන්නවා. ගත්තාම මේකේ බර ජනතාවට එනවා. මේක තමයි එක කතාව. මේක දෙවනි ලේයර් එක මොකක්ද මේ කතාව? දෙවනි ලේයර් එක තමයි ලංකාවේ විවිධ කලාපවලට විවිධ මිල ගණන් යටතේ විදුලිය ලබා දීමේ හැකියාවක් මේ නවපනතෙන් ඇති කරන. මේක කොහොමද පාවිච්චි වෙන්නේ? මේක පාවිච්චි වෙන්නේ අදානි ඇවිල්ලා හදනව ලංකාවේ විදුලි බලාගාරය. අදානි හදනව ලංකාවේ ෆැක්ටරි සමාගම් විවිධ කර්මාන්ත ඇති කරන. ඒතර මොකද්ද වෙන්නේ මෙතන? අදානිගේ කම්පැනි වලට, අදානිගේ සමාගම් වලට, අදානිගේ විදුලිය අදානිට ඕන ගන්නට ලබා දෙනවා. හරිද? මේ සම්ප්‍රේෂණ මේ පනත සම්මත කරාන් පස්සේ එතකොට මේක ලංකාව ඇතුලේ දැන් අර මේකින් ගාණක් හොයන්න පුළුවන් කියලා කියන අයට මම කියන්නේ මේක ලංකාව ඇතුලේ සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. හරි. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ප්‍රාග්ධනය කියන එක නැත්තම් ප්‍රාග්ධනයේ හිමි වන්තිය ලෝකේ පුරා ගිහිල්ලා හොයන්නේ ලාභේ. හරි. ලෝකේ පුරා ඒගොල්ලෝ ගිහිල්ලා හොයන්නේ ජාතියවත්, සංස්කෘතියවත්, ආගමවත් නැත්තම් මේ මනුෂ්‍යත්වයවත් නැත්තම් මනුෂ්‍ය සංගති වර්ධනයවත් මොනවාක්වත් නෙමෙයි. ඒගොල්ලෝ ලාභේ හොයන්නේ. ලාභේ හොයන්නේ ඒගොල්ලෝ විද්‍යාව පාවිච්චි කරනවා. ඒ නිසා විද්‍යාව වර්ධනය ලාභය හොයන්නේ ඒගොල්ලෝ තාක්ෂණයේ පාවිච්චිනවා. ඒ නිසා තාක්ෂණي වර්ධනය. නැතු ඒගොල්ලන්ට තාක්ෂණියවත්ලා විද්‍යාව වර්ධනය කරන්නත් මේ වෙලාවේ හිස්පාසුවක්වත් අවශ්‍යතාවයක්වත් නැහැ. හරි. ඒ නිසා මේ එන ප්‍රාග්ධන එන්නේ ඒගොල්ලෝගේ ලාභය සඳහා. හරි. අමු අමු අපිට පෙනෙද්දි 7014ට දෙන්න හදනවා 79ට දැන් මේ 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 ව්‍යාපෘති කරනකොටම පහුගිය කාලේ සියමලාණ්ඩුවේ ගියා ව්‍යාපෘතියක් ඒකත් ඔය බින් පවර් එකෙන් නැත්තම් මේ සුලම් බලයෙන් ගත්තේ එතන ලංකාවේ ව්‍යාපාරිකයෙක් මම මේක ලංකාවේ ආයෝජකයා හොඳයි කියන තර්කෙච්ච මේ යන්නද නම් මේක සංසන්දනාත්මක කියන අවශ්‍ය නිසා ලංකාවේ ආයෝජකෙක් කරා එයා දුන්නේ 7-8ට. ඒතර මේ 7-8ට දුන්නේ අර අර්බුදයේ වෙලාවේ. අර්බුදයේ වෙලාවේ ඩොලර් එක සම්බන්ධ විශාල ඉහළ ගිහින් තියෙන වෙලාවක තමයි 7-8ට ඒකකයක් දෙන්න ඩොලර් 7-8ට ඒකකයක් දෙන්න ඔහු ගිවිසුම් අස්සන් කළා. මේක දැන් තව අඩු වෙන නියමිත. එතකොට ලංකාවේ ආයෝජක 7-8 දින ඒකකයක් අදානි කියනවා එයා හදන එකේ 7-14ට තමයි දෙන්නේ කියලා. දැන් මේක 7-9ට අඩු කරන සාකච්ඡා කරමින් ඉන්නවා ඒත් බැටරි නැතුව. මේක තමයි එතන කතාව. ඒ නිසා මේක එන්නේ මෙන්න මේ ජාතික වශයෙන් ක්‍රියාත්මකනේ මේ ආරමුණේ. ඊට පස්සේ අපි දන්නේ විදේශින ලංකාවෙන් විදුලි සැපයන උත්සාහ කරන සැපයීමනේ මේක අනිත් ආරමුණ. ඉන්දියාවට විදුලි සැපයීමනේ. ඉතින් ඒ ගිවිසුම් මේ අප්පල කොහොම අස්සම් කරලා දීලා අපි තාම දන්නේ නැහැ. ඒ ගිවිසුම කොහොමද අස්සම් කරන්නේ? ඒ ගිවිසුමේ ප්‍රතිලාභ කාටද යන්නේ? ඒ ගිවිසුමේ කොමිස් කාටද යන්නේ? ඒ කොමිස් අනුව කොහොමද ගිවිසුම අස්සම් කරන්නේ? හරි. ඒක අපි තවම දන්නේ නැහැ. ඒක ඒ ඒ වර්ෂන් එක ආවම තමයි මේක බලන්න වෙන්නේ. ඒ නිසා මේ විදුලි සම්ප්‍රේෂණේ කතාව ඕනෝක. දැනට තියෙන කතාව තව අපි මේක තොරතුරු එල්දරව් වෙනකොට මේ හදාම ඒ නිසා විදුලි බලයේ මිල ගණන් තීරණය කිරීමේ බලය නිශ්චිත ව්‍යාපාරිකයින්ට නැත්තම් නිශ්චිත කර්මාන්ත කරුවන්ට හිමිවීම ඇත්ත වශයෙන්ම ගත්තොත් එම මේ නිශ්චිත සාකච්ඡාවේදී ඉන්දියානු සමාගම් මතට මේ බලය මාරු වීම තමයි මේ දැන් සිද්ධ වෙමින් තියෙන විදුලි බල මණ්ඩලයේ ක්‍රියාවලියේ අවසානාත්මක වෙන නිමිතින එක ඵලයක්. පෞද්ගලිකන්ට අමතරව. දැන් අපි මේ ඉන්නේ දැන් ගිවිසුම් අස්සන් කිරීමේ සාකච්ඡාවක් ආරම්භ කරනවා 13 වෙනි සාකච්ඡාව. එක්ක සම්බන්ධ 13 වෙනි සාකච්ඡාව ජනවාරි මාසේ මුල සිද්ධ වුණා. ලංකාවේ කණ්ඩායමක් ගිහිල්ලා දැන් මාර්තු මුල 14 වෙනි සාකච්ඡාව වෙන නිමිතයි. එතකොට 14ක් වෙලා මොනවද දැන් කතා කරලා තියෙන්නේ කවුරුත් දන්නේ. දැන් තමයි මේක අස්සම් කරන්න යනවා කියලා එළියට එන්නේ. දැන් 14 වෙනි සාකච්ඡාවේ මේ ගිවිසුම නිශ්චිත කරගන්න හදනවා. ඒතකොට එක්ක අස්සම් කරන්න නැවත උත්සාහ කරනවා. දැන් මේ දින ලංකාවේ 1999 ලංකාව අස්සම් කරා 98 අස්සම් කරා
වෙළඳගියුසුමක් චන්ද්‍රිකා කුමාරතුංගගේ කාල පරිච්ඡේදයේ ඒ වෙළඳගියුසුම යම් යම් භාණ්ඩ ඇතුළු කරලා වෙළඳගියුසුමක් අත්සන් කරා ඉන්දියාවත් එක්ක. ඒ අත්සන් කරාට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන පටන් ගත්තේ 2010 මාර්තු වල ඉඳලා. ඒතකොට 2010 ඉඳලා ඔබට පේනවා ලංකාවේ සහ ඉන්දියාව අතර වෙළඳ ශේෂය කොහොමද වර්ධින්නේ කියලා. වෙළඳ ශේෂය කියලා කියන්නේ අපි ඉන්දියාවට අපනයනය කරන ප්‍රමාණයත් ඉන්දියාවෙන් අපි ආනයනය කරන ප්‍රමාණයත් මේ දෙක අතර තියෙන පරතරයේ ඩොලර් වලින් මේ සඳහන් කරලා තියෙනවා. මේ දෙක අතර කොච්චරක් ගැප් එකක් තියෙනවද කියලා. ඒතකොට ඔබට පේනවා 2000 මේ කියන අවුරුද්දේ ගියුසුම පටන් ගත්තට පස්සේ මිලියන 542ක ඍණ වෙළඳ ශේෂයක්. නැත්තම් අපිට අඩුවක් තියෙනවා 542ක. බලන්න ඒක ක්‍රමානුකූලව වැඩි වෙලා මේ 2023 යගේ අඩු වෙලා තිනවා මොකද ඒ අපි අර ආනයන සීමා සහිත නිසා අපි 2020 නැත්නම් 21 වගේ ගත්තොත් එහෙම බිලියන 4කට ආසන ප්‍රමාණයක් වෙන විදිහට අපේ රටවල් දෙක අතර වෙළඳ ශේෂය වර්ධනලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 500 ඉඳලා බිලියන 4කට 8 ගුණයකින් අපේ වෙළඳ ශේෂය වර්ධනලා තියෙනවා මේ අත්සන් කරපු එක ගිවිසුමකින් පස්සේ. ඒතර රාජපක්ෂ මහින්ද රාජපක්ෂ උත්සාහ කරා 2006-07 වගේ කාලයක සීප අත්සන් කරන්න. ඒතර ඒකට ලොකු විරෝධයක් ආවා. ඊට පස්සේ එට්ක අත්සන් කරන්න ආවා. ඒකට විශාල විරෝධයක් ආවා. විශේෂයෙන් වෘත්තිකයන්ගේ විරෝධයක් ආවා. අද අපි කනගාටුනෝ සමහර ඒකට විරුද්ධ වෙච්ච වෘත්ති සංගම් සංවිධාන තවමත් ඒකන හඳරගන්නේ නැති එක්කෙන. ඒතර එට්ක අත්සන් කරන්න දැන් ආපහු ලෑස්තිනු. ඒතර මේ කිව්සුම් දැන් මේ ඔක්කොම වෙන්නේ මේ ආපදා ධනවාදී කියන න්‍යායට සම්බන්ධ කරලා. ඒ කියන්නේ මෙතන ආපදා තත්ත්වයක් හැදුවා. ආපදාව පෙන්නවා ආපදාව පෙන්නලා මෙච්චර කාලයක් ගහන බැරි වෙච්ච ගියුසුම් මෙච්චර කාලයක් සම්මත කරන්න බැරි වෙච්ච පණත් මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච ඔක්කොම වැඩ ටික එකට කරනවා අඩිය අඟලට තරන. ඒක තමයි මේ යන ක්‍රියාවලිය. ඉතින් දැන් එක්ක අස්සම් කරන සූදානම් මේ වෙළඳ ශේෂය මෙතරම් පරතරයක් තියෙන තත්ත්වයක් ඇතුළේ. දැන් ඔබ දැක්ක පහුගිය දවස්වල ලංකාව ඇතුළු වුණා UPI කියලා ගෙවීම් ක්‍රමයකට. දැන් මේක ගත්තොත් සරල තාක්ෂණික ක්‍රමයක් සහ ලෝකෙත් බැංකු ක්‍රියාවලිය වර්ධනය වෙනකොට අපි අනිවාර්යෙන් යා හැකි යාමට නිමිති තත්ත්වයක්. ඒ නිසා මේ තාක්ෂණයට අපි විරෝධයක් ගන්න හරි මේකට බිය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මේ තාක්ෂණයයි සම්බන්ධ කරන්න මේ තියෙන සංයුක්ත පින්තූරට. මේ තියෙන සමස්ත පින්තූරට සම්බන්ධ කරන්න මේක මොකද්ද වෙන්නේ කියලා. එකක් තමයි 2022 අගෝස්තු 16 ලංකාවේ මෙතෙක් පිළිගත්ත විනිමය තිබුණේ 15යි. කියන්නේ ජාත්‍යන්තර විනිමය, කියන්නේ ඇමරිකන් ඩොලර්, යුරෝ, ඒ වගේ අපි ලෝකත් එක්ක ගනුදෙනු කරද්දී පිළිගත් විනිමය තියෙනවා. ඒවෙන් තමයි අපි සාමාන්‍ය LC ඕපන් කරන්නේ. විදේශීය වෙළඳ ගනුදෙනු වලට අපි පාවිච්චි කරන්නේ. ලංකාවට ආවම පහසුවෙන් හුවමාරු කරගන්න පුළුවන් මුදල් ලේඛක මේවා. ඒතර මෙන්න මේ අගෝස්තු 16 අපි 16 වෙනි මුදල් ලේඛකයේ විදිහට ඉන්දියානු රුපියල පිළිගැනීමට ලක් කරා. ඒතර දැන් අපි මේක පිළිගන්නවා. ඒකට මහ බැංකුව දීපු ඒගොල්ලොන්ගේ පැහැදිලි කිරීම ඒගොල්ලෝ කියලා තියෙන්නේ අර මේ අර ඩබල් චේන්ජ් ඩබල් එක්ස්චේන්ජ් කියන එක නැත්තම් අර ද්විත්ව හෝමාරෝගදී සිද්ධ වෙන හානිය වළක්ව ගන්න. ඒ කියන්නේ අපි දැන් ඉන්දියාවට ගනුදෙනු කරන්න යනකොට අපි දැන් සාමාන්‍ය කලින් කරේ අපි ඇමරිකන් ඩොලර් වලට යනවා, ඇමරිකන් ඩොලර් එක ඉන්දියානු රුපියල් වලට යනවා. ඊට පස්සේ මේ ඉදිරි දෙවතාවක් මාරු. ඒතර මේකෙන් යම්කිසි හානියක් වෙනවා මේක අකුලන්න ඕන කියලා. මේක තමයි මහ බැංකු ඉදිරිපත් කළ තිබුණු තර්කය. ලෝකේ සාකච්ඡාවක් තියෙනවා ඩී ඩොලරයිසේෂන් කියලා. ඒ කියන්නේ ඩොලර් හරණය කියලා. ඒක යම් කිසි විදිහක ලෝකයේ ඇමරිකන් ආධිපත්‍යය නැත්නම් ඇමරිකානු ආර්ථික ආධිපත්‍යයෙන් ගැලවීම සඳහා තියෙන යම් කිසි විදිහක ප්‍රගතිශීලී தত্ত্বය. නමුත් ඒ ප්‍රගතිශීලී தত্ত্বේ නිකම් හුදෙක් ව්‍යුක්තව අපි සලකන්න බෑ. මොකද ඒක වෙනකොට තවත් ලෝකයේ විවිධ රටවල් නැවත සූදානම් වෙනවා තමන්ගේ ආර්ථිකය ඒකක බලවත් කරගන්න. එහෙම එජෙන්ඩා එකක් අනිත් පැත්තෙන් තියෙනවා. ඒතර කලාපීය බලවත් ආර්ථික ඒකකයක් හදාගන්න. ඒතර මේ UPI කියන්නේ මෙන්න මේ தত্ত্বය ඇතුලේ. UPI එක යෝජනා කරන්නේ ඉන්දියාවේ සංචාරකෙ ලංකාවට ආවොත් එයාට පුළුවන් ලංකාවේ ව්‍යාපාරික ස්ථානයේ මොනවාරි මිලදී ගන්නවට රුපියල් ලක්ෂ 2 දක්වා ගෙවීම් කරන්න ෆෝන් එකෙන් ටක්කල ගෙවීම් කරන්න පුළුවන්. يعني ජංගම දුරකථනයේ ගියා කඩේ තියෙන QR එකට ඇල්ලුවා. එතකොට රක් ගාලා තමන්ගේ මුදලින් ඉන්දියාවෙන් තියෙන මුදල් ඒ ගිණුමෙන් කෙරිම ලංකාවේ අදාළ කඩ හිමියාගේ ගිණුමට එවලෙම් බැරවෙන. හරි ඒක එවලෙම ගෙවුණා. දැන් ලෝකේ මේක ටිකක් ඉන්දියාව විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙන මේ ගෙවීම් ක්‍රමය සමේ ගෙවීම් ක්‍රමය දැන් ඉන්දියාව තව රටවල් ගණනාවකට ගෙනහිලා තියෙනවා. මේ ගෙවීම් ක්‍රමය මේක ටිකක් ලෝකෙ මෙතෙක් පාවිච්චි කරපු ගෙවීම් ක්‍රම වලට වඩා ටිකක් වේගය වැඩි. වේගය වැඩි කියන්නේ එවලෙම ගෙවන්න පුළුවන්. සමහර රටවල් මේවා ගෙවනකොට ටිකක් වෙලාව ගන්නවා. ගෙවීමක් කරන්න නැත්නම් කාලය ගන්නවා. සමහර ගෙවීම් සම්බන්ධ කාලය ගන්නවා විවිධ රටවල් තියෙන නීති රාමුත් එක්ක. නමුත් මේක ඉන්දියාව මෙහෙම කරනකොට ගෙවන නිසා ඉන්දියාවේ සිල්ලර වෙළඳාම සැලකී දුරකට දැන් මේ ඇප් එකට සම්බන්ධලා තියෙනවා. මේක ඉන්දියානු රජයේ සම්බන්ධලා තමයි මේ ඇප් එක රජයේ සහ බැංකු ආයතන සම්බන්ධලා මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඉන්දියාව පාවිච්චි කරන එක තමයි දැන් මේ ලංකාවට ගේන්නේ. මොකටද අර විදිහට සංචාරක වාහන පාවිච්චි කරන්නේ. දැන් පළවෙනි ස්ටේජ් එක මේක, දෙවෙනි ස්ටේජ් එක
දෙවෙනි මට්ටම තමයි ඉන්දියාවෙන් කෙනෙක් ගියොත් ලංකාවෙන් කෙනෙකුත් ඉන්දියාවට ඔහුට පුළුවන් ගෙවීම් කරන්න එහෙදි ඉතින් මේක සරල මුදල් ගණදුනුවක් ලොකු දෙයක් නෑ නමුත් මේ ඔක්කොම සම්බන්ධ කරාම ඒ කියන්නේ එක්කා අස්සම් කිරීම මේ තියෙන සංචාරක ගණදුනු වලදී සිද්ධ වෙන මුදල් හුවමාරු මේ ඔක්කොම සම්බන්ධ කරාම ලංකාවේ ඉන්දියානු රුපියල බලවත් වීම සිද්ධ වෙනවා ලංකාවේ වෙළඳපළතුරු ඉන්දියානු රුපියල සංසරණයම සිද්ධ වෙනවා ඇත්තටම අපි දන්නේ ඊළඟ පියවරේදී ඒක ඒක තාක්ෂණික වශයෙන් සහ තව ටිකක් අපි හරියට හොයන්න බලන්න ඕන එකක් ලංකාවේ අභ්‍යන්තර ගණදුනු සඳහා ඉන්දියාව තව ඇප් එකක් හඳුන්වා දෙයිද මේකම පාවිච්චි කරන්න යෝජනා කරලා තියලා අපි දන්නේ ඒ නිසා එවැනි ප්‍රවේශයට එන්න පුළුවන් එතකොට ඒ ඒ මට්ටමට ආවොත් එහෙම ඉන්දියානු රුපියල අර කිව්වට දැන් දැන් අහුවාම කියන්නේ ලංකා රුපියල විතරයි ලංකාව පාවිච්චි කරන්න පුළුවන් කියලානේ නමුත් වෙන ආකාරයකට ඉන්දියානු රුපියල රට ඇතුලේ පාවිච්චි කිරීම සඳහා වෙච්ච ක්‍රියාවලියක කොටසක් විදිහට තමයි අපිට මේක පේන්නේ මේ අපි ඉන්න අභියෝගය ඇතුලේ දැන් වෙනත් රටවල ප්‍රංශේපාව මේක පාවිච්චි කරනවා අරන් තියෙනවා නමුත් අපි ඉන්න අභියෝගය ඇතුලේ මේක යම් කිසි දීක එක සැලකිය යුතුයි කියන කාරණේ තියෙනවා සහ එක්කා ගිවුසුම් එක්කා ගිවුසුම අලුත් ගිවුසුම අපි කවුරුත් දැකලා නැහැ ඒ නිසා දැකලා නැති ගිවුසුමක් ගැන කියන්න බෑ නමුත් කලින් ආපු ගිවුසුම පැහැදිලිව ලංකාවේ ශ්‍රමිකයින්ගේ දැන් අපි දැක්කා ඒක පුද්ගල ආදායමේ තත්ත්වය කොහොමද කියලා ලංකාවයි ඉන්දියාව අතර ඉතින් ඕක තමයි ඊතුරු ක්ෂේත්‍රවල තියෙන ඒ නිසා ලංකාවේ ශ්‍රමිකයින්ගේ ශ්‍රමයේ මිල ශ්‍රමයේ වටිනාකම පල්ලෙහාට ගිහින් තමයි අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ ගිවුසුම අස්සම් කරාට පස්සේ සහ අනිකුත් තව ක්ෂේත්‍ර ගණනාවකට බලපානවා මේ ගිවුසුම ඒ නිසා වෙළඳ පරතරය වැඩි කරනවා එක්කා ගිවුසුම හරහා ඉතින් ඒක අපි ශරීර සාකච්ඡා කරමු ඉතින් මේ මේ එක 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 ප්‍රතිසංස්කරණයක් එක විශයක් දැන් අපිට එක්කා වලට උන සම්බන්ධයක් කරන්න පුළුවන් ඉතින් මේ මේ ගේනේවා ඒ බලපෑම මේ එකක් කරාම ඇතිවෙතරම රටක් ගිල ගන්න. දැන් මේ ඇවිල්ලා තියෙන ලෝඩ් එක දිහා බලුවාම මේ එක දෙයක් කරාම ඇති රටක් ගිල ගන්න. ඉතින් ඒ තරම් විශාල ප්‍රතිසංස්කරණමක් ඉන්නේ. ඊට පස්සේ බ්‍රික්ස් සමුළුව තු ඉන්දියානු පිළිවෙත. දැන් ඔබ දන්නවා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ සමන් ගිය සැප්තැම්බර් මාසේ ගිය අවුරුද්දේ තිබුණා බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ. මේ සමුළුවේදී ලොකු හාහුවක් තිබුණා ලෝකයේ ඇමරිකානු මුදල් ඒකකයට ඩොලරයට විරුද්ධව චීනය ඉන්දියාව දකුණු අප්‍රිකාව රුසියාව සහ බ්‍රසීලිය මේ පහ තමයි එකතු වෙලා තිබුණේ මේකත් එක තව රටවල් 40 ගණක් ඉන්නේ සෞදි අරාබි පවා මේකට එකඟ වෙන්න කැමැත්තෙන් හිටියා රටවල් 40 ගණක් මේකට සංඥා දදා හිටියා එතකොට මේ ඔක්කොම එකතු වෙලා නව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්න එක සාකච්ඡාවක් තිබුණා විශේෂයෙන් මේකට චීනය උනන්දුවෙන් හිටියා මේකට දකුණු අප්‍රිකාව උනන්දුවෙන් හිටියා රුසියාව උනන්දුවෙන් හිටියා මේ සාකච්ඡාවේදී ඉන්දියාව තමයි මේකට හරහට හිටියේ ජයශංකර් මේ සාකච්ඡාවට යන්නේ කලින් කරපු සාකච්ඡාවලදී බොහොම පැහැදිලිව කිව්වා ඉන්දියාව කිසිම ආකාරයකින් මෙවැනි දෙයකට දැන් සූදානම් නැහැ ඉන්දියාවට වැදගත් වෙන්නේ ඉන්දියානු රුපියල ඉදිරියට ගැනීම. ඒ නිසා එක්තරා ආකාරයක මේ ඉන්දියාවේ සැලැස්ම යන්නේ මේ UPI ක්‍රමයේ බූතාන්ට මේ ඔක්කොටම දැන් හඳුන්වා දීලා තියෙනවා. එක්තරා ආකාරයකට මේ ඉන්දියාව සූදානම් වෙනවා වෙන්න පුළුවන් යුරෝ වගේ මුදල් ඒකකයකට නැත්නම් මේ කලාපය ආශ්‍රිත මුදල් ඒකකයකට නැත්නම් ඉන්දියානු රුපියල කලාපය තුල බලවත් කිරීමේ දිගු කාලීන උපායමාර්ගික සැලැස්මක කොටස් වෙනවා මේක තව කොටස් එලීට් ඒවි තව ඉස්සරහට අපිට විතර බලා ගන්න පුළුවන් ඒ නිසා මේ බ්‍රික්ස් සමුළුවේදී කියන්නේ ලෝකයේ ඩොලරයට විරුද්ධව ලොකු පෙළගැස්මක් සිද්ධ වෙන වෙලාවේ ඉන්දියාව එක මැදට ගිහිල්ලා කිව්වේ අපි ඔකට එකඟ නැහැ කියලා. ඒතර ඒ කියපු ඉන්දියාව තමයි දැන් කියන්නේ ඉතුරු අයට ඒගොල්ලොන්ගේ ආර්ථික යෝජනා ඔක්කොටම එකඟ වෙන්න කියලා. මේ දින ඉන්දියාව දැන් අපේ විවිධ ආර්ථික මර්මස්ථාන රට පුරා අත්පත් කර ගැනීම සිදු වීම ඉතින් අපි ඒකේ පැති ගණනාවක් තියෙනවා එකක් කොළඹ වරායේ බටේර පරයන්ති ඔබ දන්නවා දැන් කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධ විශාල සාකච්ඡාවක් තිබුණා ඒ සාකච්ඡා ඒ අරගලයට අපි සම්බන්ධ වුණා අපි කම්කරු වර්ගල මැදිස්ථානයේදී අපිට මතකයි සාකච්ඡාර එක තීරණාත්මක තැනක් ආවා බටේර ජටිය දෙන්න ඕන කියලා දෙන්න වෙනවා කියලා ඉතින් අපි මේ වෘත්ති සම්පති එකතු බොහොම තදින්ම කතා කරා මේකට අපි එකඟ වෙන්න එපා බටේර ජටියට දෙක නැගෙනහිර ජටියට ෆයිට් කරලා බටේර ජටිය දෙන්න එකම උනා පස්සේ ඉතින් අපි ඒතරේ සටනම ගත්තට පස්සේ ප්‍රශ්නයක් ඉතින් අපි ඒකට එකඟ වෙන්න බෑ කියලා අපි සාකච්ඡා කරා ඒ එකතුන් ඇතුලේ නමුත් දැන් බටේර ජටිය දුන්නා ඉතින් අනිවාර්යයෙන්ම ඉන්දියාව නැගෙනහිර ජටියට හොට දානවා මොකද ඒකට හේතු මෙන්න මේ දැන් මේ තියෙන මේ ඉන්දියාවේ වරායවල තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ඉන්දියාවේ වරායවල මාස අවුරුද්ද පුරා එක විදිහට පාවිච්චි කරන්න බෑ වැලිපුරෝන වැලිපිරනවා ඒ නිසා ඉන්දියාවේ වරායවල් හැම වෙලාවෙම මේ අඩුවෙන් තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම ඔය ශ්‍රේණිගත කිරීම කරන සංවිධානයක් තියෙනවා ඒගොල්ලෝ worldshipping.org කියලා ඒකෙන් තමයි අපි මේ ගත්තේ. මේක සාමාන්‍ය උනේ තියෙනවා අපිට අන්තර්ජාලය බලන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ මේ ලොකුමටම මෙහෙයුම් කරන වරාය තමයි ජවහල්ලාල් නේරු වරාය. මේක මෙහෙයුම් කරන්නේ
මිලියන 5.63 වසරකට මිලියන කියලා කියන්නේ මේ කන්ටේනර් ඒ කියන්නේ අඩි 20 කන්ටේනර් කොච්චරක් වසරකට කෙරනවද ඒකමත් තමයි මේක මේ ශ්‍රේණිගත කිරීම කරන්නේ අඩි 20 කන්ටේනර් අවුරුද්දක් ඇතුළත කොච්චර කරනවද ඉන්දියාවේ නේරු වරායේ මිලියන 5.63 කෙරන්නේ මේ මෙහෙවුම් කොළඹ වරායේ මිලියන 7.63ක් කරනවා ඒ නිසා කොළඹ වරායේ තියෙන 25 වෙනි තැන නේරු වරායේ තියෙන 30 වස් වෙනි තැන දැන් අපිට ඉතාම පැහැදිලි ඉන්දියාවේ දැන් මේ අර ට්‍රිලියන එකක වර්ධනයක් තියෙන ආර්ථික කලාපේ තමයි පල්ලෙ හැදින කලාපේ ඔය තමිල්නාඩු ආශ්‍රිතව තියෙන මේ ප්‍රාන්ත ටික. ඒතර මේ ප්‍රාන්ත වලට තියෙනවා පැහැදිලි අවශ්‍යතාවයක් නැත්නම් මේ ඉන්දියාවට තියෙන පැහැදිලි අවශ්‍යතාවයක් හොඳ වරායක් අල්ලගන්න. ඒගොල්ලොන්ගේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු හොඳ වරායක් අල්ලගන්න. ඒතර ලංකාවේ ට්‍රිලියන 7.63ක් අඩි 20 කන්ටේනර් මෙහෙයුම් කරනව වසරකට කියලා කිව්වම අපිට ප්‍රශ්නයක් එනවා. එච්චර කොහෙද ලංකාවේ ආනයන සිද්ධ වෙන්නේ කියලා නැහැ අපනයන සිද්ධ වෙන්නේ කියලා නැත්තම් එහෙම එකක් නෙමෙයි මෙතන වෙන්නේ 80%ක්ම ප්‍රතිනැවගත කිරීම. ඇත්තටම ඉන්දියාවට තමයි ගොඩක් ඒවා අපි නැවගත කරන්නේ. ඒ කියන්නේ ලොකු නැව් ගැඹුරු අපේ තියෙන තටාකයේ මීටර 19යි ඔය නැගෙනහිර ජටියේ සහ ඔය ලංකාවේ තියෙන තටාකවල ගැඹුර සාමාන්‍ය මීටර 15 තමයි අඩු ඒවා. ඒතර මීටර 19 ජටියට අර ලොකු නැව් ගහන්න පුළුවන්. ඒක තමයි ලොකු නැව් මෙහෙටින් අරවට ගෙනියන්න බෑ ඒ ලොකු නැව්. ඒතර ලොකු නැව් ගෙනල්ලා ඊට පස්සේ ඒකෙන් පොඩි නැව් වලට බාන එක තමයි කොළඹ වරාය කරන්නේ. ඉතින් මේක ලොකු බිස්නස් එකක්. මේක නිකන් ඉදලා කියන්නේ යම් කිසි ශ්‍රමයක් යොදවන්න ඕන. නමුත් ලොකු අමුතු මැජික් එකක් නැතුව ප්‍රතිනැවගත කිරීමෙන් අපිට මුදල් උපයන්න පුළුවන්. මේ මේ බිස්නස් එක පවා මේ වෙල මේ මේ ආදායම් පවා ලංකාවට අහිමිවීම තමයි අවසානයේ මේ බටහිර ජටිය සහ නැගෙනහිර ජටියට අවසානයේ ඉන්දියාව ඇතුල් වීමෙන් වෙන්න නිමිතෝ තියෙන්නේ. ඒ නිසා මේ වරායවල් ප්‍රශ්න ඉස්සරහට අපිට කොහොමත් හම්බ වෙයි වරායවල් ගැටුම. දැන් ඉන්දියාව කොළඹ වරාය විතරක් නෙමෙයි ත්‍රිකුණාමල වරාය අල්ලන්තිම අපි ඉස්සරහට කතා කරමු. ඒතොර දැන් කොළඹ වරායේ මේ නැගෙනහිර ජටිය හැදුවට පස්සේ ලෝකේ 19 වෙනි වරාය බවට වගේ පත් වෙනවා. එන නැගෙනහිර වරාය ජටියේ ධාරිතාවයේ මිලියන 2.4යි සම්පූර්ණ ධාරිතාවයේ. ඒතොර මිලියන 2.4කින් 7.63 ඉඳලා 2.4කින් වැඩි වෙනවා. මිලියන 10කට එනවා අපේ ධාරිතාවයේ. සාමාන්‍යතර අපි 19 වෙනි තැනට වගේ ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වල එනවා කොළඹ වරාය. එතකොට එවැනි පසුබිමක තමයි අපිට වරායවල් සම්බන්ධ අභියෝගයක් එමින් තියෙන්නේ. ඊළඟට මේ ටෙලිකොම් ක්ෂේත්‍රේ දැන් ටෙලිකොම් එකට දාලා තියෙන්නේ ලන්සෝ දාලා තියෙන්නේ අදානි. ඒතර ඒගොල්ලෝ ඉන්නවා අදානිලා අම්බන්ල මේ ඔක්කොම ඉන්නවා මේ ටෙලිකොම් ලන්සෝ ඇතුලේ. ඒතර ටෙලිකොම් එක දැන් මාර්තු දක්වා අධිකරණ ක්‍රියාවලියක් නිසා පස්සට ගිහිල්ලා තියෙනවා. ටෙලිකොම් එක විකුණන එක දැන් ඔබ දන්න පහුගිය දවස්වල ටෙලිකොම් එකේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේම ඔය මොබිටෙල් එකේ අධ්‍යක්ෂක මණ්ඩලෙ ඔක්කොම අයින් වුණා සභාපති ඇතුළු. ඒ අයින් වෙන හේතුව තමයි ඩයලොග් එකයි එයාටෙල් එකයි දෙකෝල්ලෝ ඒකාබද්ධ වෙලා අර වෙළඳ සංගමයක් හදාගත්තා. නැත්නම් වෙළඳ ඒ ඒකාධිකාර සමාගම් දෙකක් ඒකාබද්ධ වුණා. ඒතොර අර සාමාන්‍ය තියෙන අර මේ මේ TRC එකෙන් දීපු අර රේන්ජ් තියෙනවා මේ මේ ඒගොල්ලන්ට ලබා දීපු බෑන් එකක් තියෙනවා රේන්ජ් එකක් තියෙනවා ඒ පහසුකම් ලබා දෙද්දි ඒ දෙකම එකතු වුණාන් පස්සේ ඒගොල්ලෝ ලොකු බලයක් එනවා. ඒ නිසා ඒකට විරුද්ධව නඩුවක් දැම්මා. දැන් නඩුව ඉල්ලාස් කරන් තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ අයින් වුණා. නඩුව ඉල්ලාස් කරලා තිනවා. හච් එක දාපු නඩුව තාම තියෙනවා. හච් එක දාපු නඩුව තියෙනවා. ඒ නිසා දැන් මේගොල්ලෝ එයාටෙල් එක සහ ඩයලොග් එක ඒකාබද්ධ වෙච්ච ෆියල්ටර් නිසා දැන් අර ටෙලිකොම් එක සල්ලි දීලා විකුණන්න බැරි නම් ටෙලිකොම් එක අනිත් පැත්තෙන් ඇවිල්ලා අන්නන ඒ කියන්නේ සමාගම් දෙකක් ඒකාබද්ධ කරලා හරි ටෙලිකොම් එක අන්නන ප්‍රෝග්‍රෑම් එකක තමයි ඉන්නේ. එහෙම බඩපිල්ලක ඉන්නේ. ඒ නිසා ටෙලිකොම් එකේ තියෙන ප්‍රශ්න ඉස්සරහට තව අපිට ගැඹුරු වෙයි. ඊළඟ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව දැන් කටුනායක ගුවන්තොටුපළ විකුණන දැම්මට කවුරුත් ගන්නේ නැහැ. ඉතින් ගන්න නැති හේතුව අපිට පැහැදිලි නැහැ. දැන් කටුනායක ගුවන්තොටුපළ මස් කරලා විකුණන එක තමයි ඉස්සරහට වෙන්න නිමිතෝ තියෙන්නේ. ඒ කියන්නේ මස් කරලා විකුණනවා කියලා කියන්නේ ගුවන්තොටුපළේ අර කොටස් තියෙනවා. ඕකේ කේටරින් සර්විස් එකක් තියෙනවා. ඊට පස්සේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් තියෙනවා. කාගෝ කියලා සෙක්ෂන් එකක් තියෙන වෙනම ඒ වේක එක වැඩ අනු වෙනස්කම් තියෙනවා. සහ එයා බස් නැත්නම් ඒ ට්‍රැවලින් සර්විස් එක කියන්නේ. ඒතර මේ පාඩුව ඇත්තටම අර එයා ට්‍රැවල් කියන්නේ මේ මේ ඔය ගුවන් යානාව තමයි නැත්නම් ගුවන් යානාවේ මේ ප්‍රවාහනය තමයි පාඩුව. ඒක ලෝකෙම දැන් එහෙම අර්බුදයක් තියෙනවා. ලෝකෙම ඒක ටිකක් පාඩු නැත්නම් ලාභ අඩු ක්ෂේත්‍රයක්. ඒතර ඇත්තටම මේක ආවරණය කරන්නේ ඒ ඒ පිරිවැය ආවරණය කරන්නේ ඉතුරු ඒවයි. අර ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් නැත්නම් ඒ කේටරින් වලින් ඒවෙන් ලැබෙන ලාභෙන් තමයි මේක ආවරණය කරන්නේ. දැන් ඇත්තට වෙන්න නිමිතෝ තියෙන්නේ මේක මස් කරන්න. ඒ කියන්නේ කොටස් වෙන් කළ මේක විකුණන්න බැරි නම් මේ විදිහට කොටස් වෙන් කළ විකුණන. ඒතර ඇත්තටම පාඩුව වෙන එක අපිට ඉතුරු වෙලා ඉතුරු ඒවා ටික ඔක්කොම විකිනලා ඒ විකිනීම තමයි ඉස්සරහට ආණ්ඩු සූදානම් වෙන්නේ. ඒ නිසා කොටනායක ගුවන්තුරුපලියේ කතාව ඒක.
ඊළඟ මිල්ක් වේග හයිලන්ඩ් එක ඔබ දන්නවා දැන් පෞගිකල් සාකච්ඡා වුණා අක්කර 30000ක් ගොවිපළවල 30ක් විකුණන ලෑස්තිනවා ඊළඟට මත්තල ගුවන්තොටුපළ දැනට සමාගම් දෙකක් ඉල්ලුම් කරලා තියෙනවා ඒ සමාගම් දෙක රුසියානු සමාගමස් සහ ඉන්දියානු සමාගම දෙකල ඒකාබද්ධල තමයි මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ ක්‍රියාකාරී වෙන්න හදන්නේ මොනරාගල අක්කර 500ක් බන්සාරි අම්මාන් කියලා සමාගමකට දෙන්න ලෑස්ති වෙනවා මේ ඉතින් අපිට වාර්තා වෙලා තියෙන දේවල් ඊට පස්සේ අපි යමු ත්‍රිකුණාමලයට දැන් මේ තියෙන ත්‍රිකුණාමලයේ ආශ්‍රිතව සිද්ධ වෙන ක්‍රියාවලිය එකක් තමයි ත්‍රිකුණාමලයේ වර්ග ආර්ථික කලාපයට මේ ආර්ථික කලාපය කියලා මොවුන් නම් කරලා තියෙන එකට වර්ග සැතපුම් 620ක් අයිති වෙනවා වර්ග සැතපුම් 620ක් කියලා කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රමාණය වර්ග සැතපුම් 690යි ඒතර කොළඹ දිස්ත්‍රික්කයේ හා සමාන ප්‍රදේශයක් ත්‍රිකුණාමලයේ මේ සිද්ධියට නැත්තම් මේ ආර්ථික කලාපයට වෙන් වෙනවා ඊට පස්සේ වරාය අධිකාරිය ගැසට් කළ දින 1980 ගණන් වල ඉඩම් අක්කර 5613 අක්කර ඒතර ඒ ටිකෙන් තමයි දැන් ඔය කට්ටි එළවෙමින් තියෙන්නේ ඒක 1980 ගණන් වල කරපු එකක්. ඒතර ඒ ඉඩම් වලින් මිනිස්සු පලවා හරිනවා. ඊළඟට තෙල් ටැංකිය ආශ්‍රිතව දින අක්කර 851ක්. ඒතර ඒක කොහොමද දැන් තෙල් ටැංකියට දීලා නිසා ඒ 851 එක අහිමි වෙලා තියෙන්නේ. ඊට පස්සේ සාම්පූර් බලාගාරට අක්කර 420ක් දෙනවා. සාම්පූර් ආයෝජන කලාපයත් දැන් ආරම්භ කරනවා. ඒකට අක්කර 900ක් දෙනවා. ඊට පස්සේ කුච්චවේලි ප්‍රාදේශීය සභාව ආශ්‍රිතව ඛනිජ වැලි කැලීම සඳහා ඉන්දිය මිඩ්වෙස්ට් සමාගමට අක්කර 100ක් දෙනවා. දැන් මේ සිටීමේ තියෙන මේකේ දක්වලා තියෙන්නේ නම් අපි මේ මොනවාද මේ පුල්මුඩේ ඛනිජ නිධිය ආශ්‍රිතව වෙන්න නිමිතව තියෙන මංකොල්ලේ. පුල්මුඩේ ඛනිජ නිධිය ආශ්‍රිතව විශාල මංකොල්ලයක් වෙන්න නිමිති වෙනවා. ඛනිජ නිධිය දැන් මෙච්චර කාර්යයක් ලංකා මිනරල් සෑන්ඩ් එක තමයි මේකේ කැණීම් කටයුතු කරේ. දැන් මේ මේ සඳහන් කරලා තියෙන ඉන්දියන සමාගම් උතරේ සමාගම් වල නම් තියෙනවා මාස් මෙටල් කියලා ඔය මිනරල් private limited ඒ වගේ සමාගම් ගණනාවක් තියෙන මේ සමාගම් 10කට ආසන්න ප්‍රමාණයකට කැබිනට් අනුමැතිය ලබා දීලා මේ සමාගම් වලට ඉන්දියා මේ ලංකාවේ පුළුමුඩේ ඛනිජ නිධි ආශ්‍රිතව කැණීම් කටයුතු වලට දැන් ඉඩකඩ හදලා තිනවා දැන් මේ කට්ටි කිරීම කරලා ඒකට ඒගොල්ලෝ ප්‍රවේශය අරගෙන තියෙනවා ඒ කට්ටි තමයි අර තියෙන්නේ ඔය සඳහන් කරලා තියෙන්නේ එක එකනට බාර් දීපුවා දැන් මේ දින දීවර රැළ දින කතාව මේක තමයි ඇත්තට මේ ඉතුරු අයට වෙන්නේ දැන් අද දීවර රැළ දින දෙක තමයි ඉතුරු අයට වෙන්නේ ඒ නිසා මේක ටිකක් අපි දැනගන්නේ කොහොමදයි මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ දැන් මේක පුවත්පත්වලත් වාර්තා කරලා තිබුණා මාධ්‍යත් වාර්තා කරලා තිබුණා සඳුදා බදාදා සෙනසුරාදා මේ දවස් තුනේ පාන්දර 1ත් 5ත් අතර ලංකාවේ යාපනයේ ආශ්‍රිතව තියෙන මුහුදු කලාපයට මේ ලංකාවේ මුහුදු කලාප අපිට පේනවද කඩේරකින් පේනවද ඒ අර විශේෂයෙන් මේ රතු දත් වලින් රතු තිත් වලින් එහා පැත්තේ පොඩි කඩේරක් තියෙනවා ඒක ලංකාවේ මුහුදු කලාපේ ඊටු එක ඉන්දියානු මුහුදු කලාපේ මේ ගත්ත මේ සිටියම් දර්ශන නැත්තම් මේ ගත්ත ඇත්ත දර්ශන මේකෙන් පෙන්වන්නේ ලංකාවේ මුහුදු කලාපයට පාන්දර එකට මේගොල්ලෝ ඇතුල් වෙනවා කවුද ඉන්දියානු දීවරේ දෙකක් තමයි මේක අනවසර ඇතුල් වීම පළවෙනි එක දෙවෙනි එක මේ ඇතුල් වෙන ඉන්දියානු දීවර දීවරයින් කොහොමද මේ මත්ස්‍ය නැත්තම් මාළු අල්ලන්නේ කොහොමද මාළු අල්ලන විදිය තමයි ඒකට කියන්නේ ට්‍රැවල් ට්‍රෝලින් කියලා මේක තහනම් පන්න ක්‍රමයක් මේක කරන්නේ සාමාන්‍ය කිලෝමීටර් කාලක් භාගයක් අතර දුරකින් තනි බෝට්ටුවක් කරනවා සමහරට බෝට්ටු දෙකක් කරනවා බෝට්ටු දෙකක් දැල දානවා පල්ලෙහාට දාලා යට දානවා දැල යටට දානවා දම්බලක් යකඩ දම්බලක් මේ දම්බල දාගෙන මේගොල්ලෝ වේගෙන් එනවා මෙහෙම එක මුහුදු තීරයක වේගෙන් එනවා එතකොට අර යට තියෙන ඔක්කොම දේවල් හාරගෙන අවුස්සගෙන සියල්ලම අහුවෙන ඒ නිසා මේක තහනම් පන්න ක්‍රමය මේකේ මාළු විතරක් නෙමෙයි සාමාන්‍ය බෙල්ලෝ ඊළඟට පැලෑටි මේ ඔක්කොම හූරගෙන යනවා මෙන්න මේක තමයි මේ ඉතුරු ආර්ථික ක්ෂේත්‍රවලත් වෙන්න නිමිතෝ තියෙන්නේ හරි දැන් මේ හොඳයි හොඳයි මේ ආර්ථික ආයෝජන හොඳයි කියලා දැන් සරල උදාහරණයක් ටාටා එක ගත්ත ලංකාවේ තේ වතුර වලට මොකක්ද උනේ දැන් ඒ තේ වතුර වලට මොකක්දලා තියෙන්නේ ලංකාවේ විකුණුම් තේ වතුර උපද තේ වතුර ටික ගත්ත ගමන් මුන් ගස්ටික් කපලා තේ වතුර තුමේ චිත්‍රු සම්පත් එක කොල්ල කාලා තේ වතු දාලා ගියා හරි ඒගොල්ලෝ ඇවිල්ලා මේව ආර්ථිකය වර්ධනය කරන්නේ මේ මොකද ඒ සමාගම් වල තියෙන ඒවා ඒවා සමාගම් වල එක ස්වරූපයක් තමයි ඒගොල්ලන්ට ලාභ උපයන්න පුළුවන් හැම ආකාරයෙන්ම ලාභෙ උපයන්නේ. ඉතින් මේ මේන දීවරයෝ මේ බෝට්ටුලේන දීවරයෝ මේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු. දැන් ඒ අයනේ අර අත්තලඟුඩ අරන් ඉන්දියාවේ උපවාසයක් යන්නේ මේගොල්ලෝ නිදහස් කරන්න කියලා. ඒතර දැන් මේ තහනම් පන්න ක්‍රමී. ඒතර දැන් මේක මේ මුහුදු තීරයේ ආරක්ෂාව මොකුත් නැහැ. ඒතර මේ සම්බන්ධයෙන් ඉන්දියානු යාපනයේ දීවරයෝ බරපතල විරෝධයක ඉන්නවා. අපි දැක්ක හැමති ඉල්ලාස් වෙනවා කියලා කියනවා. මේකට උත්තරයක් දෙන්න නැත්තම්. දැන් මේක තමයි ප්‍රශ්නේ.
අත්තනමුඩු ගන්න බෑ මුකුත් වෙන්නේ නෑ මේ ඇවිල්ලා පොඩි ගානක් නෙමෙයි දහස් ගානක් දහස් ගානක් බෝට්ටු එකවර ඇතුල් වෙනවා මේ මුහුදු තීරයට මේ ලංකාවේ මත්ස්‍ය සම්පත මුහුදු තීරයේ අරබුදේ දීවර ජනතාව මුහුදු තීරයේ අරබුදේ දැන් මේකට කරන්න යන්නේ මොකද්ද කරන්න යන්නේ දීවර පනතක් ගේන්න හදන දීවර පනතේ මොකද්ද කරන්න දීවර පනතේ මුහුද දඩේ මුහුදේ මසුන් නැල්ලීම ලංකාවේ දීවරේනි සහ ලංකාවේ නෝන දීවරේනි සහ සමාගම් වලට ඔක්කොටම ලයිසන් ක්‍රමයට දෙන්න ලෑස්ති කරන මේකට උත්තරයක් තියෙනවා උත්තරේ මොකද්ද උත්තරේ තමයි ලයිසන් ක්‍රමයට අල්ලන්න දෙන. ඒතොර ලයිසන් එක තියෙනවා ලයිසන් එකේ කියලා අල්ලන්න පුළුවන්. ඒතොර ලංකාවේ ලයිසන් එකකින් ගානක් හොයාගන්න. ඒක තමයි ලංකාවේ දීවරයට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන තත්ත්වය. ඒ නිසා මේ දීවර පනතරේ රීව විශාල අරගලයක් ගතිය යුතුව තියෙනවා පොදු සමස්තරකලේ සම වගේ මොකද මේ දීවර පනත වගේ එකක් ඉක්මනින් ප්‍රශ්න ඉස්සරහට එන්න පුළුවන්. අනිත් ඒවට සාපේක්ෂව ඉතුරු අය බුදීගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ. ඒ ප්‍රශ්නේ එනකොට දැන් මේ තියෙන්නේ ඉන්දියාවේ දේශපාලන අතපෙවීම. අපි මෙතෙක් කතා කරේ ආර්ථික වැඩපිළිවෙල. දැන් ඉන්දියාවේ දේශපාලන අතපෙවීම. ඔබ දන්නවා ඉන්දියාව මීට කලින් ලංකාවේ මෙවැනි මැදිහත් වීමක් ලංකාවේ මෙවැනි මැදිහත් වීමක් කරා විශාල මැදිහත් වීමක් ඒ ඉතිහාසය අපි දන්නවා ඉන්දියන් හමුදාව අන්තිමට ලංකාවට ආවා එහෙම තමයි කෙලවරු වුණේ දැන් 80 අතේ ඉන්දු ලංකා ගිවිසුම දැන් මේකට පසුබිම් වෙච්ච ජාතික සාධක තියෙනවා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සාධක සම්බන්ධ මෙතන පුළුල් විග්‍රහයක් නැත්නම් ඒ වෙනි සම්බන්ධ දේශපාලන විග්‍රහයක් කරන්න නමුත් මේ ඉන්දියාව කොහොමද ඒකදී හැසිරුණේ කියන එක තමයි මෙතන අපේ අපේ සාකච්ඡාව මේ නිශ්චිත සම්බන්ධතරට දාලා තියෙන්නේ දැන් ඉන්දිරා ගාන්ධි තමයි ජයර් ජයවර්ධන 1977 බලයට එනවා හිටියේ ජයර් ජයවර්ධන පැහැදිලිවම හිටියේ ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක ඇමරිකන් හිතවාදී ප්‍රතිපත්තියක සාමාන්‍ය කාලේ ඔහු හැඳුන්වුවේ යැන්කිඩිකි කියලා පැරණි પરම්පරාවට මතක ඇති. ඒතර ඔහු මේ හිටපු ඇමරිකන් ගැති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඉන්දිරා ගාන්ධි හිටියේ ඊටාම කලකිරීමේ නැත්තම් නොසන්සුන්තාවයක හිටියේ. මේ සම්බන්ධයෙන් මේක ටිකක් මේ කාලේ හොඳයි කියවන්නේ මේ කොළඹ භූමිකාව කියලා මේ ඩික්සිට්ගේ පොතක් තියෙනවා මේ ඉන්දියාව නියෝජනය කරලා ලංකාවට හිටපු මහකොමසාරිස්වරයා කරපු සම්පූර්ණ මැදිහත් වීම සම්බන්ධව ඔහු වාර්තාවක් ලියලා තියෙනවා. ඒ වාර්තාවේ යම් යම් ගැටලු තියෙනවා. නමුත් තිබියදී ඔහුගේ එහෙන් මේක තත්ත කිවෝනේ කොහොඳයි. දැන් එයා මෙහෙම කතාවක් කියනවා. ලංකාවට මැදිහත් වුණේ ඇයි කියලා මේ පොතේ එක තැනක කියනවා. 39 වෙනි පිටුව. දෙවනුව ඉන්දියාවේ ආකල්පය හා අභිප්‍රේරණයන්ට බලපාන සාධක පිළිබඳව ඒහා සමාන අවබෝධයක් තිබූ ජයවර්ධන මහතා ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ ආරක්ෂිත පියවර රසක් ඇතුළු කළ නමුත් ඒ ප්‍රායෝගිකව ප්‍රශ්න විසඳීමට උපකාරී නොවිය. එයා මේක ගැන දැනන් හිටියේ දෙකේකව කරා. නමුත් ප්‍රායෝගිකව මේක උත්තරයක් උන්නේ. 1973 83 කාලෙදී ද්‍රවිඩ ප්‍රචණ්ඩකාරීත්වයේ මැඩ පැවැත්වීම සඳහා පකිස්තානයෙන් හා ඊශ්‍රායලෙන් උදව් ලබා ගත්තේ. එයා උදව් ගත්තා. කාගෙන්ද? පකිස්තානයෙන් ඊශ්‍රායලෙන්. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට ඔවුන්ගේ ඇමරිකානු හඬ ගුවන්විදුලි මධ්‍යස්ථානයක් හලාවත ප්‍රදේශයේ මධ්‍යම වෙරළෙහි ඉදිකිරීම සඳහා අවසර දීමේ ගිවිසුමකට අත්සන් කළා. මේක අපි දන්නවනේ ඇමරිකන් නඩා ඉදිකරන මේගොල්ලෝ එකඟතාවය පළ කරා. ඉතින් මේක මෙයා කියනවා. ඒ ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පමණක් බව ප්‍රකාශ කරනු ලැබුවද එය විද්‍යාත්මක බුද්ධි මෙහෙයුම් කඳවුරක් වශයෙන්ද ප්‍රයෝජනට ගැනීමට යන බව ඉන්දියා රජයට නිශ්චිත තොරතුරු ලැබී තිබුණා. ඉන්දියාවට තිබ්බලු මේක මේ ගුවන්විදුලි කතාවක් කියලා කිව්වට මේක බුද්ධි සිද්ධියක් තමයි මෙතන වෙන්න යන්නේ. බුද්ධි ගවේෂණයක් වෙන්න නිසා ඒකලගෙන අපිට තොරතුරු තිබ්බා කියලා. ජයවර්ධන මහතා ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අලුත් වැඩියා කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුවක්ද ඔවුන්ට ලබා දුන්නේ. මේ පරණ මේ අපි කතා කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය තමයි මෙහායි කියන්නේ. එදා මේක දුන්නලු ඒගොල්ලොන්ට ඇමරිකාවට. මේක මේ රිපයර් කරන්න කියලා. මෙම තෙල් ගබඩා සංකීර්ණය දෙවනි ලෝක මහා සංග්‍රාමයේදී මිත්‍ර හමුදා විසින් දකුණු හා අග්නික ආසියාවේ මෙහෙයුම් සඳහා ප්‍රයෝජන ගැනීමට ඉදුකට ලැබුණා. ඒ පොඩි අයිතියකුත් කියනවා. මේක මේ අරගොල්ලෝ හැදුවේ මේක හැදුවේ මේක මේ ආසියා දකුණු දිග ආසියාවේම වැඩවලට තමයි මේක හැදුවේ කියලා. හරි. ඊට පස්සේ ඒ ප්‍රයෝජන නොගැනීම නිසා විනාශ වෙමින් තිබුණි. මෙම කොන්ත්‍රාත්තුව සඳහා ඉන්දියාව මිල ගණන් ඉදිරිපත් කොට තිබුණි. අපිත් මේකට ලන්සු දාලා තිබ්බා. අපගේ ලන්සුව අර්පණය වඩාත්ම සාධාරණ මිල ගණන් සහිතව අර්පණ වූද විවිධ දේශපාලනික හා අනෙකුත් සාධක සැලකිලිටගත් ජයවර්ධන රජය කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඇමරිකානුවන් නායකත්වයෙන් යුතු සමාගම් සමූහයකට. දැන් එදා ඉන්දියාවට රිදුනේ
මේ කාරණා දෙක කියලා තමයි එක කාරණයක්. තව දේශපාලන කාරණා ගොඩක් තියෙන අතරතුර එහා කියනවා ඉන්දියාවට රිදල හිටියා මොකද්ද ඇමරිකන් වොයිස් සහ මේ ත්‍රිංකු තෙල් ටැංකි ටික ඇමරිකාවට කම්පැනි එකකට දීපේක සම්බන්ධ. ඒතර ඉන්දියාවට එදා රිදුනල් මේක ඒක ඉන්දියාව හිතුවලු මේක දැන් ඇමරිකන් මැදිහත් වීම අතරේ වෙන්නේ යන්නේ කියලා. ඒ නිසා මොකද්ද ඉන්දියාව කරේ? ඉන්දියාව ලංකාවේ දෙමළ ජනතාවට රීව ලංකාවේ ආණ්ඩුවම ඇති කරපු ජාතිවාදී කෝලහල ජීවිත තර්ජන ඊට පස්සේ ඝාතන සහ පළවා හැරි මේ සියල්ල මැද ඉන්දියා දකුණු වතුරු තරුණින් සිද්ධුණා ආයුධ සන්නද්ධ වෙන. ඒතර මේ ආයුධ සන්නද්ධ කිරීමට පුහුණු කිරීම දුන්නේ සම්පූර්ණ ඉන්දියාව. මේ පුහුණු කිරීම දුන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තමයි ඔක්කොම පුහුණු කිරීම සිද්ධ වුනේ. පුහුණු කළා ඇව්වා. පුහුණු කළ කට්ටිය ආව මෙහෙට. ඇවිල්ලා මොකද උනේ? ඊට පස්සේ මේගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ ප්‍රශ්නේ පදනම් කරගෙන ලංකාවට මෙදියත්. ඊට පස්සේ සාම සාකච්ඡාවට මෙදියත් වුණා. මෙහෙම ටික 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 ප්‍රශ්නේ ආවා. සාම සාකච්ඡා ගියා. අන්තිමට සාම සාකච්ඡාවල මේ ක්‍රියාවලියේ පළ නොවනකොට අන්තිමට ඉන්දියන් හමුදාවට ලංකාවට ඇතුළු වෙන්න සිද්ධ වුණා. ඉන්දියන් හමුදාව ආවා. ඉන්දියන් හමුදාව එනකොට ඒගොල්ලෝ අපේක්ෂා නොකරපු දෙයක් ලංකාවේ සිද්ධ වුණා. ඒ දේ තමයි ඒගොල්ලෝ හිතුවා මේ පුහුණු කරපු ඔක්කොම ඒගොල්ලෝම සාදරයෙන් පිළිගනී කියලා. නමුත් එක පිරිසක් මේගොල්ලෝ පිළිගත්තේ නැහැ. LTT එක උතුරේදී පිළිගත්තේ නැහැ. ඒ LTT එක ඉන්දියන් හමුදාවට ගැහුවා. ඉන්දියන් හමුදාව ඉන්දියාව අපේක්ෂා නොකරපු දෙයක් උතුරු දේකලොට සිද්ධ වුණා. ඒ වගේම මේ ප්‍රශ්නේ පදනම් කරගෙන අපි දන්නවා දකුණේ විශාල දේශපාලන නැගිටීමක් මේකට රිහු විශාල නැගිටීමක් සිද්ධ වුණා. ආණ්ඩුවට රිද්ව විශාල සන්නද්ධ නැගිටීමක් තිබුණා. ඒ නිසා මේ ප්‍රශ්නයත් එක්ක ඉන්දියාව ආපු වේගය ඒගොල්ලන්ට ඒ අරමුණු ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් ඒගොල්ලෝ උත්සාහ කළා. ඒගොල්ලෝගේ අවසාන අරමුණ තිබුණේ ඉන්දියානු හිතවාදී පළාත් සභාව නැත්නම් ඉන්දියානු හිතවාදී පාලනයක් ලංකාව තුළ ස්ථාපිත කරන්න. ඒකට ඒගොල්ලෝ උත්සාහ කරා. ඒකට මැදිහත් වුණා. හැබැයි ඒගොල්ලෝගේ ව්‍යාපෘති සාර්ථකයි. ඒගොල්ලෝගේ විදේශ සේවාවල අවසාන සමාලෝචනයක් කරලා තිබුණා. ඒක ඉන්දියාව කරගත්ත බරපතල වැරද්දක් කියලා අන්තිමට රජීව් ගාන්ධි මිය ගියා. මැරුවා. අවසාන. එහෙම තමයි කතාව විවරුනේ. ඒ නිසා මේ කතාව කියන්නේ ඒ එදා කරපු මැදිහත් වීම ඉන්දියාව මේක. ඒතරයි ඒ මැදිහත් වීම දින තරකණය. එදා ඉන්දියාවට අවශ්‍ය වුණා මෙතරම් ප්‍රාග්ධනයක් නොතිබිච්ච තත්වයකටදී. මෙතරම් ශක්තිමත් ධනපතිපන්තියක් නොතිබිච්ච තත්වයකටදී. ආයෝජනය ග්‍රන්ථය තෙල් නලයක් දාන්තයක් අඩුම්තරම් කිසිම දෙයක් කරගන්න බැරුව දී තිබිච්ච තත්ත්වයක් ඇතුලේ ඉන්දියාවට එදා ඔවුන්ව ලංකාවේ පාලනය විශේෂයෙන් උතුරු සහ ඒ ප්‍රදේශවල පාලනය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව හසුරු කරා. ඒතර එදා තිබිච්ච දේශපාලන අවශ්‍යතාවයට වඩා අද අපි ඉන්න මේ තත්ත්වයට ගත්තොත් එහෙම රට ලංකාවේ ඉන්න තත්ත්වයක් ඒ වගේ ඉන්දියාව ප්‍රාග්ධනයෙන් ඉන්න තත්ත්වයක් අතර පැහැදිලිව ඉතා විශාල ගුණාත්මක වෙනසක් තියෙනවා. ගුණාත්මක වෙනස තියෙන්නේ වැඩි පැත්තට. ඒ නිසා දැන් මෙන්න මේක තමයි ඉන්දියාව දැන් ඉන්නේ වැඩපිළිවෙල. එදාට වඩා ගොඩක් පුළුල් මේ වැඩපිළිවෙල. මේ තියෙන අර ඉන්දියානු පාර්ලිමේන්තුව ඇතුලේ ඒකලෝ ගෙනල් තිනවා සිටියමක් දාලා තිනවා. සිටියමේ ඉන්දියාවට සම්බන්ධ කරලා තමයි ඔක්කොම රටවල් දාලා තින්නේ. ලංකාව, නේපාලේ, බූතානේ ඔක්කොම මේ කලාපින්න රටවල්. ඒක ඒකලෝ පැහැදිලි කිරීම කරන්නේ මේක මේ එදා අශෝක අධිරාජ්‍යයේ කාලේ දාපු සිටියමක් තමයි දාලා තින්නේ කියලා. නමුත් ඒ සම්බන්ධ අනෙක් රටවල් තානාපති කාර්යාල හරහා විරෝධය බල කරලා තිනවා. ඉන්දියානු පාර්ලිමේන්තුවේ මෙවැනි දෙයක් තිබීම සම්බන්ධයෙන් ලංකාව තාම මේක සම්බන්ධ කිසි දෙයක් කියලා නැහැ. එතකොට BJP වැඩපිළිවෙලේ ප්‍රධාන පැති තුනක් තියෙනවා. මෙන්න මේ තුන තමයි ඒගොල්ලෝගේ සංකල්ප තුන. හින්දුත්ව රාජ්‍ය, අඛණ්ඩ ಭಾರತ, මේඩ් ඉන් ඉන්දියා. ඉන්දියාවේ නිෂ්පාදනය කරන එක අඛණ්ඩ ಭಾರತය. ඒ කියන්නේ ඔය අශෝක අධිරාජ්‍ය ගෙනාපු සංකල්පය නැත්නම් අශෝක අධිරාජ්‍යයේ කාලේ තිබිච්ච සංකල්පය. ඊළඟට හින්දුත්ව රාජ්‍ය නැත්නම් හින්දුත්වේ මුල් කරගත්ත රාජ්‍ය. දැන් මේක තමයි BJP ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ තමයි මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක හුදු ආර්ථික හරාවැදීමක් නෙමෙයි. මොකද මේකේ දෙපැත්තක් ගොඩක් අය මේ තර්කේ දෙපැත්තට ගන්නවා. මේ සමහරු ගන්නවා මේක හුදු දේශපාලන මැදිහත් වීමක් විදිහට. ඉන්දියානු ආක්‍රමණය නැත්නම් ඉන්දියානු මැදිහත් වීමක් කියන පැත්ත විතරක් ගන්නවා. තව කොටසක් මේක අනිත් පැත්ත ගන්නවා. ඒ කියන්නේ මේක මේ ප්‍රාග්ධනයේ හරාවැදීමක් විතරක් තියෙන එක. නමුත් පැහැදිලිව අපිට මේක සංයුක්ත තර්කෙත් අපිට පේනවා මේක හුදු ආර්ථික මැදිහත් වීමකුත් නෙමෙයි, හුදු දේශපාලන මැදිහත් වීමකුත් නෙමෙයි. මේක ආර්ථික දේශපාලන සංස්කෘතික පැති ගණනාවක් යන සංයුක්ත මැදිහත් වීමක්. ඒ නිසා මේ ව්‍යාපෘති එන්නේ එහෙම. මොකද මේක වැදගත් අපි අඳුරගන්න එක මේ හින්දුත්වයේ මුල් කරගෙන එනකොට ඒක ලංකාවෙත් අනිවාර්යෙන්ම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී ඒකට ලැබෙන ප්‍රතිචාර නැත්නම් ඒකට වුන් ඒක ලංකාවේ ප්ලාන් කරන්න පාවිච්චි කරන උපක්‍රම එන්න පුළුවන් මේක සම්බන්ධ කරගෙන. හින්දුත්වයේ සම්බන්ධ කරගෙන. ඒ නිසා මේ ව්‍යාපෘති අපි අඳුරගන්න ඕනේ. දැන් මේකට අත ගහන්න හම්බුනේ අර අපි කලින් එකේ ඔබ දැක්කා මේ 2022 අරමුදෙන් පස්සේ තමයි මේ උපාය මාර්ගයට ඇතුල් වෙන්න මේගොල්ලෝ හදාගත්ත අවස්ථාව. දැන් ලංකාවට ගෙන සංස්කෘතික මැදිහත් වීම මේකට දැන් දැනට වාර්තා වෙලා තියෙන අඩුවෙන්
එකක් යාපනය ඒලක්කරගත්ත විශාල ව්‍යාපෘතියක් කරනවා සංස්කෘතික ප්‍රසංගයනවා මියුසික් ෂෝ වෙනවා ඉන්දියාවේ ප්‍රධාන නළු ඇවිල්ලා කරන සංස්කෘතික ප්‍රසංග සිද්ධ වෙනවා දිගින් දිගටම සංස්කෘතික ප්‍රසංගයක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි ඕනම තැනක වෙනවා නැත්තම් මියුසික් ෂෝ තියෙනවා නමුත් මේක එක්තරා විදිහක මේ ඒකාබද්ධ සැලැස්මේ කොටස් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඊළඟ රාජ්‍ය නූර සංවිධාන මාධ්‍යවේදීන් මේගොල්ලෝ ඉලක්ක කරපු සහනාධාර වැඩපිළිවෙළ ගිහිලා තියෙනවා දැන් රුපියල් 50000ක් දීලා දෙනවා කියාව ගිය පෞගිය මාස කිහිපෙළේ මාධ්‍යවේදී ආයතන සමහර අයට තෝරාගත්ත අයට එවැනි ව්‍යාපෘතියනවා වතු කරේ ඉලක්ක කරපු මැදිහත් වීම දැනට වාර්තා වෙලා තිනවා ඔය විවිධ මැදිහත් වීම කරනවා දැන් ඔබ දැක්කර Hindu කෝවිල විවෘත කරද්දිත් මෙහි Hindu කෝවිල ආශ්‍රිතව යම් කිසි ඒකාබද්ධතාවයක් හදුවා මේකෙන් අපි අදහසක් හදාගන්න අවශ්‍ය නැහැ මේ Hindutve හරිය නැත්නම් ලංකාවේ දෙමළ ජනතාවට එහෙම මොකද අපි දැන් ඉස්සරහ කොටසෙත් ඒක සාකච්ඡා කරමු මේ අරගලයට කොහොමද අපි මැදිහත් වෙන්නේ කියලා නමුත් මේ සියල්ල සිද්ධ වෙමින් තියෙනවා ඒ නිසා මේක සංස්කෘතික කලාපයක් තියෙනවා එතකොට මේ තියෙන්නේ මේ ආරක්ෂක අතපෙවි දැන් අර ඔබ දන්නවා ජාතික මේ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ලංකාවේ ආවර ඊ හැඳුනුම්පත කියලා ඒ ආපිලත් අපි පක්ෂයක් විදිහට බොහොම තදින් ඒකට විරුද්ධ වුණා පාර්ලිමේන්තුවෙත් අපි එදා අපේ අජිත් කුමාර සහෝදරයට නියෝජනය කරා පාර්ලිමේන්තුව මේක මුළු සාකච්ඡාවේදී අපි විතරයි මේකට විරුද්ධව කතා කරේ ඉතුරු අය තාක්ෂණය නීමයි මේ තාක්ෂණය තමයි යන්න ඕන කී කී ඒකට අපුඩි ගැව්වා දැන් මේ ENIC එක නැත්තම් මේ ඊ හැඳුනුම්පතේ සියලුම තොරතුරු ඉන්දියානු සමාගමට දෙන්න පෞගි දවස්වල ටෙන්ඩර් දෙන්න හැදුවා ඒකට කොහොමත් විරෝධයක් ආපු නිසා පස්සේ නතර වුණා දැන් මේක ආපහු තියෙන දොරගාව තියෙන මේ තොරතුරු සියල්ල දෙන්නේ ඒක ලංකාවේ තොරතුරු ගන්න දැන් ඔබට ඔයලා බලන්න අන්තර්ජාලයෙන් දැනගන්න පුළුවන් ඉන්දියාවේ මේ විදිහට ඉන්දියානු ජනගහණයෙන් භාගයක මේ විදිහට එකතු කරපු තොරතුරු ඩාක් වෙබ් වලට දාලා නැත්තම් අර හෙලිනකොළ වෙබ් අඩවි වලට විවිධ වංචනික ක්‍රියා සිද්ධ වෙන වෙබ් අඩවි වලට දාලා දැන් ඉන්දියාවේ සමහර පුද්ගලයන් තර්ජනය කළා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ඉන්දියාවේ මේ වෙනකොටත් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාව එලෙස ලබාගත් දත්ත පරිස්සම් නොකර රටක් විදිහට දැන් මේ මේ ප්‍රශ්නේ තීලිතරව වෙලා තියෙනවා. ඒතකොට ඒ ඇවිල්ලා ඉන්දියාවේ ඉන්දියාව කරගත්ත වැඩක්. දැන් එතකොට ඉන්දියාවට දැන් මේ ලෑස්තිනේ මොකද්ද? මේ දත්තත් ඔක්කොම දෙන්න ඉන්දියාවට. අනික මේ දෙන්නේ ඉපදිච්ච තැනයි නමයි ඒ විස්තර නෙමෙයි. මේ දෙන්නේ දැන් අලුත් අර ජෛවමිතික දත්ත වලට අනුගත තමයි ඇහි කණිකා විස්තර. මේ ඔක්කොම ඇඟිලි සලකුණු. මේවා තමයි දෙන්න හදන්නේ. මේවා දෙනවා කියලා කියන්නේ ඔබ දන්නව තොරතුරු කියලා කියන්නේ මේ යුගයේ මිනිසුන්ට රිහි පාවිච්චින ප්‍රධාන අවිය තොරතුරු තමයි පාවිච්චි කරන්නේ මිනිසුන්ව සීලු දේවල්ට පාවිච්චින තොරතුරු. ඒ නිසා තොරතුරු තව රාජ්‍යකට දෙනවා කියන රාජ්‍යක තොරතුරු ඒ රාජ්‍ය තමන්ගේ රටේ ජනතාව ඉතාම බරපතල අවදානම් බ්ලොක් කරනවා. මේක එක පැත්ත. ඊළඟ කොට් සම්මුතිය ඔබ දන්නවා මීට අවුරුදු 3-4කට කලින් අස්සම් කරා කොට් සම්මුතිය ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව මේ රටවල් හතර එකතුලා කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා සහ ඔය මොනවාද මේ නිරීක්ෂණ කටයුතු සඳහා එකඟතාවය හදාගන්න ඒගොල්ලෝ ගිවිසුම් වලට අස්සම් කරා. ඉතින් මේක ආරම්භයක් ඒගොල්ලොන්ගේ කොට් සම්මුතිය වල නැත්නම් ඒ රටවල් අතර. ඊළඟට මේ ඉන්දියාව සහ චීනය අතර ආතති. දැන් අර ඩික්සිට්ගේ පොතේ කියනවා ඒගොල්ලෝ ඇමරිකන් රොයිස් සාහන් පස්සේ කලබල වුණා. ඒගොල්ලෝ ත්‍රිකුණාමල තෙල් ටැක්කි සුද්ධ කරන් දුන්නාම කලබල වුණා ඇමරිකාවට කියලා කියනවා. ඒවට ලංකාවෙත් ඒ දවස්වල තිබුණා විරෝධයක්. හැබැයි දැන් ඒගොල්ලෝ ඒවට කලබල වෙලා දැන් මේගොල්ලෝ දැන් මෙහෙ ඇවිල්ලා ඔක්කොම විදුලි වලාගාර ගන්නවා, ත්‍රිකුණාමල යල්නවා, ඉඩම් ගන්නවා, අරමිය කරනවා. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්ත ගත්තොත්. ඒගොල්ලෝ ඒ වගේම කලබල වෙනවා චීනේ නැවක් අහමත් කලබල වෙනවා. චීනේ මැදිහත් වීමක් තියෙනවා, චීනටත් තියෙනවා ඒගොල්ලෝ උපාය මාර්ග. ඒ උපාය මාර්ග සම්බන්ධිත අපිට විවේචන තියෙනවා. නමුත් දැන් චීනේ නැවක් කරනකොට අරගොල්ලෝ අරේ දෙගා නටනවා. ඒගොල්ලෝ රත් කරන්න පටන් ගන්නවා. එහෙම කොහොමද ඇව්වෙන්නේ කියලා කියන්නේ ඉන්දියාවේ ලංකාව ප්‍රාන්තයක් විදිහට පිළිගන්නවා. ඒගොල්ලෝ ඒක තමයි ඒකේ ප්‍රකාශය තියෙන්නේ. එතකොට මේ ඉන්දියාව ඉන්දියාවේ ප්‍රාන්තයක් විදිහට පිළිගන කොටින්ම ලංකාවේ ඇමතිවරයෙක් ඉන්දියාව ගිහිල්ලා ප්‍රකාශිකුත් කරා. එන මේගොල්ලෝගේ තියෙන තදියම මේ ටික කරලා මදි නිසා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා දැන් අපි උඹලගේ ප්‍රාන්තයක් අපි දැන් උඹලට ඕන දෙයක් දෙන්න ලෑස්ති කියලා. හරිද? ඒ වගේ ඇමතිවරයෙක් ප්‍රකාශයක් කරා. ඒතකොට දැන් ඉන්දියාව සහ චීනය අතර දිහාතියක් මේ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබ දන්නවා ශිවසේනා සංවිධානයේ ශාඛාවක් ලංකාවේ ආරම්භ කරා පහුගිය අවුරුදු 2කට 3කට කලින්. ඒ නිසා ශිවසේනා මැදිහත් වීම තියෙනවා. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ ආන්දෝලනාත්මක පාසු ප්‍රහාරය. ඒ පාස්කු ප්‍රහාරයේ චෝදනා රාජපක්ෂලට හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට සැලෙලට එල්ල වෙනවා වගේම ඒහා සමාන විවේචනයක් නැත්නම් ඒහා සමාන ඇඟිල්ලක් ඉන්දියාවට දික් කළා තියෙනවා. මොකද මෙහෙන් ගියාය කියලා තියෙන ඉන්දියාවට ඉන්දියාව තමයි කලින්ම තොරතුරු හොයන දීලා තියෙන්නේ. ඒ නිසා ඉන්දියාව සම්බන්ධිනුත් ඒ කතිකාව තුළ යම් කිසි ආකාරයක චෝදනාවක් නැත්නම් ඉන්දියාව සම්බන්ධ වූ සැකයක් ඒ පාස්කු ප්‍රහාරය ආශ්‍රිත සිදුවීම වල තියෙනවා. ඒ නිසා ඒකෙන් ඉන්දියාව ගැලවිලා නැහැ. ඒතර ඒ ඉන්දියාව
සම්බන්ධයෙන් මේ පෞගී කාලේ ආව සාකච්ඡාවම ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මේකත් මේ කෙටියෙන් අපි සම්බන්ධ කරගන්න අවශ්‍යයි ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මොකද මේ සමස්ත දේශපාලන ආර්ථික සංස්කෘතික මැදිහත් වීම කොහොමද අපි නාමකරණය කරන්නේ දැන් මේක ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා මේක ගැන කෙටියෙන් අදහසක් අපි ගමු එකක් තමයි 71 අරගලයේදී මේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන වචනේ ආව ඉස්සරහට 71 අරගලයේ ජනතා විමුක්තිරුනේ පන්ති පහ ඇතුලේ එක පන්තියක් විතර තිබුණා ඉන්දියානු ව්‍යාප්තවාදය එතකොට මේ ව්‍යාප්තවාදී කියන අදහසට මුල්ම බලපෑම ආවේ චීනය සහ ඉන්දියාව අතර තිබුණා දේශ සීමා ප්‍රශ්නය. චීනයේ භූමිය අල්ලගෙන හිටිය ඉන්දියාව. ඒ නිසා අත්‍තරම මේක චීනය තමයි මුලින්ම මේ අදහස ගినాවේ ඉන්දියාවේ මේ දේශ සීමා පුළුල් කිරීම. නැත්තම් දේශ සීමා පුළුල් කිරීම සම්බන්ධ විවේචනාත්මක අදහසක් ඉදිරි මේක ගినాවේ ඉන්දියානු ව්‍යාප්තවාදී කියන අදහස. ඒතර මේ අදහසම තමයි පස්සේ රෝහණ විජේරි සහෝදරයා ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා මේ සාකච්ඡාව ගත්තා. ඒතර මේක නිකන් සරලව ගත්තොත් මේක මාක්ස්වාදී කතිකාව ඇතුළේ මේ නිශ්චිත සමහර ඒවාට නිශ්චිත අර්ථකථන දීලා තියෙනවා. නමුත් මේක ගත්තොත් ප්‍රධාන වශයෙන් රාජ්‍යයක් තමන්ගේ දේශ සීමා පුළුල් කර ගැනීම නැත්නම් මුහුදු සීමා පුළුල් කර ගැනීමේ ප්‍රයත්නය තමයි සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය ඇතුළේ මේක අපි තේරුම් ගත්තොත්. ඒතර මේක පන්තියක් විදිහටම 71 තිබුණා. හැබැයි 78 මේ පන්ති අයින් කරා. නැත්නම් 78 මේ සම්බන්ධ ස්වයං විචනයක් කරා. ස්වයං විචනයම අර කරුණු ඔක්කොම සාකච්ඡා කරන අතරතුර ඉන්දියාවේ ඒ ව්‍යාප්තවාදයේ කොටසක් විදිහට ලංකාවේ වතුකරේ ජනතාව වතුරේ තමිල් ජනතාව ඉලක්ක කරලා විවේචනයක් ගොඩනැගුවා. ඒතර ඒක යම් කිසි දීක ජාතිවාදී ස්වභාවයක් නැත්නම් ජාතිවාදීකට වැටීමක් ලෙස පක්ෂි තුල සාකච්ඡා තුන එදා ජනතා විමුක්ති පෙරමුණ තුල ඒ නිසා ඒ පදනමෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්ති ඉවත් කරා. ඊට පස්සේ 1980 ගණන් වල ආවේ ජාති ගැටලුව තමයි සාකච්ඡාව. ජාති ගැටලුව කියලා සාකච්ඡාවක් පන්ති ඇතුළේ තිබුණා. හැබැයි ආපහු 1987 වෙනකොට 85 දී නිශ්චිතව නැවත ඉන්දියානු මැදිහත් වීමක් එනවා කියලා ජනතා විමුක්තිරුන කල්ැතුව අනතුරෙන් ගෙව 85 දී 87 දී අන්තිමට ඉන්දියානු හමුදාව ආවා. මෙන්න මේ ඒමත් එක්ක නැවත පක්ෂයේ පන්ති වලට ඇතුල් වුණා ඉන්දියානු අධිරාජ්‍යවාදයේ මෞබිම බේරාගනිමු. ඉන්දියානු අධිරාජ්‍යවාදයේ මෞබිම බේරාගනිමු කියලා. ඉතින් ඒක පක්ෂයේ පන්ති වල තිබ්බා. මොකද දැන් මේ පන්ති පහ ගැන විවිධ විවාද සංඝත් තියෙන නිසා මේක මේ ඉතිහාසය ගැන උතර ඉන්දියානු අධිරාජ්‍යවාදී මෞබිම් බේරාගෙන ගිහින් තමයි. ඒතර මේ කියන ඒ දිනේ මේකේ නාමකරණය වෙනස් වෙලා තියෙනවා. මේක අඩංගු වෙනස් වෙලා තියෙනවා. නමුත් 71 යම් කිසි දුරකට නැත්නම් 89 බොහොම පැහැදිලිව මේ ඉන්දියානු මැදිහත් වීම සම්බන්ධ සාකච්ඡාව තිබුණා. ඒක ඉවත් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ ආපහු 90ෙන් පස්සේ නැත්නම් අලුත් තත්ත්වයන් ආවන් පස්සේ මේ සාකච්ඡාව කෙරුණේ නැහැ. නමුත් දැන් අපිට තියෙන මේ 1980 දශකයේ වෙච්ච ඉන්දියානු මැදිහත් වීමට වඩා ගව් ගානක් එහැයින් කරන මැදිහත් වීමක්. මේ කාටවත් දැන් මේක මේ එදා තිබුණු ලෝක තත්ත්වයක් එදා කරපු කවයක් පන්තියක් ඕක දැන් ඕක අදාළ නැහැ. දැන් මේ ලෝකෙ වෙනස් වෙලා ඉන්දියාවත් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා වෙනස් වෙලා ඒක ඇත්ත. වෙනස් හැදින කොයි දිශාවටද? දිශාව පැහැදිලිවම පැහැදිලිවම වෙලා තින්නේ ඊටාම දරුණු ගණේ ආර්ථික මංකොල්ලයකට ඊටාම දරුණු ගණේ ආර්ථික ආක්‍රමණයකට නැත්නම් සමහරට ඍජු ආක්‍රමණයකට පසුබිම සකස් වෙන මොහොතක් ඇතුළේ අපි ඉන්නේ. ඒසම මේක වෙනස් වෙලා තියෙන ඒ දිශාවට. ඒතර අර ඒක දැන් අදාළ නැණිය ලෝක තත්ත්වය වෙනස් වෙලා තියෙන අපිත් වෙනස් වෙලා කියලා කියන එක ඉතාම ආශ්චර්යයි. මේ ඉන්නේ දැන් මේ ව්‍යාපෘතියේ ප්‍රමුඛයෝ අදානි සහෝදරයයි අම්බානි සහෝදරයයි මෝදි සහෝදරයයි. මේගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඉතින් මේගොල්ලෝ තමයි දැන් මේ ව්‍යාපෘතියේ ඉදිරි පෙළ ගමන් කරුවෝ. මේගොල්ලෝ තමයි ඉදිරි පෙළ ගමන් කරුවෝ. ඒ නිසා මේ දැන් මේක අරගෙන එනවා. ඒ නිසා මේ ඉන්දියානු ප්‍රාග්ධනයයි මේ ඉන්දියානු ජාතිකවාදයේ හින්දුත්වයයි මේ ඉන්දියානු පාලනය මේ ඔක්කොම සම්බන්ධ වෙන නිසා මේ අවුරුද්දේ ඡන්දි දිනවා ඉන්දියාවේ බොහෝ දුරට මෝදි දින වාසි වැඩි. ඒ නිසා මේ අභ්‍යවකාශ වල කීකේ වල ඔක්කොම කළා පසුබිම හදාගන්න තියෙන නිසා වාසි වැඩි. ඒ නිසා ඉන්දියාව මේ ඡන්දි අවසන් වුණාට පස්සේ ඒගොල්ලෝගේ වැටි ඔක්කොම ඉවර කරගත්තට පස්සේ ඊළඟ අධීරට ඒවි තව මේකේ ගුණාත්මක වශයෙන් පියවරට ඒවි. දැන් මෙන්න මේ පසුබිම ඇතුළේ තියෙන ඉතින් කොයි තරම්ද කියලා කියනවා මේගොල්ලෝගේ මැදිහත් වීම ඉන්දියානු කොන්සල් කාර්යාල දැන් රට පුරා දාලා තියෙනවා. කොළඹ තියෙනවා, හම්බන්තොට තියෙනවා, නුවර තියෙනවා, යාපනේ තියෙනවා. මාතර බත්කඩ වගේ ඉන්දියානු කොන්සල් කාර්යාල දාලා තියෙනවා රට පුරා. දැන් අලුතෙන් එකක් දාන්න යනවා ත්‍රිකුණාමලී. ත්‍රිකුණාමලී අලුතෙන් එකක් හදන්න යනවා. මොකටද මෙච්චර කොන්සල් කාර්යාල දාන්නේ? මේ වෙන රටක කොහෙද කවුද දාලා තින්නේ මෙච්චර? ඉතින් මොකද්ද මේ මැදිහත් වීම? බැංකු විවෘත කරන, බැංකු විවෘත කරන්න එහෙ ඉන්න ප්‍රධාන වෙන ලංකාවේ බැංකු විවෘත කරන්න. මොකක්ද මේ වෙමින් තියෙන්නේ? ඒ නිසා මේ මැදිහත් වීම අපි හිතනවා කිසිම දේශපාලන පක්ෂයකට නාඩි වැටෙනවා නම් නාඩි වැටෙන කිසිම දේශපාලඥයෙකුට නාඩි වැටෙන කිසිම පුද්ගලයෙකුට මේ රටේ මේ මැදිහත් වීම මොසකරින්ද බෑ. ඒ නිසා මේ IMF මැදිහත් වීම ඉන්දියන් මැදිහත් වීම මේක රටේ ඉදිරි දශකයේ ඉදිරි දශක කීපේ
මේ රටේ ජනතාවගේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් අද දවසේ ප්‍රශ්නයක් ඒ නිසා මේ අනතුරට විරුද්ධව මේ සිද්ධමින් තියෙන නිහඬතාවයට මේ මේක අර සීතල නිහඬතාවයක ගිල්වලා ඡන්ද ක්‍රියාවලියකට යන්න ලෑස්තිනු ඡන්දර යමු ඡන්ද කරමු ඡන්දවලින් මේ ආණ්ඩු බල පන්නන්න ඕන ඒ ඔක්කොම කරමු හැබැයි මේ ඉරණම සම්බන්ධයෙන් කතා අනුකර කවුරු හරි මේක වහන්න හදනවා නම් ආ ඉන්දියාව ලෑස්තිනේ මේ தත්ත්වේ පාවිච්චි කරන්න ඉන්දියාව ලෑස්තිනේ විජේබා කොල්ලේ වගේ මෙතන සිද්ධ වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ අර්බුදේ පාවිච්චි කළා රට ඇතුලේ මේගොල්ලෝ ගුලල් කා ගන්නවා පාවිච්චි කළා සමහරුන්ට දෙනවා අර මොකද්ද මේ පොඩි නිකන් අර පොඩි ගැම්මක් දෙන වැඩක් කරනවා ඉතින් දැන් විපක්ෂයේ ඉන්න පක්ෂවල තියෙන තරඟය මොකද්ද තරංගෙ මොකද්ද මට ඉන්දියාවට එන්න කිව්වද ඔයාලට ඉන්දියාවට එන්න කිව්වද ආ මට තමයි මුලින්ම එන්න කිව්වේ හරි දැන් මේ විපක්ෂයේ තියෙන ප්‍රශ්නේ මේවා මේ අතන සයිකෝ ප්‍රශ්න මේ දේශපාලන ප්‍රශ්න වෙන පාර්ශික ප්‍රශ්න කියන්නේ තමන්ගේ හීනමානයත් එක්ක සම්බන්ධ ප්‍රශ්න මේ අපිට ඉන්දියාවේ එන්න කිව්වා හරි දැන් අපි ලොකුයි හීනමානයත් එක්ක සම්බන්ධ ප්‍රශ්නය වෙන මොකක් හරි නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ මේ තරම් ගැඹුරුයි මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරා ඉතින් ඒකට විපක්ෂයේ බලවේග සීරුම් බලවේග නිහඬ කරවලා මේක පවත්තන් යනවා මේ தත්ත්වය පවත්තන් යනවා අපි මොකද්ද මේකෙන් තියෙන මාර්ගය මේක එලීඩෙන් තියෙන මාර්ගය මොකද්ද එකක් තමයි පළවෙනිට මේක අපි ඉන්දියානු ජනතාවගේ ඉන්දියානු වැඩ කරන පන්තියේ මේකත් එක්ක ඒකාබද්ධතාවයක් හදන්න ඕනේ මේ අපේ දේශපාලන අරගලේ නැත්තම් මේ දේශපාලන මැදිහත් වීම සම්බන්ධ අරගලයකට අවශ්‍යයි ඒ අරගලයට යම් සිදුවක ඉන්දියානු ජනතාවගේ ඒකාබද්ධතාවයක් හදන්න ඒක මුලින්ම කිව්වේ කාට හරි හිතන්න පුළුවන් ලංකා ජනතාව ඕනේ නැද්ද කියලා මොකද මේක අපි හැම වෙලාවෙම අපිට පැටලෙන තැන ඒ නිසා ඉන්දියානු වැඩ කරන පන්තිය නෙමෙයි මේ ඉන්නේ මේ ඉන්නේ ඉන්දියානු ධනපති පන්ති ඉන්දියානු ධනපති පාලකයෝ ඒ නිසා ඉන්දියානු වැඩ කරන පන්තියේ මැදිහත් වීම නැත්නම් ඔවුන්ගේ දේශපාලන මැදිහත් වීමක් අපි මේකට ගන්න ඕනේ ඒ වගේම මේ ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව මේ ආර්ථික මැදිහත් වීම කෙල සාමාන්‍ය ආර්ථික මැදිහත් වීම ඉවර වෙන්නේ නැහැ ඒකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීම ඉන්නේ නැත්නම් ආර්ථික දේශපාලන මැදිහත් වීම වලට අනිවාර්යයෙන්ම යුදමය මැදිහත් වීම එක මොහොතක අවශ්‍ය වෙනවා ආරක්ෂක මැදිහත් වීම අවශ්‍ය වෙනවා මිනිහෙක් සාමාන්‍ය ව්‍යාපාරයක් පටන් ගත්තාම ටික දවසක් යනකොට CCTV දානවා මොකටද ආරක්ෂාව සමහරට මුරබල්ලෙක් ගන්නවා ආරක්ෂාව මුරකරුවෙක් ගන්නවා ආරක්ෂාව ආර්ථිකයේ ආරක්ෂාවත් එක්ක සම්බන්ධයි ආර්ථිකයේ වර්ධනය වෙනකොට ඩොලර් නැත්නම් රුපියල් ගොඩ ගැහෙනකොට ප්‍රාග්ධනයේ ප්‍රසාරණය වෙනකොට ඒකට ආරක්ෂාව දෙන්න ඕනේ ඒ නිසා මේක මේ ඉන්දියන් හමුදාව එනවාද නැත්නම් ඉන්දියාව වෙන විදිහකට එක් කරනවද කියන එක අපි ඉස්සරහට බලමු ඉතින් ඒ දක්වාම මේ අනතුර තියෙනවා මේක සරල කොට සලකන්න බෑ ඒ නිසා අපි වහා වහාම මේකට ඍව මහජන ව්‍යාපාරය නැත්නම් මහජනතාව සම්බන්ධ කරන ජනතාව මේ ඉන්දියානු ආක්‍රමණයට ඍව සූදානම් කරන්න ඕනේ ඒ වගේම ඉන්දියානු IMF මැදිහත් වීමට ඍව අපි ලෑස්ති ඉන්න ඕනෑම පෙරමුණක සටන් කරන ඕනෑම පෙරමුණක අපිට ඉන්දියානු IMF මැදිහත් වීමට ඍව අරගලේ නම් තියෙන්නේ අපි අරගලේ තුල ඒකට අපි මැදිහත් වීම කරන්න ඕනේ ඒක අපි ඉස්සරහට ඉන්නේ මැතිවරණය නම් මැතිවරණය තුලත් මේ මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් කරමින් අපි සටන් කරන්න. මොකද මේක දැන් කවුරු කොලේ වහලා මේක සද්ද වහලා යන්න හදන්නේ. මේක තමයි අපි ඉස්සරහට දෙන අභියෝගය. ඒ නිසා මෙන්න මේ පුලුල් මැදිහත් වීම නැත්නම් මේ පුලුල් මැදිහත් වීම අපි කළ යුතුයි. ඒක නොකරොත් එහෙම අපේ රටේ ජනතාව අපේ රටක් විදිහට පත් වෙන ඉරණම ඉතාම ඛේදජනකයි. හරිද? මොන සුරංගලා කතා කිව්වත් මේ මොන ජාති ආර්ථික වර්ධනය කරක මේක පෙන්වුවත් මේවා ඇත්තට සිද්ධ වෙනකොට මහ පොළොවේ සිද්ධ වෙනකොට මේ රටේ මිනිස්සුන්ට අද යාපනයේ දීවරෙන්ට මුණ දෙන්න වෙන තත්ත්වෙට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අනතුර තේරුම් ගන්න මේ අනතුරට ඍව මේ පණිවිඩේ රැගෙන යන්න මේ පණිවිඩේ රැගෙන යමින් වහ වහා මේකට ඍව ජනතාව සංවිධානය කරන්න. මේ ඡන්දසෙල්ලමත් මේ ඡන්දසෙල්ලම ඇතුළේ ඉන්දියාව එක එක්කිනාට ගෙනල්ලා ඇඳුම් අන්දන එකත් මේ ඔක්කොම මේක එක ප්‍රෝග්‍රෑම් එකක කොටස්. මේවා නිකන් කරන්නේ නැහැ. මේ රටවල් නිකන් එක එක ඒවා කරන්නේ නැහැ. ඒගොල්ලෝ තියෙන සැලසුම් ඒ ඉන්දියාව දැන් අවුරුදු 20ක් යහට ඉතිරලා තියෙනවා අවුරුදු 30ක් යහට ඉතිරනවා ඒගොල්ලෝ චීනයේ යෝජනා කරද්දී එක මුදල් ඒකකට එමු කියලා ඒගොල්ලෝ එන්නේ නැතු ඉන්නේ ඒගොල්ලන්ට කවදරි චීන ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා ඒගොල්ලෝ එච්චර දුරට හිතනවා ඒ නිසා එහෙම හිතන රටක් මේ දවසේ ඉඳලම් කරන මේ වගේ රටවල් වගේ මේ වගේ තුච්ච පාලක වගේ මේ මම කියන්නේ ඒගොල්ලන්ට දවසේ න්‍යාය පත්‍රයක් නෙමෙයි තියෙන්නේ ඒ නිසා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන පන්තියේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රති න්‍යාය පත්‍රය සකස් කළ යුතුයි ඒ සඳහා සියලු වාමාංශිකයින්ට සියලු වැඩ කරන ජනතාවට සියලු ප්‍රගතිශීලීන්ට සියලු වෘත්ති සමිති වලට සියලු වෘත්තිකයන්ට මේ රටේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක කම්පනයක් තියෙන සියලුම දෙනාට ප්‍රගතිශීලීන්ට සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ අරගලයට පණපොම් මේ සඳහා එකතු වෙමු කියලා සිය ආරාධනා කරමින් අපි නිහඬනවා ප්‍රශ්න ගැටළුවට අවස්ථාවක් දෙන්න අමාරුකමක් තියෙනවා අපි සම්මන්ත්‍රය අවසන් කරන අපේ ශාලාවේ සෞතුරු බලයින් නිසා අපි එවැනි අවස්ථාවක් නැතුවම අපි අපේ සම්මන්ත්‍රණ කටයුතු අවසන් කරනවා බොනස් දෙන්න